அந்த இசமில் තෙරුවන් සරණයි හැම දිනාටම අදත් ඉරිදා දිනේ උදෑසන අපගේ කල්යාණ මිත්‍රයන් වන චිත්‍රි සමරසිංහ ගුරු පියාණන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහන ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. අද අපේ ධර්ම සාකච්ඡාවටත් භාවනා මේ වැඩසටහනටත් තේමාව වෙලා තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේන දස සංඥා. ඉතින් ඒ ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහනට වෙනද වගේම කාලය ශ්‍රමය වැය කරමින් අප වෙනුවෙන් අතිමහත් පරිශ්‍රමයක් දරන අපගේ කල්යාණ මිත්‍රයන් වන කිත්‍රි සමරසිංහ ගුරු පියාණන්ට අප්‍රමාණ පින්. මේ උතුම් පුණ්‍ය කර්මය වහවහ මෙතුමාට නිර්වාණ අවබෝධය පිණිස සාක්ෂාත් වීම පිණිසම හේතු වේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානයෙන් දායකත්වය දරන අපගේ කල්යාණ මිත්‍රයන් වන චානක උස්කුඩාරච්චි, තනදුනා දීෂා, පුබුදු වෙල්ගම, සඳුන තිරකරත්න ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ටත් අප්‍රමාණ පින්. ඒ හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහම අවබෝධය පිණිසම හේතු මේ පින හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහනට සහභාගී වෙන ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය කර්මය වහ වහම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වෙනද වගේම කල් වේලා නොගෙන අද වැඩසටහන ආරම්භ කිරීමට බොහොම ගෞරවයෙන් අපගේ කල්යාණ මිත්‍රයන් වන කිත්‍රි සමරසිංහ ගුරු පියාණන්ට ආරාධනා කරන සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ පින්වත් සමිර මහත්මයාට. ඒ වගේම තෙරුවන් සරණයි වෙනදා වගේම අපේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිත්‍රයින්ට. අද මාතෘකාව සමිර මහත්මයා කිව්වා වගේම ගිරිමානන්ද සූත්‍ර ධර්මය ඇසුරින් විශේෂයෙන්ම භාවනාමය කුසලයට වැඩි අවස්ථාවක් සහිතව නමුත් භාවනාවට අදාළ යම් යම් ධර්ම කරුණු ධර්ම සාකච්ඡාමය පුණ්‍ය කර්මයක් විදිහටත් සිද්ධ කරමින් අද වැඩසටහන සිද්ධ කරන්නේ අපේ අදහස උනේ. එතකොට මේ සම්බන්ධයෙන් කලින් වැඩසටහන් දෙකක් තිබුණා. මම හිතන්නේ සඳනීල් මහත්මයා මේ වැඩසටහනත් ෂෙයා කරා. ඔයගොල්ලෝ ඒ අනුව පුහුණු වෙනවත් ඇති. ඉතින් අදත් අපේ විශේෂ බලාපොරොත්තු හරහා යම් ගැටලු සහගත තැන් නැත්නම් විතර්ක පිරිසිදු කර ගැනීම සිද්ධ කරගන්න තියෙනවා නම් අද අවස්ථාව තියෙනවා. ඉතින් මේක දීර්ඝ වැඩසටහනක් හින්දා භාවනා 10ක් වගේ තියෙනවා. ඒ සූත්‍රයේ දස සංඥා කියලානේ කියන්නේ නේද? ඉතින් අද දවසට අපිට සංඥා 3ක් හෝ 4ක් අපි උත්සාහ කරමු. තව දවසක් හෝ දෙකක් ඒ ඉතුරු භාවනාවලට අපිට අවශ්‍ය වේවි ඉදිරියට. හොඳයි. එහෙනම් අපි වෙනද වගේම තෙරුවන් කමා කරගෙන ඉමු. සීලය අදිෂ්ඨාන කරලා ඉමු. ඊට පස්සේ සූත්‍ර ධර්මයට යමු. තෙරුවන් කමා කරගෙන ඉමු පිණිස මුලින්ම උතුම් බුද්ධ රත්නය සිහියට නගා ගමු. අරමුණු කරමු. බුදු ගුණ, බුද්ධ රත්නයේ ගුණ, ඒ ගුණවල අප්‍රමාණ බව සිහි කරමු. සිහි කරමින් හිතමු. මෙවන් අප්‍රමාණ ගුණ සහිත උතුම් බුද්ධ රත්නයට දැනුවත්ව හරි නොදැනුවත්ව හරි සිතෙන් කයෙන් හෝ වචනෙන් මගෙන් සිදු වුණා වූ සියලු වැරදි සියලු අඩුපාඩු කෙරෙහි බුද්ධ රත්නයෙන් කමාවයි දිනවා. බුද්ධ රත්නය මට කමා කරන සේක්වා. දැන් අපි ධර්ම රත්නය සිහි කරමු. ධර්ම රත්නයේ ගුණ
ඒ ගුණයන්හි තියෙන අප්‍රමාණ බව හිතට දැනෙන්න ඉඩ ආරෙමු. මේ වගේ අප්‍රමාණ ගුණ සහිත තුම් ධර්ම රත්නයේට දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මගේ අතින් සිතෙන් හෝ කයෙන් හෝ වචනෙන් සිද්ධ වුණ සියලුම අඩුපාඩු සියලු වැරදි කෙරෙහි ධර්ම රත්නයෙන් කමාවා යදිනවා. ධර්ම රත්නයේ මා වෙත කමා කරන සේක්වා. දැන් අපි ආර්ය මහා සංඝ රත්නය සිහි කරමු. අප්‍රමාණ ගුණ සහිතයි කියලා ගුණ අරමුණු කරන්න. මේ වගේ අප්‍රමාණ ගුණ සහිත උතුම් මහා සංඝ රත්නයට දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මගේ අතින් සිතෙන් හෝ කයෙන් හෝ වචනේ යම්තාක් වැරදි හෝ අඩුපාඩු සිද්ධ වෙන්න ඇති. ඒ වෙනුවෙන් මහා සංඝරත්නයෙන් කමාවා යදිනවා. මහා සංඝරත්නය මා වෙත කමා කරන සේක්වා. එමෙතලා ඊළඟට අපි එක එකනා තනි තනියෙන් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙන සීලය. මේ වෙලාවේ එක එක සිල්පදය සිහි කරලා තනියම අදිෂ්ඨාන කරගමු. සීලේ පිහිටා සිටිමු. විනාඩියක් දෙකක් ගන්න ඒ වෙනුවෙන්. හොඳයි. දැන් හිතන්න සමාදන් වුණ මේ සීලය උතුම් මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා කියලා හිතමු. හොඳයි. ඒ සීලමේ පදනමේ පිහිටා ඉඳිමින් ඊළඟට අපි භාවනා කුසලයට යොමු වෙමු. මූලික භාවනා විදිහට භාවනා කිහිපයක් තෝරගෙන සති සමාධි අංග හිතේ බලවත් කරගනිමු. ඒ සඳහා පොඩි වෙලාවක් වෙන් කරගනිමු මෙතෙන් සිට. දැන් මුලින්ම කායානුපස්සී සිහිය ඉතාමත් කෙටියෙන් මේ විදිහට අරමුණු කරමු. වර්තමාන කය හිස් මුදුනේ ඉඳලා පාදාන්තයට සිහි කරමු. ආධ්‍යාත්මික රූප කය තමයි මේ භවයේ පරිහරණය වෙමින් තියෙන්නේ. මෙන්න මෙවැනි රූප ගොඩක් රූපකායක් මේ තියෙන හිස සිහි කරමු. මේ දැනෙන්නේ බෙල්ල කොටස. ඒ හරිය දැනෙන්න සලස්වන්න. මේ අත් දෙක දැන් දැනෙන්නේ අත් දෙක. දැන් පපුව ප්‍රදේශය, බඩ ප්‍රදේශය, පිට, කඳේ දෙපැත්ත,
කකුල් දෙක. හොඳයි සිහි කරමු. ඉස්මුදුනෙන් පහළ යටිපැතුල් දෙකෙන් උඩ හම කියන කුණප කවරෙන් වට වෙලා නානා ප්‍රකාර අසුචි ස්වභාවයෙන් යුක්ත පිළිකුල් සහගත රූප එකතුවක් මේ ඒ විදිහටම දැන් බාහිර රූප තියෙන බව රූපකායන් තියෙන බව සිහි වෙන්න අරිමු මනුස්ස භවයේ අනිකුත් රූපකායන් තිරිසන් රූපකායන් සහසේ සුදුගති සුගති රූපකායන් සිහි කරමු අප්‍රමාණයි බාහිර රූපකායන් ගොඩ ආධ්‍යාත්මික රූපකාය තමයි මේ ඒ ඔක්කොම එකට සිහි කරමු ආධ්‍යාත්මික බාහිර අප්‍රමාණ මෙවැනි ඇඟවල් මෙවැනි රූපකායවල් හරියටම මේ මොහොතේ පවතිනවා හරියටම මේ මොහොතේ පවතිනවා දැන් සිහි කරමු මේවා හැම එකම සමුදය ධර්මතාවයේ සහිතයි පූර්ව කර්මයක විපාකයක් විදිහටයි තියෙන්නේ සමුදේ වෙන්නේ කබලින්කාහාරත් හේතු වෙලා හැම එකක්ම සමුදේ වෙච්ච බව සිහි කරමු දැන් සිහි කරමු හැම අංගක්ම වැය වෙන බව. කර්ම ප්‍රත්‍යය ගෙවිලා ගියාම කබලින්කාහාර හොසි වුණාම ඇඟවල් විසිරීලා යන හැටි හිතෙන් දකින්න. වර්තමාන මොහොතේ තියෙන එක අංගක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එකක් නැර විසිරෙනවා. මේ තමයි වාය ධර්මතාවය කියලා සිහි කරමු. දැන් මේ සමුදේ වීම සහ වැය වීම එකවර අරමුණු කරලා හිතමු මේ හැම රූපකායක්ම සමුදේ වැය වීම සහිතයි සමුදේ වැය පීඩාව සහිතයි සමුදේ වැය නීතියට යටත් ඒවා රූප ගොඩවල් ඒ රූපකායන් රූපකායන් විදිහටම සිහි කරමු ඒවා සත්වෝ විදිහට ජීවීන් විදිහට හිතන්නේ නැතුව මේවා රූපකායන් රූප ගොඩවල් කියලා හිතෙන්න සලස්වමු හොඳයි ඊළඟට ආධ්‍යාත්මිකව ආපහු දැනෙන්න අරින්නේ ඉස්මුදුනේ ඉඳලා පාදාන්තයට කොහේ බැලුව විඳීම් සහිතයි මේ වෙලාවේ විඳීම් දැනෙනවා ඕන තැනක ඇඟේ මානසිකවත් දැනෙනවා ඒවත් විඳීමින් හිතන්න මේ ආධ්‍යාත්මික විඳීම් මේ ආධ්‍යාත්මික විඳීම බාහිරට සිහි යොමු කරමු මේ ආධ්‍යාත්මික විඳීම වගේම බාහිරත් ලෝකතල ඔක්කොගෙම සිහි කරන්න අප්‍රමාණ විඳීම් මේ වෙලාවේ තියෙනවා දැන් සිහි කරමු බාහිර ආධ්‍යාත්මික විඳීම් ඔක්කොම එකවර විඳීම් කියලා සවිසාල අප්‍රමාණ ධර්මතාවයක් මේ වෙලාවේ සක්‍රියව තියෙනවා ලෝකේ
ඒව හට ගැනීමක් තියෙනවා හැම විඳීමකම හට ගැනීම සිහි කරමු හැම විඳීමකම අවසානයක් තියෙනවා ඒව බිඳිලා යනවා ඒවැය ධර්මතාවය දැන් සිහි කරමු හැම විඳීමක්ම සමුදය වැය කියන නීතියට යට පීඩාවට යටත්වයි තියෙන්නේ. මේක ලෝක ධර්මතාවයක් නේද කියලා සිහියට ගමු. මේ අරමුණු වෙන්නේ වේදනා ලෝකය. බලන්න මේ වේදනා ලෝකේ සුවිශාල තීව්‍ර සුඛ වේදනා. සමහර සත්‍යෝ විඳිමින් ඉන්න බව මේ වෙලාවේ දැනේ. ඒ වගේම දැනේ මේ වෙලාවේ අධික තීව්‍ර දුක් විඳීම් සමහර සත්‍යෝ විඳිමින් ඉන්න බව. ඒ අතරේ මධ්‍යම විඳීම් තව බොහෝයි. මුළු විඳීම් ලෝකෙමයි මේ සිහි වෙන්නේ. හිතන්න මේ විඳීම් කියන්නේ සත්‍යයොත් නෙවෙයි. ජීවි නෙමෙයි මේවා ධර්ම. වේදනා කියන ධර්මය මේ සිහි වෙන්නේ. තුන්වෙනියට අපි සිහි කරමු ආයිමත් ආධ්‍යාත්මිකව හෘද රූපේ හරියට සිහිය තියාගෙන හඳුන ගන්න මේ වෙලාවෙත් මේ හිතේ යම් ස්වභාවයක් තියෙනවා මොකද්ද ප්‍රකට වෙන ස්වභාවය හඳුන ගන්න රාගික බවක් ප්‍රකට වෙනවද දෝෂී බවක්ද මෝහී බවක්ද රාග දෝෂ නැතුව නිකන් මධ්‍යස්ත විසුරුණ හිතක්ද නැත්නම් මධ්‍යස්ත හැකිලුණ සිතක්ද නැත්නම් මේ වෙලාවේ දැනෙන්නේ ධානාගත බවක්ද සමාධිගත බවක්ද වයින් යම් වූ ස්වභාවයක් අනිවාර්යයෙන්ම දැනේ හිතන්න මේ තමයි ආධ්‍යාත්මික මේ මොහොතේ චිත්ත ස්වභාවය මේ මොහොතේ චිත්ත ස්වභාවය ඒක සාක්ෂියට තියලා හඳුන ගන්න කොයිතරම් බාහිර සිත් තියනවද මේ ලෝකතලවල ඒ හැම සිතක්ම යම් චිත්ත ස්වභාවයක් දරනවා මේ වෙලාවේ සමහර සිත් රාගික බව දැනගන්න සමහර සිත් දෝෂී සමහර සිත් මේ වෙලාවේ හැකිලිලා සමහර ඒවා විසිරිලා සමහර සිත් සමාහිතයි තවත් සමහර සිත් ධානවල තවත් සමහර සිත් මාර්ගඵලවල හැම සිතක්ම යම් චිත්ත ස්වභාවයක් සහිතයි ඒ ගැන සිහි කරන්න මේ චිත්ත ස්වභාවයන් එකක්වත් එක දිගට පවතින්නේ නැති බව හැම එකක්ම සමුදේ වෙන ගතියක් තියෙනවා වැය වෙලා යන ගතියක් තියෙනවා හැම චිත්ත ස්වභාවයක්ම සමුදේ වීමක් සහිතයි වැය වීමක් සහිතයි සමුදේ වැය පීඩාව සහිතයි සමුදේ වැය නීතියට යටත්වයි ක්‍රියාත්මක වෙන්නේ දැන් මේ අරමුණු වෙන්නේ චිත්ත ලෝකය චිත්ත ස්වභාවයන් හටගන්න හැටි බිඳ වැටෙන හැටි මේ චිත්ත ලෝකේක චිත්තයක්වත් සත්වයක් නෙවෙයි ජීවියෙක් නෙමෙයි පුද්ගලයෙක් නෙවෙයි ධර්මතාවයක් චිත්ත කියලා ස්වභාවයක් අප්‍රමාණව මේ දැන් සියලු ලෝක තලවල ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ දැන් සිහිය තියෙනවා සිහිය සහිතයි. චිත්තානුපස්සී සිහිය සහිතයි. ආයිමත් වර්තමාන මොහොතට සිහිය ගෙනල්ලා
මේ හිස් මුදුනයි පාදාන්තයේ අතර හෘද රූපය ඇසුරේ මේ මොහොතේ සිතිවිලි පහළ වෙමින් තියනවාද කියලා විමසන්න. නොඑක් ධර්ම අරමුණු වෙනව නේද මේ වෙලාවේ? සිතිවිලි පහළ වෙනවා, හිතෙනවා. මේ වෙලාවේ නම් කුසල සිතිවිලි. මේවා හිතට අරමුණු වෙන ධර්ම කියලා අඳුන ගන්න. ඊළඟට අඳුන ගමු මේ වගේම අනික් හැම මනුස්ස හිතකටම මේ වෙලාවේ ධර්ම අරමුණු වෙමින් යමක් සිතෙමින් තියෙන්නේ. දැන් සීකරම මනස විතරක් නෙවෙයි අප්‍රමාණ ලෝකතලවල හැම හිතකටම යමක් හිතෙමින් තියෙන්නේ. ඒ අරමුණු වෙන්නේ ධර්ම. අප්‍රමාණ ධර්ම. මේ මොහොතේ හිතවල සමුදේ වෙනවා, බිඳ වැටෙනවා. නැවත සමුදේ වෙනවා, නැවත බිඳ වැටෙනවා. මේ සියලු ධර්ම සමුදේ වැය නීතියට යටත්ව සමුදේ වැය පීඩාව සහිතව ක්‍රියාත්මකයි. දැන් මේ සිහි වෙන්නේ ධර්මතා ලෝකය, සිත්වලට අරමුණු වෙන ධර්ම ලෝකය. ඒකදු ධර්මයක්වත් සත්වයක් නොවන බව සිහි කරමු. ජීවියෙක් නොවන බව. ඒ ඔක්කොම ධර්ම බව සිහි කරමු. ඒ අතරේ අරමුණු වෙයි නීවරණ ධර්ම. සමහර සිත්වලට බොජ්ජංග ධර්ම අරමුණු වෙලා. තව සමහර සිත්වලට ආයතන අරමුණු වෙලා. ස්කන්ධ අරමුණු වෙලා. සමහර ඒවට චතුරාර්ය සත්‍ය අරමුණු වෙලා. තව සමහර සිත් කාම සිතිවිලි, ලෝ සිතිවිලි සහිතයි. මේ ධර්ම අප්‍රමාණයි, අනන්තයි, සුවිශාලයි. ධර්ම ලෝකය. ධර්ම ලෝකය මේ විදිහට සිහි වෙනවා. ධම්මානුපස්සීව සිහිය සහිතයි දැන්. දැන් අදිෂ්ඨාන කරන්න මේ විදියට සිහි කරලා පිහිටවාගත්ත මේ සතර සතිපට්ඨාන සිහිය මොන ඉරියව්වකට මාරුණත් ඇස් ඇරියත් වැහුවත් මේ සිහිය පවත්වනවා දිගටම. දවස පුරාද සිහිය පවත්වනවා කියලා අදිෂ්ඨානයක් කරමු. එකම අදිෂ්ඨාන කරන්න අපි හැම දෙනාගේම ප්‍රාර්ථනාව අද මේ කරන කුසල කර්මය හරහා චතුරාර්ය සත්‍ය අවබෝධයට ළඟා වෙන්න. ඒ අරමුණ අදිෂ්ඨානයත් සිහි කරමු. හොඳට මතක් කරන්නේ ඒ අරමුණ අති දීර්ඝ කාලයක් මීට පෙර බවල හිටන් සසරේ දරාගෙන හිමින් ඉන්නේ. අද මේ මොහොතේ උත්සාහ කරන්නේ ඒ අවබෝධය ලබා ගන්නයි. අද සිද්ධ කරගන්න මේ භාවනා කුසලයේ තුලම මේ ධර්ම සාකච්ඡා මේ කුසලයේ තුලදීම ඒ බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනාවක් තියාගමු. හොඳයි. එහෙනම් ගිරිමානන්ද සූත්‍ර ධර්ම සාකච්ඡාවට යොමු වෙමු. වරින් වර භාවනාවට යොමු වෙන්න පුළුවන් ඒ සාකච්ඡාව අතරේ. ඇස් ඇරලා අපි ස්ක්‍රීන් එක දිහා බලමු. සූත්‍ර කොටස් ටික මම මුලින් ඒ විදිහට ඉදිරිපත් කරන්න.
සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දැඩිසේ රෝගාතුර වුණා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අසනීප තත්ත්වය දැන්නවා. දන්නලා එහි වඩින්න කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ අමතලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා ප්‍රකාශ කළා. ආනන්ද ඔබ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ හමුවට ගිහිල්ලා මෙන්න මේ දස සංඥා දේශනා කරන්න. එවිට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීපය හේතු වශයෙන් සංසිඳෙන බව පෙනෙන්නට තියෙනවා. අසනීපේ හේතු වශයෙන් සංසිඳෙන බව විද්‍යමාන වෙනවා, පේන්න තියෙනවා කියලා වදාරලා තමයි මේ සංඥා 10 දේශනා කරන්නේ. ඉතින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ කුමන රෝගයකින් පෙළුණද කියලා නම් සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. ආබාධ සහිතව ගිලන් වූ බව තමයි සූත්‍රයේ සහ අටුවාවේ විස්තර වෙන්නේ. රෝගී තත්ත්වය අපි හරියට දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ ඔයගොල්ලෝ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ සසර ගමන ගැන යම් අදහසක් ඇති. ඒ ස්වාමීන් වහන්සේ කලින් සුමේද බුදුරජාණන් වහන්සේට කරපු යම් පූජාවක් ගැන ස්වාමීන් වහන්සේ අරහත්වයට පත් වුණාම ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ආවර්ජනය කරනවා. මම ඒ කාලේ මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට පූජාවක් කරා. ඒ පූජාවේ පසුබිමත් පෙන්වලා දීලා තිබුණා. ඒ තමයි ඒ ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කරන්නේ ඒ කාලේ. ගිහි ජීවිතය ගත කරන කාලේ ස්වාමීන් වහන්සේගේ ප්‍රියයන් ඔක්කොම මිය යනවා. බිරිඳ දරුවෝ මිය යනවා. ඒ වගේම අම්මා තාත්තා සහෝදරවරු එකම චිතකේ දවන්න සිද්ධ වෙනවා. එයින් අධික ශෝකයකට පත් වෙලා වනගත වෙච්ච බව, වනේ බිමට වැටෙන පළතුරු විතරක් ආහාරයට ගත්ත බව, ඉතාම ශෝකයෙන් කල් ගෙවූ බව සඳහන් වෙනවා. සුමේද බුදුපියාණන් වහන්සේ ඒ බව දිවසින් දැක්කලා මෙයා ගාවට වැඩලා ධර්මදේශනා කරනවා. ඉතින් මේ ධර්මදේශනාවත් ඉතා ප්‍රසිද්ධ දෙයක්, ඔයගොල්ලන්ට මතක ඇති ආපදාන කතාව. මේ ධර්මදේශනාවේ තමයි අර නිතර ඔයගොල්ලන්ට බලන්නට ඇහෙන කෙනෙක් මිය ගියාම හිතන්න ඕනේ විදිහක් දේශනා කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් විස්තර වලට ගියොත් අපේ ප්‍රධාන කාරණා මගහැරෙන හින්දා කෙටියෙන් එකක් දෙකක් මතක් කරන්නම්. ඒකේ බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඥාතීන් තමන්ගේ බිරිඳ දරුවෝ දෙමාපියෝ ඒගොල්ලෝ හරියට උපමාවකින් කියනවා නම් ගමනක් යමින් ඉන්න අතරේ මිනිස්සු ගමන් බිමන් යන යමින් ඉන්න අතරේ හදිසි වැස්සක් වහිනවා. ඒ හදිසි වැස්සට එක එක්කෙනා එක එක තැන්වලට දුවගෙන යනවා ආරක්ෂා වෙන්න. යම් සෙවනකට දුවගෙන එනවා කීප දෙනෙක්. වැස්ස පායනකන් ඒ සෙවනේ ඉඳලා වැස්ස අවසාන වුණාම නැවත තම තමන්ගේ ගමන යනවා. ඒ විදිහට
ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ගිහි කාලයේ ජීවිතයේදී කෙනාට දේශනා කරනවා. එන්න මේ වගේ තමයි අනාරාධිතවයි හැම තමන්ගේ ප්‍රියයන් හැම දෙනාම එළඹෙන්නේ තමන් වෙත අනාරාධිතව. අර වැස්සකට එකට එක හේවණකට දුව ගියාය වගේ. වැස්ස පායපුවාම විසිරලා යනවා වගේ. නොදන්වාම තමයි යන්නේ. ඒක සසරේ ස්වභාවය කියලා එහෙම උපමාවක් පෙන්නලා. ඒ යන්නෙත් තමන්ගේ කැමැත්තකට ආරාධනාවකට නෙවෙයි එන්නෙත් එහෙමයි. එහෙනම් මොකද එතන ශෝක කරන්න තියෙන්නේ කියලා වගේ තව දීර්ඝ දේශනාවක් මම හිතන්නේ. ඒ වගේ උදාහරණ වලින් පෙන්නලා දුන්නා මෙයාගේ ශෝකය තුනී වෙනවා. ගිරි නිල්මල් වගේක් නෙලාගෙන ඇවිල්ලා පූජා කරනවා. ඒ පූජාවේ ආනිසංස විදිහට එතන ඉඳලා මේ භවයේ වෙනකම් මේ අරහත්ත්වයේ ලබන භවයේ වෙනකම් දුගතියකට යන්නේ නැතුව මේ මාර්ගයේ වඩාගෙන එන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ සසර ගමනේදී ළඟට අරහත්ත්වයේ ලබන කොටත් සිව්පිලි සීමාපත් සහිතවයි අරහත්ත්වයේ ලබන්නේ. ඒ විතරක් නෙමෙයි ෂඩ්ඩබිඥා සහිතයි අභිඥාහයම සහිතයි. ඒ වගේම සමාපatti සහිතයි සමත සමාධිවල ඕනෑම සමත සමාධියකට සමවැදීමේ පුහුණුව හැකියාව සහිතයි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ. ඒ අරහත්ත්වය ලබද්දී ඉතින් ඒ වගේ තමයි පසුබිම. මෙතනදීත් අර රෝගය විස්තර වෙන්නේ නැති බව මම කලින් කිව්වා. නමුත් බුදු පියාණන් වහන්සේ බුදු නුවණින් දකින දේ තමයි මෙන්න මේ දස සංඥා. ආනන්ද හාමුදුරුවෝ ඉතින්ට ගිහිල්ලා දේශනා කරපුවාම නැත්නම් දස සංඥා මතක් කරපුවාම ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීපය සුව වෙන බව. ඉතින් ගීපාර වැඩසටහනත් ඇසුරු කරගෙන ධර්ම ගැටලුවකුත් යොමු වෙලා තිබුණා. ඔය සම්බන්ධයෙන් එකත් මෙතනදිම අපි බලමු. මේ විදිහටයි අහලා තිබුණේ ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ රෝගාතුර වූ අවස්ථාවේ දේශනා කළ බවත් එම සූත්‍රය අසා උන්වහන්සේ සුවපත් වූ බවත් ධර්මයේ සඳහන් වෙනවා. මෙහි සුවපත් වීම යන්නෙන් කායික ආබාධ සුවපත් වීම සහ හිත සුවපත් වීම තුළින් සංසාර ගමන සුවපත් වූවා කියන අර්ථ දෙකම ගන්න පුළුවන්ද කියලායි කියන්නේ. ඇත්තම ඔව්. එතන පූර්ණ සුවපත් වීමක් කියලා කියන්නේ හිත සහ කය දෙකම. අපි දන්නවා හිතේ කුසල හිතවිලි ඇසුරු කරන වෙලාවට ඒ ඇසුරෙන් චිත්තජ රූප කයේ හටගෙනිලා යම් කායික ආබාධ සුව වෙනවා. ඉතින් ඒ කායික ආබාධ සුවපත් වීමට බුදු පියාණන් වහන්සේ මෙතනදී භාවිතා කරන ක්‍රමය කයට බෙහෙත් දීමක් නෙවෙයි, හිත සුවපත් කිරීමක් තුළින් කායික ආබාධය දුරු කිරීමක්. විශේෂ ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එතන කය සහ සිත දෙකම සුවපත් වීම තුළින් සසර ගමන සුවපත් වූවා කියන අර්ථය ගන්න පුළුවන්. ඒ ගැන තවත් දුරට කියනවා නම් මේ විදිහට තියෙන්නේ සූත්‍රයේ බුද්ධ වචනේ. සූත්‍රයේ තියෙන්නේ මේ විදිහට ආනන්දේනි, ඉතින් ඔබ ගිරිමානන්ද මහණහු වෙත එළඹ දස සංඥා කියන්නේ නම් ඒ දස සංඥා අස ගිරිමානන්ද මහණෝගේ ආබාධේ හේතු වශයෙන් සංසිඳෙන්නේ කියලායි කියලා තියෙනවා. හේතු වශයෙන් ඒ කරුණ විද්‍යමාන වෙනවා, පේන්න තියෙනවා කියලා ඒ බුදුනුවණින් දිවසින් දකින්නේ ආබාධේ හේතු වශයෙන් සංසිඳෙනවා කියලා. එතකොට ඒ ආබාධයට යම් හේතු තිබුණා, හේතු බුදු පියාණන් වහන්සේ දකින්න ඇති, අනේ හේතු සංසිඳවන්න ඕනේ කරන්නේ මෙන්න මේ මානසික ප්‍රතිකාරය කියලා තීරණය කරන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්.
ඒ නිසා තමයි මේ විදිහට මේ එතන ඉන්නේ ආබාධෝ තානසෝ පටිප්පස්සද්දි කියන එක. මේ තානසෝ කියලා කියන්නේ හේතු නිරුද්ධ වීම තුලින් සංසිඳෙනවා කියන අදහස. එතකොට අපි දන්නවා ලෙඩක් අසනීපයක් යම් හේතු නිසා මතුවනහම ඒ හේතු මානසික වෙන්න පුළුවන්, කායික වෙන්න පුළුවන්. දැන් නම් පූර්ව කර්මයක විපාකයක් වෙන්න පුළුවන්. අපිට හරියටම හේතු පේන්නේ නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ හරියටම හේතු දකින්න නිසා ඒ හේතුව නැති කරන්න ඕන කරන ප්‍රතිකාරය තමයි මේ දේශනා කරන්නේ කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම සූත්‍රයේ ඉවර වෙන තැනත් මෙන්න මේ විදිහටයි පාලියෙන් සඳහන් වෙන්නේ. මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මේ දස සංඥා අහපුවාම ඒ ආබාධේ හේතු වශයෙන් සංසිඳුණා. එතනක් තියෙන්නේ ඨානසෝ කියන වචනේ. ඊළඟට ආයුෂ්මත් ගිරිමානන්ද තෙරණෝ ඒ ආබාධයෙන් නැගී සිටියා. ඒ විදිහට ප්‍රහීන වූ ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන්ගේ එම ආබාධය අහෝසිම වී කියලා තමයි සූත්‍රයේ තියෙන්නේ. මේ විදිහට ආබාධෝ අහෝසීති. ඒක අහෝසි වුණේ නැවත එම ආබාධය හට නොගන්න විදිහටමද කියලා කෙලින්ම දේශනා නොවුණාට මුලින් මෙතන කියන එකෙන් තේරෙනවා එසේ ප්‍රහීන වූ. ඒ කියන්නේ අහලා දස සංඥා අහලා ආබාධේ ප්‍රහීන වුණා. ඊළඟට පෙන්නනවා ආබාධෝ අහෝසීති කියලා. එතකොට ඒ ප්‍රහීන වෙච්ච ආබාධේ අහෝසි වුණා කියලා වචනයක් තමයි එතන තියෙන්නේ. එතකොට ඒ කියන්නේ සසරෙදි නැවතේ ආබාධය නොහැදෙන විදිහටම අහෝසි වුණා කියලා ගන්නත් පුළුවන්. ඒ ගැන හරියටම එතන කියන්න අපිට අපහසුයි. නමුත් මොකද අපිට විස්තරයක් නැහැ එතන අරහත්වයට පෙරද මේ අසනීප හැදුනේ, අරහත්වයට පසුද, එහෙම විස්තරයක් නැහැ. මේ විදිහට තමයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. කොමුණත් හේතු සංසිඳවන්න ප්‍රතිකාරය කයට නෙවෙයි සිතටයි දෙන්න ඕනේ කියන එක හේතු දැකපු බුදු පියාණන් වහන්සේ තීරණය කරලා තමයි ආනන්ද හැඳුරන්ට ඒ විදිහට ගිහිල්ලා මෙන්න මේ ටික කියන්න කියලා තියෙනවා. මේ ප්‍රශ්නෙට ඒ මට්ටමේ උත්තරයක් තමයි දෙන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රශ්නේම තව පොඩි කොටසක් තිබුණා මේ විදිහට මම ඊළඟ ස්ලයිඩ් එකට දැම්ම එක. ඒක යාලා තිබුණා මෙහෙම රෝගී තත්ත්වයේ පසුවන කෙනෙක් මේ සූත්‍රයේ ශ්‍රවණය කිරීමෙන් බලාපොරොත්තු වෙන වරහන් ඇතුළේ තියෙන ලෞකික අපේක්ෂාව වන කායික නිරෝගී බව ලබා ගැනීමට එම සූත්‍රයේ සඳහන් සංඥා පෙර වඩා සිටීම අත්‍යවශ්‍යද කියලා. දැන් මට හිතෙන දේ මම කියන්න. එතන දැන් හේතු වශයෙන්නේ බුදු පියාණන් වහන්සේ බලන්නේ අර ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ආබාධයට හේතුව. ඒ මොකද්ද හේතුව කියලා අපිට පෙන්වෙ නැති වුණාට ප්‍රතිකාරය මානසිකයි කියලා එතන පේනවා. ඒකට යම් පූර්ව කර්මයක් නිසා වුණා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක භාවිත කරපු සූත්‍රයක්. ඉතින් දැන් මේ දැන් රෝගී තත්ත්වයේ පසුවෙන කෙනාට එවැනි කර්මයක්ද හේතු වෙලා තියෙන්නේ නැද්ද කියලා අපිට කියන්න බැරි නිසා හරියටම මේ සංඥා වලින් රෝගයක් සුවපත් වෙනවද ඒ පුද්ගලයාට මේ කියන එක්කෙනාට කියලා අපිට කියන්න බෑ. නමුත් එයාට මේ සංඥා තේරෙනවා නම් කලින් පරිහරණය කරලා හෝ ධර්ම ශ්‍රවණය හෝ කරලා තියෙනවා නම් මේ සංඥා නැවත අසා සිටිද්දි කෙනෙක් මතක් කරනකොට අසා සිටිද්දි එයාගේ හිත අනිවාර්යෙන් කුසලයේ පිහිටනවා. ඉතින් ඒ කුසලයේ පිහිටීම නිසා ශරීරේ යම් සුවතාවයක් ඇති වෙනවා. ඒ ඇති වෙන සුවතාවේ මේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් අහෝසි කරන්න ප්‍රහාණ කරන්න තරම් ප්‍රබල වෙයිද කියන එක අපිට කියන්න බැරි. මේ රෝගී තත්ත්වයාගේ පසුවෙන කෙනාගේ පසුබිම අපි දන්නේ නැති නිසා, ඒ කියන්නේ යාගේ රෝගයට හේතුව දන්නේ නැති නිසා.
නමුත් ඉතින් එහෙම උත්සාහ කිරීමේ වැරද්දක් නැහැ. මොකද සූත්‍ර ධර්ම ශ්‍රවණයේදී අනිවාර්යයෙන්ම හිත කුසලයේ පිහිටන නිසා. පෙර වඩා සිටීම අත්‍යවශ්‍යද කියලා කියන එකේදී වඩා සිටීම හෝ අනිවාර්යයෙන්ම අසා සිටීම. කලින් අහලා තියෙන කලින් දන්න සංඥාවක් නම් තමයි ඒක හොඳට පිහිටන්නේ හේතුව මේ සූත්‍රයේ කියනකොට ඔයගලන්ට පෙනෙයි. ඒ සංඥාව ගැන ලොකු විස්තරයක් එතන නැහැ. හේතුව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සංඥාව කලින් ඉඳලා වැඩපු කෙනෙක් නිසා ඉතාමත් කෙටියෙන් මතක් කිරීමක් තමයි ඒ කරන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය රෝගී තත්ත්වයේ ඉන්න කෙනෙකුට අපි හිතමු එයා කලින් ඒ සංඥාව අහලත් නැත්නම් වැඩලත් නැත්නම් ඒකෙන් එන තමන්ට එන කුසලය හෝ මේ රෝගය සුව කරන්න දෙන උදව්ව ඉතාමත් අල්ප වේවි. නමුත් එයා කලින් අහලා තියෙනවා නම් වැඩලා තියෙනවා නම් එයින් යම් ඊට වැඩි උපකාරයක් රෝගය සුව කරන පැත්තට තියෙවි. නමුත් රෝගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න හෝ අහෝසිම කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ සසර ගමනයි අපි මේ කතා කරන මේ රෝගී තත්ත්වයේ දැන් ස්පිරිතාලේක හරි ගෙදරක හරි පසුවෙන කෙනාගේ සසර ගමනයි අතර අහසයි පොළොවයි වගේ ලොකු වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල බලාපොරොත්තු වුණාට ඊට සුදුසු හේතු සැකසීලා නැත්නම් රෝගී එහෙම සුව වීමක් සිද්ධ වෙන එකක් නැහැ. ඒ ඔස්සේම අහලා තිබුණා මෙහෙම තෙරුවන් සරණයි. තෙරුවන් සරණ මහත්මයා ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් හිතව මේ නවත්තලා ඇහුවේ ඒ විදිහට ඒ වෙලාවේ අහන්න හදන මේ ප්‍රශ්නේ. මහත්මයා මේ දැන් අපි මෛත්‍රී භාවනා වඩන වෙලාවේ නිදුක් නිරෝගී සුවපත් භාවය කියන එක අරමුණු කරලා ඒක තමයි මේ වෙලාවේ විශේෂ රෝගයක් නෙමෙයි සාමාන්‍යයෙන් අර කායික වශයෙන් තියෙන අපහසුකම් අරමුණු කරලා ඒව නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන කය දිහා බලනකොට යම් කිසි සුවයක් තියෙනවා සුඛභාවයක් ඇති වෙන අර වෙන ඒ මොහොතේ ඉස්සෙල්ලා තිබුණට වඩා වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ වගේ නම් අත්දකින් ලබන්න පුළුවන් අපිට කියලා හිතෙනවා. ඔව් අනිවාර්යයෙන් මේක තමයි මං කිව්වේ රෝගය යටපත් කිරීමට හෝ සුවපත් කිරීමට යම් උපකාරයක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. නමුත් දැන් මෙතන මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සසඳන්න බෑනේ අපි දන්න රෝගී අයව නේද? එම හේතු වශයෙන් කියන එකයි අපි මෙතන සූත්‍රයේම සඳහන් වෙනවා හේතු වශයෙන් කියලා. එතකොට දැන් අපිට සසඳන්න බෑ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට එදිලා තිබිච්ච හේතු සහ අද මේ යම් කිසි රෝගයෙන් පෙළෙන කෙනෙක්ගේ හේතු. එතකොට සමාන නැති හේතු දෙකකට සමාන නැති හේතු සමාන නැති ඵල දෙකකට අපි එකම ප්‍රතිකාරය කරාට අර සම්පූර්ණ සුව වීම එන එකක් නැහැ. අර ඔබතුමා කිව්වා වගේ යම් සහනයක් යම් මට්ටමක සහනයක් පෙර වඩා පෙර විශේෂයෙන් පෙර ඒ සංඥා අහලා වැඩලා තියෙන කෙනෙකුට අනිවාර්යයෙන් යම් මට්ටමක සහනයක් ලැබෙනවා. ඒක වෙන්නේ නැති ඔබතුමා මතක් කරන්නේ නැත්තේ නේද යම් සහනයක් තියෙනවා කියන්නේ. එහෙමයි මහත්මයා. මේ භාවනා කරන වෙලාවේ ඒ කියන්නේ ඊට මොහොතේ ඉස්සලා තිබුණාට වැඩිය හිස දිහා අරමුණු කරනකොට හිස නිරෝගී කියලා හිතට දීලා නැවත දෙනකොට ඒක අරමුණු කරලා පෙන්නවා හිතේ මේ හිස පැත්ත නිරෝගී කියලා. එතකොට හොඳට ලේ ගමන් කරනවා. ඒතන කිසිම ආබාධයක් නැහැ. ඊට පස්සේ පල්ලෙහා කොටසට ගියාට පස්සේ එකිනෙක කොටස අරමුණු කරනකොට මේ සුඛභාවයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. නමුත් ඒක බෞද්ධ භාවනාවක් නන් නෙවෙයි. දැන් එහෙමනම් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේටත් දේශනා කරන්න තිබුණානේ සංඥාවක් නිරෝගී සංඥාව වගේ මොකක් හරි. දැන් මේ කොටසක් අරමුණු කරලා මේ කොටස නිරෝගී වේවා කියලා සංඥාවක්. එහෙම සංඥාවක් නම් මේ සූත්‍රයේ නැහැ. පොතනකවත් එහෙම මාව නිරෝගී වෙන්න කියලා සංඥාවක් එතන නැහැ. ඒ නිසා ඒ දෙක සංසන්දනය කරන්න එපා. මොකද අර එහෙම කොටසක් අරමුණු කරලා මේ කොටස නිරෝගී වේවා කියලා ඒක බෞද්ධ භාවනාවක් නම් නෙවෙයි. මහත්මයා අපි මේ මෛත්‍රී භාවනාව කරන වෙලාවට ඒ වචන තුනට ගැළපෙන විදිහට තමයි මම අරමුණු කරන්නේ. ඒ කියන්නේ මෛත්‍රී භාවනා වඩන වෙලාවේ තමයි කායික සුවය ප්‍රාර්ථනා කරාගෙන
ඇති කරගන්න. ඊට පස්සේ තමයි මානසික වශයෙන් අර වේදන තරහා වෛර වාගේ දේවල් නැති කරලා දෙවෙනි කොටසට යන්නේ. අර කායික සුවය අරමුණු කරන අවස්ථාව මම අදහස් කරන්නේ. ඔව් නමුත් දැන් මේ සූත්‍රය බලන මේ සූත්‍රයේ එහෙමමයි දැන් ඒ ඔබතුමා කියන එක සම්පූර්ණයෙන් නිවැරදි නම් මේ සූත්‍රයේ මුලින්ම එන්න ඕනේ මෛත්‍රී භාවනාව. නමුත් මෛත්‍රී භාවනාවක් ගැන සඳහනක්වත් නැහැ. දැන් රෝගේ සුව කරන්නනේ ඕනේ බුදු පියාණන් වහන්සේට ඕනේ රෝගේ සුව කරන්න. එහෙමනම් සුදුසුම භාවනාව වෙන්න ඕනේ ඔය සුවපත් වේවා කියන මේ මෛත්‍රී භාවනාවනේ අපේ තීරණේ හැටියට. නමුත් අපේ තීරණේ වැරදි. ඒ නිසා ඒ විදිහට රෝගේ සුවපත් කරන්න යන්නේ එපා කියන එක මම කියන්න හදන්නේ. අපි සූත්‍ර අර්ථය අරගන්නේ නැහැ එහෙම වුණොත් එහෙම. මෛත්‍රී භාවනාවක් තියෙන්නේ එහෙම රෝග සුවපත් කරන්න නෙවෙයි. මෛත්‍රී භාවනාවෙන් අපි කරන්නේ මේ වෙලාවේ මේ රෝගේ සුවපත් වුණ බව හිතට දැනුම් දෙන එකක් නේ කරන්නේ. නේද? නමුත් මෙතනදී දැන් බලන්න බුදු පියාණන් වහන්සේ මේ දැඩිව ගිලන් වෙන්න ගිරිමානන්ද හාමුදුරුවන්ට මෛත්‍රී භාවනාව දීලා නැහැ. එතකොට පේනවා අපි ඒ ගන්න තීරණ මේ එහෙම සාර්ථක නැති බව. මොකද අපි හේතු බලලා නෙමෙයි දැන් මේ ස්වාමීන් වහන්සේට අසනීප වෙන්න හේතු වශයෙන් දැකලා. ඒ හේතුව ඉවත් වෙන විදිහේ සංඥා ටිකක් තමයි දීලා තියෙන්නේ. දැන් අපිට කිව්වනම් ඔය කමඨහන දෙන්න කියලා අපි අනිවාර්යයෙන්ම ඔබතුමා කිව්ව ඔය කමඨහන තමයි දෙන්නේ. ඔයා මෛත්‍රී භාවනාව වඩන්න මේ තැන් අරමුණු කරලා කොහෙද වේදනාව වෙන්නේ එතෙන්ට. ඉතින් එහෙම භාවනාවක් දීලා නැහැ හැබැයි. මම කියන්නේ නැහැ අපි මේ භාවනාව වැරදි විදිහට භාවිත කරන්න ඉඩ තියෙනවා මේකෙන් පරිස්සම් වෙන්න කියන එකයි. එහෙමයි. හොඳයි. වේදනාවේ අඩුවක් වෙනවා කියන එක පිළිගන්නවා. නමුත් ඒක මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි කියලායි පේන්නේ. මොකද මේ භාවනාව මෙතන දීලා නැති නිසා. තවත් ධර්ම ගැටලුවක් තිබුණා මෙහෙම. මේ ඔක්කොම අර කලින් වැඩසටහන බලපු අයගෙන් ආපු ප්‍රශ්න මං හිතන්නේ සූත්‍රය ශ්‍රවණය කිරීමේදී ඒ පෙර වඩා ඇති සංඥා අනුව මානසිකාර කිරීම නිසා සියුම් රූපවල ක්‍රියාකාරීත්වයෙන් කායික නිරෝගී සුවය සඳහා පිටුහලක් ලැබෙනවද කියලා. ඔව් අනිවාර්යෙන් පිටුහලක් ලැබෙනවා සියුම් රූප ක්‍රියාකාරීත්වය හරහා. එහෙම සියුම් රූපවල වෙනස සිදුවෙන ආකාරය සහ එමගින් ශරීරයේ නිරෝගී බව ලැබීමට හේතු වන ආකාරය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි කියලා. ඉතින් මේක කියන්නත් කලින් මේ අර කලින් ප්‍රශ්නෙට සම්බන්ධත් හින්දා මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දෙන සංඥා ඔක්කොම තියෙන්නේ මේ හැදිලා තියෙන රෝගය ගැන නෙවෙයි ශරීරයක් ඉදිරියේදී හම්බෙන එක අහෝසි කරගන්න සංඥා ටිකක් තමයි තියෙන්නේ. ශරීරය තමයි රෝගය. නැත්නම් හැදිලා තියෙන එක නෙමෙයි රෝගය. ශරීරය තමයි රෝගය. දැන් අපිට ශරීරයක් තියෙනවා කියන්නේ රෝගයක් තියෙනවා කියන එක. ශරීරය තමයි විශාල රෝගය. ඒ රෝගයේ ඇතුලේ පුංචි පුංචි රෝග තව වරින් වර මතුවෙනවා අරක උඩින්. එහෙම දෙයක් තියෙන දැන් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දීලා තියෙන සංඥා ඔක්කොගෙම තියෙන ශරීරය කියන රෝගේ නැවත නොහැදෙන විදිහට කොහොමද හිතන්න ඕනේ කියලා. ඒ නිසා ඒක විදර්ශනා විතරයි සූත්‍රයේ තියෙන්නේ. සමතේට වැඩිය විදර්ශනාවම පෙන්වලා දෙන්නේ. මොකද ශරීරය කියන රෝගයෙන් මිදෙන්න අවශ්‍ය සංඥා ටික තමයි දීලා තියෙන්නේ. දැන් නිමල් මහත්මයාත් කලින් කිව්වේ සමත භාවනාවක් නේ කියන්නේ. ශරීරය කියන රෝගය රෝගයක් නෙවෙයි. ශරීරයේ රෝගයක් නෙමෙයි. ශරීරයට හැදෙන යම් යම් දේවල් රෝගයක්. ඒ නිසා ඒ යම් යම් තැන් අරමුණු කරලා ඒ තැන් සුවපත් කරගත්තාම ශරීරය සුවපත් කියන අදහස. ගිරිමානන්ද සූත්‍රයේ එහෙම අදහසක් නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන සංඥා 10ම
යෙදිලා තියෙන්නේ ශරීරය කියන ඒ විශාල රෝගය විශාල පිළිකාවක් වගේ ශරීරයක් කියන්නේ ඒ ඒ පිළිකාව නැවත නොහැදෙන්න නැවත හටගන්න නැති වෙන විදිහටම නිරෝධ වෙන්න ඕන කරන සංඥා ටික තමයි තියෙන්නේ ඉතින් අනේ වගේ විශාල වෙනසක් තියෙනවා මේ අපි මේ ප්‍රශ්නෙත් අහන්නේ ශරීරයේ ප්‍රශ්නයක් නෙවෙයි ශරීරයේ තියෙන්න ඕනේ නමුත් සියුම් රූප හසුරවල අපිට ඒ ශරීරය නිරෝගී බව ලබන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසා අපි හිතන මට්ටමයි මේ සූත්‍රයේ තියෙන මට්ටමයි ලොකු පැහැදිලි වෙනසක් තියෙනවා. අපි බලන්නේ මේ සූත්‍රය කොහොම හරි මොඩිෆයි කරලා අපේ ශරීරයට හැදෙන ලෙඩ ටික කොහොම හරි අඩු කරගන්න මේකෙන් උපකාරයක් ගන්න ඒකට පේන් ඒකෙන් ශරීරය පිළිබඳ තෘෂ්ණාව වැඩිවීමක් මිස මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට ශරීරය පිළිබඳ තෘෂ්ණාව අඩු වීමක් වෙන එකක් නැහැ. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න මේ සූත්‍රය ඒ බුදුහාමුදුරුවෝ අර්ථවත් කරපු විදිහටම ඒ අර්ථයම පාවිච්චි කරන්න. ඉතින් මෙතන සියුම් රූප ගැන විස්තරේ උත්තරයක් කිව්වොත් මේකට අපේ රළු රූප කියන ඒවා ඒ කියන්නේ වර්ණ රූප දැන් මේ රූප සටහනේ තියෙන රළු රූප ඔක්කොම චක්කු ප්‍රසාද රූප වර්ණ රූප ඊළඟට සෝත ප්‍රසාද රූපය ශබ්ද රූපය ඊළඟට ගාන ප්‍රසාද රූපය ගන්ධ රූපය ওই විදිහට මේ ප්‍රධාන ඉන්ද්‍රිය පහේම ප්‍රසාද රූපයක් තියෙනවා ඒක රළු රූපයක් ගෝචර රූපයක් තියෙනවා ඒකත් රළු රූපයක් ඒ රළු රූප ඔක්කොම හදන්නේ සහ හසුරවන්නේ මෙන්න මේ සියුම් රූප හරහා ඒ රළු කියන්නේ ඕලාරික කියන වචනේ සුකුම කියන්නේ සියුම් කියන වචනේ ඒතර මෙන්න මේ සියුම් රූපවල ක්‍රියාකාරීත්වයෙන් තමයි අර රළු රූප නිපද වෙන්නේ රළු රූප පවත්තන්නේ රළු රූප වෙනසෙන්නේ රළු රූප නඩත්තු වෙන්නේ ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ සුකුම රූප හරහා දැන් මේ තියෙන රළු රූප උපද්දන සුකුම රූප උපචය මේවා ගොඩ ගහනවා සන්තති විදිහට රළු රූපයක් විදිහ වෙන්න නම් අර සන්තතියක් ගොඩ ගහන්න ඕන ඊළඟට ඒවා දිරවනවා ඒවා විනාශ කරලා දානවා ඒ ඔක්කොම සියුම් රූපවල ක්‍රියාකාරී තමයි වෙන්නේ ඒ වගේ මේ රළු රූප ලිහිල් කරන්න පුළුවන් මුරුදු කරන්න පුළුවන් කර්මන්නේ කරන්න පුළුවන් සුකුම රූපවලට ඉතින් අපි භාවනා කරනකොට වෙන්නේ මේ රළු රූප විකාරයට හැරෙනවා විකාරය කියන්නේ පවතින ආකාරයේ වෙනස් ආකාරයකට හැරෙනවා අර චිත්තජ රූප නිසා ඒ විකාර ගතියට වෙනස් ආකාරයකට හැරෙනවා කියන අර්ථයෙන් තමයි විකාර කියලා කියන්නේ විකාර වෙන්නේ රළු රූප ලිහිල් වෙනවා මුරුදු වෙනවා කර්මන්නේ වෙනවා එතකොට යම් තදවීමක් අසනීප වීමක් හිරවීමක් සිද්ධ වෙලා තිබුණා නම් අර අසනීපය හරහා ඒවා මේ විදිහට ලිහිල් වෙනවා මුරුදු වෙනවා කර්මන්නේ වෙනවා අන්න ඒ වගේ විකාරයකට ලක්වීමක් සිද්ධ වෙනවා ඒ විකාරයේ හොඳ පැත්තටයි තියෙන්නේ ඒ විදිහට තමයි අර කායික මට්ටමින් ඒ සහනේ එන්නේ ඒ වගේම අපි දන්නවා දැන් අපේ මනස සම්බන්ධයි මොළයක මනස මොළයට සම්බන්ධයි මොළය සම්බන්ධයි අපේ කයේ මේ සුකුම රූප ක්‍රියාකාරීත්වයට කොයි විදිහට සම්බන්ධ මොළය සම්බන්ධයි අපේ ඉමුන් සිස්ටම් එකට අපේ එන්ඩොක්‍රයින් සිස්ටම් එකට සම්බන්ධයි ඒ වගේ අපේ අර මේ හෝමෝන හදන සිස්ටම් එකට ඒ වගේම ප්‍රතිශක්ති හදන සිස්ටම් එකට මොළය සම්බන්ධයි. එතකොට අපි භාවනාවක් කරද්දී අපේ හිතේ ඇතිවෙන ඒ කුසල් නිසා අර මුරුදු සිහිල් කර්මාන්‍ය ස්වභාවයන් උපද්දවනවා. උපද්දවලා ඒවා අර ඉමුන් සිස්ටම් එක හරහා එන්ඩොක්‍රයින් සිස්ටම් එක හරහා ඇඟේ අනික් කොටස්වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ අරිනවා. යන්නේ එහෙම දෙයක් කොහොමද සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙන්නේ නැති ඔය කලින් ප්‍රශ්නෙන් අහන්න ඇත්තේ. ඒ කියන්නේ හැම
ශෛලයක්ම ලිහිල් කරන්න මුරුදු කරන්න කර්මන්නේ කරන්න නැත්නම් මේ හොඳ පැත්තට විකාරයකටපත් කරන්න පුළුවන් හැකියාවක් කුසල හිතවිලිවල තියෙනවා. පැහැදිලි නැති මං හිත කියන දේ. එතකොට අපි දැන් හැම වෙලේම මනසට යම් දෙයක් අරමුණු කරනකොට හෘද රූපය ඇසුරේ ක්‍රියාත්මක වෙනකොට මන ආයතනය ධම්ම ආයතනයක් තමයි අපි අරමුණු කරන්නේ. ධම්ම ආයතන පරියාපන්නව තමයි මේ සුකුම රූප ටික තියෙන්නේ. ධම්ම ආයතනය වෙනුවට ධර්ම ආයතනය කියන්නේ වේදනා සහ සංඥා සහ සංකාර සහ සුකුම රූප වල එකතුව. ඒ ඔක්කොම තමයි මන ආයතනේ හැපෙන්නේ. ඒකෙන් මේ සුකුම රූප කොටස අලුත් වෙනවා. මන ආයතනෙට අරමුණ හැපෙන්න හැපෙන්න මෛත්‍රී වගේ අරමුණක් ගත්තොත් එහෙම හැපෙන්න හැපෙන්න සුකුම රූප අලුත් වෙනවා. මොකද මෙතන දැන් මනසේ ස්පර්ශයක්නේ සිද්ධ වෙන්නේ. ස්පර්ශය සිද්ධ වෙලා අලුතෙන් හැදෙනවනේ ආය වේදනා සංඥා සංකාර. ඒ අලුතෙන් හැදෙන ඒවයි ඒවට අනිම වෙනස් වෙන අලුතෙන් හැදෙන සුකුම රූපයි තමයි ආපහු මේ පැත්තට ගෙනහිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. නැවත ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ වේදනා සංඥා සංකාර කියන ඒවා ආපහු මේ විදිහට ධම්මායතනේ විදිහට නැවත එළඹෙනවා මනසට ඊළඟ ස්පර්ශයට. ඒ අතරෙම මේ ඇඟේ මේ හැම තැනම තියෙන ඇඟ පුරාම තියෙන මේ සුකුම රූප ටික ඒ සුකුම රූප ටික අලුත් වෙලා අර විකාර ස්වභාවය විකාර රූප වලින් වෙනස් කරලා ඒ අලුත් සුකුම රූප තමයි නැවත ඇවිල්ලා මන ආයතනයේ ධම්ම ආයතනයේ විදිහට එකතු වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගලන්ට තේරෙයි දැන් මන ආයතනයේට අර කුසල නිමිත්තක් නැවත නැවත අරමුණු කරන්න කරන්න සුකුම රූප වෙනස් වෙමින් යනවා. ඇඟේ හැම පැත්තම ලිහිල් මුරුදු කර්මන්නේ ස්වභාවයකට පත් කරනවා. ඊට අමතරව අර උපච්ඡය සන්තති ජරත අනිත්‍යතා කියන මේ ක්‍රියාවලිය මේ ලක්ෂණ ස්වභාවයන් මුරුදු කරනවා. ඒවා යම් වැරැද්දක් තිබුණා නම් ඒවා නිවැරදි කරන තැනට සූපත් කරන තැනට ශරීරය පුරා ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සුකුම රූප කියන යම තමයි. ඔය දැන් අද වෛද්‍ය විද්‍යාවෙන් එහෙම කියන්නේ නියුරෝ සිස්ටම් කියනවා, ඉමියුන් සිස්ටම් කියනවා, එන්ඩොක්‍රයින් සිස්ටම් කියනවා. ඒවා මේ සුකුම රූප. ඒ හරහා තමයි අර වෙනස සිද්ධ වෙන්නේ කයේ. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතෙනවා ඒ උත්තරේ. නමුත් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන මීට වැඩිය ගොඩාක් ඉහළ තැනක ඒකේ තියෙන්නේ ඊටාම ප්‍රබල කුසල සංඥා කොච්චර ප්‍රබලද කියනවා නම් කයක් නැවත හැදීම වළක්වන එක තමයි ප්‍රධාන අරමුණ. ඒ හැම සංඥාවක් කය ගැන කලකිරීම, හිත ගැන කලකිරීම, එහෙම කරලා මේවා සපුරාම නිරෝධ කරන ස්වභාවයේ අරමුණු ටිකක් තමයි ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. තවත් ගැටලුවක් තිබුණා මෙහෙම. එහෙමනම් පෙර ඒ සංඥා වඩාගෙන නොමැති මරණාසන්න පුද්ගලයෙකු හට මෙම සූත්‍රය ඇසෙන්න සැලැස්වීමෙන් ලෞකික අපේක්ෂාවන් නිරෝගී සුවය ලබා ගැනීමට හැකියාවක් තිබේද කියලා කරුණාවෙන් පහදා දෙන්න කියලා. පෙර ඒ වගේ සංඥාවක් අහලා නැති කෙනෙකුට නම් සූත්‍රය ඇසෙන්න සැලැස්වීමෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ එතන. එතකොට එයාගේ ලෞකික අපේක්ෂාවන් කොහොමද තියෙන්නේ නිරෝගී සුවය ලබා ගැනීම. නමුත් එයා මේ සංඥා ගැන අහලත් නැති කෙනෙක් නම් එයාට මේවා ඇහෙනකොට වෙන වෙන නිමිති හිතේ පහළ වෙයි. එතකොට ඒ නිමිති මේ නිවැරදි භාවනා නිමිති නොවන හින්දා
ලොකු සුවයක් ලබා ගන්න හැකියාවක් නැහැ කියන එකයි මට හිතෙන්නේ. විශේෂයෙන්ම තව හේතු ගොඩක් එතන තියෙනවා. මරණාසන්න නම් කෙනෙක් එයාගේ කුසලයේ ගෙවිලා තියෙන්නේ. කුසලයේ අවසාන හරියේ ඉන්නේ. එතන මරණාසන්න කෙනෙකුට ගොඩක් වෙලාවට වෙන්නේ සංඥා වෙනදා තිබිච්ච විදියට නෙමෙයි විකෘති වෙලා එන්නේ. මොකද පින ගෙවිලා නිසා. එතකොට එයාට සමහර වෙලාවට ගැටීමක් පවා ඇති වෙන්න පුළුවන් මොනවද මේ කියන ඒවා කියලා. මේ මම මැරෙන්න යන මොහොතේ මේ මොනවද මේ කියන්නේ මේ කියලා. මොකද කලින් වඩාගෙන තියෙන කෙනෙක් නෙවෙයි. ඉතින් ගැටීමකට පවා එන්නත් පුළුවන්. ඒ නිසා මරණාසන්න කෙනෙකුට යමක් කියනකොට ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. හොඳයි අපි නැවත සූත්‍රයට යමුමු. දැන් මේ ප්‍රශ්න ටික ඔක්කොම තිබුණේ මම එක ළඟ ගත්තේ මොකද මේ ප්‍රශ්න ඔක්කොම තිබුණේ ගිරිමානන්ද සූත්‍රය යම් විදිහකට ලෞකික රෝග සුව කිරීමකට පාවිච්චි කරන්න පුළුවන්ද කියන ඒ කියන්නේ මේ සූත්‍රයේ සැබෑ අර්ථයේ තියෙන ලෝකෝත්තර පැත්ත. නමුත් ලෞකික රෝග සුව කරන්න මේක ටූල් එකක් විදිහට පොඩ මොඩිෆයි කරලා ගන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න යන්න එපා කියන එකයි මගේ අදහස. මොකද එතකොට ටික කාලෙකින් වෙන්නේ මේ සූත්‍රයේ තියෙන ගැඹුරු අර්ථය ඉවත් වෙලා මේ සූත්‍රය නිකන් වේද මහත්තුරු භාවිතා කරන රෝග සුව කරන උපකරණයක් විදිහට ඉස්සරහට තියෙනවා. අපි ඒකෙන් ධර්මයට අනර්ථයක් කරන්නේ. ධර්මයේ තියෙන ගැඹීර බව සැහැල්ලු කිරීමක්, හැල්ලු කිරීමක් අපි අතින් එතන සිද්ධ වෙන්නේ. ඒ නිසා එහෙම නොකරන්න කියලා තමයි ඉතින් ඉල්ලන්නේ. අපි මේකේ ගැඹුරු බව තේරුම් ගත්ත හැකි මේ සංඥා ටික දිහා බලපුවාම. මේ සංඥාවල අර කියන විදිහේ කය නිරෝධ කිරීම මේ කය නිරෝගී කිරීමක් නෙමෙයි තියෙන්නේ. මනස නිරෝගී කිරීමට තමයි මේ සංඥා දීලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කය වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට. එතකොට මෙතන තියෙන්නේ ඇත්තටම හැම සංඥාවකම කියන්නේ කය ගැන කලකිරෙන. නැවත කයක් හදාගන්න එක නවත්තන්න. එතකොට ඕන අසනීපයක් නැවත හැදෙන එක නවතිනවා. අන්න එහෙම අර්ථයක් තමයි මේ සංඥා 10ෙම තියෙන්නේ. එකයි මම අර කලිනුත් පෙන්වුවේ මෙතන මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ඒව නැහැ. මේ ඔක්කොම තියෙන විදර්ශනාව. ඇත්තට බර විදිහට. හොඳයි. එහෙනම් අපි එක එක සංඥාව භාවනා කරන්න යොදා ගමු. අපි මුලින්ම අනිච්ච සංඥාව අරගමු. ආයි මේ සංඥා ටික ලිස්ට් කරොත් අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, ප්‍රහාණ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, සියලු ලෝකයන්හි කිසිවක නොඇලෙන සංඥාව. සබ්බ ලෝකේ කියන්නේ මනුස්ස ලෝක විතරක් නෙමෙයි මුළු මහත් ලෝක ඔක්කොගෙම කිසිම දෙයක නොඇලෙන සංඥාව. ඊළඟට සියලු සංස්කාරයන්ගේ පිළිකුල් සංඥාව. ඊළඟට ආනාපාන සතිය. ඒ ඔය විදිහටයි සූත්‍රෙන්නේ. මේකෙන් විශේෂයෙන් මෙන්න මේ අසුභ ආදීනව දෙක ටිකක් සමතයට බරයි. ඒ නමුත් මෙතන භාවිතා වෙලා තියෙන මේ සංඥා දෙක දුක්ඛ සංඥාව වෙනුවටයි. දුක්ඛ ශරීරයේ තියෙන දුක්ඛ ස්වභාවය තමයි මේ දෙක එකතු කරලා ගත්තොත් තේන්නේ. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව මේ දෙක දුක්ඛ සංඥාටයි වැටිලා තියෙන්නේ. කයේ දුක තමයි එතන පෙන්නන්නේ. ඉතින් එතන විදර්ශනා පැත්තට බර කරලා තමයි මේ සංඥාව තියෙන්නේ. හොඳයි, කවුරු හරි මොකක් හරි අහන්න හැදුවොත් මට. ඒක තමයි මහත්තයාත් අහන්න හැදුවේ. එතන අර අනිත්‍ය දුක් දෙන තියෙන ත්‍රිලක්ෂණයේ දුක්ඛ සංඥා පුතුල කියලා දැන් මහත්තයා කිව්වට පස්සේ ඒක තමයි. ඔව්, මේක අර සමත මට්ටමේ අසුභයක් ආදීනවයක් වෙනලා දෙනවට වැඩිය
අර දුක්ඛ සංඥාව ටිකක් පොඩි වෙනසකට ලක් කරලා තමයි ওই දෙක විදිහට තියෙන්නේ කියලා පේනවා මේ සූත්‍රය බලනකොට. නැයි අපි එහෙනම් එතනින් ඉදිරියට යමු නේද? ඒ වගේම තවත් ප්‍රශ්න වගේක් තිබුණා මේ ටිකේ අදාළ තැන්වලදී නැවත අරගම්මු. ඒ සූත්‍රයට සූත්‍ර කොටසට අදාළ වෙන විදිහට. නැහැ. තව ප්‍රශ්නයක් පසුව අපි ඒක අරගම්ම. ඒක යොමු වෙලා තිබුණේ මෙන්න මේ සංඥාව ගැන. සියලු සංස්කාරයන්ට හිතේ තියෙන කැමැත්ත අඩු කරන සංඥාවක් තියෙනවා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා. ඒකෙන් සියලු සංස්කාර පිළිකුල් කරනවා හිතේ. ඒ සංඥාවයි අනිත්‍ය සංඥාවයි දෙකේම අනිච්ච කියන වචනේ එදිලා තියෙන හින්දා ඒ දෙක සමාන අසමානකම් අහපු ප්‍රශ්නයකුත් තිබුණා. අපි ඒක මේ සංඥා දෙක සිද්ධ කරන් පස්සේ සාකච්ඡා කරමු. ඒ කියන්නේ මේ භාවනාවත් කරලා මේ භාවනාවත් කරුවෙන් පස්සේ ඒ දෙකේ වෙනස ගොඩක් පැහැදිලි වෙයි. ඒ ප්‍රශ්න දෙක මම එදා ඒ සාකච්ඡාවට තියාගත්තා. මේ සංඥා දෙක ගොඩාක් වෙනස්. ඒ නිසා දෙකම කරන් පස්සෙම සාකච්ඡා කරමු ඒක. එනම් මුල් භාවනා විදිහට අනිත්‍ය සංඥාව වඩන්න තමයි උත්සාහ කරන්නේ මෙතන ඉඳලා. සූත්‍රයට යොමු වෙලා සූත්‍රයේ කරුණුත් එක්ක ගලපලා සංඥා වඩමු අපි. මේ විදිහටයි බුද්ධ වචනය. කුමක්ද ආනන්ද අනිච්ච සංඥාව? මේ සඳහා ආරණ්‍යකට හරි රුක්මුලකට හරි සොඤ්ඤාගාරයකට හරි කෙනෙක් ගිහිල්ලා මේ විදිහට සිහි කරන්න. රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්ඡන්ති. ඒ තියෙන සිහි කරන්න ඕනේ විදිය. ඉති මේසු පංච උපාදානස්කන්ධේ. මේ විදිහට උපාදානස්කන්ධ පහේම අනිච්චානුපස්සී විදිහට විහරණය කරන්න. මෙන්න මේකටයි ආනන්ද අනිච්ච සංඥාව කියලා කියන්නේ. සිංහලට අරෝ ගත්තොත් ඔන්න ඔය වගේ අර්ථයක් තමයි එන්නේ. පඩක් කියවන්න එක. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානස්කන්ධ පහේ අනිත්‍යානුපස්සීව වාසය කරන්න. ඒක තමයි දීලා තියෙන අවවාදය. එතකොට මේ සූත්‍රයේදී වැඩි විස්තර නැහැ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ රූප අනිත්‍යයි කියලා කිව්වහම කොහොමද ඒක හිතන්න ඕනේ? අනිත් වේදනා අනිත්‍යයි කියලා කිව්වහම කොහොමද හිතන්න ඕනේ කියලා මොකුත් විස්තරයක් නැහැ. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ටික දන්න හින්දා වෙන්න ඕනේ. මේ විදිහට හිතන්න කියලා තමයි තියෙන්නේ. ওই ටික තමයි අවවාදය. එතකොට ඒ කියන්නේ අපිට තවත් අනික් යමාර සූත්‍ර එකක් කාරණාවක් දෙකක් ඕනේ වෙනවා මේකේ තව ටිකක් පැහැදිලි කර ගන්න. මොකද මේ සූත්‍රය අර ගොඩාක් පෙරපින් සහිත ස්වාමීන් වහන්සේ කෙනෙකුට දේශනා කරපු එකක් නිසා හරි කෙටි. වැඩි විස්තර එතන එන්නේ නැහැ. ඒ නිසා අපි තවත් සූත්‍රය බලමු. කොහොමද මෙනෙහි කරන්න ඕනේ කියලා දේශනා කරපු අනිච්ච සංඥා සූත්‍රය සංයුක්ත නිකායේ කන්ද සංයුක්තේ මේ විදිහට තියෙනවා. මහණෙනි, ඊට කලින් පොඩි කොටසක් මගේ අද මම හරි මේ ටික තමයි අපිට ඕනේ. මහණෙනි, කෙසේ වඩන ලද්ද? කෙසේ බහුල කරන ලද්ද? මෙතන මෙසේ නෙමෙයි කෙසේ වෙන්නවනේ. කෙසේ බහුල කරන ලද්ද අනිච්ච සංඥාව? මේ කාමරාගය, රූපරාගය, අරූපරාගය, ඒවා එතන අස්මිමානය වෙනකම්ම තියෙනවා.
ඒ අකුසල ධර්ම ගෙවයිද යත් මෙන්න මේ විදිහට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ ඒ විදිහට ඉති වේදනා සමුදයෝ ඉති වේදනස්ස අත්තගමෝ කියලා ස්කන්ධ පහටම විඥාණය වෙනකම්ම ස්කන්ධ පහටම හිතන්න කියලායි තියෙන්නේ එන්න මේ විදිහට වඩපු අනිච්ච සංඥාව තමයි මේ ප්‍රතිඵල නිවැරදි ප්‍රතිඵල අරන් ගෙනත් දෙන්නේ කියලායි තියෙන්නේ එතන. වඩන්න ඕනේ විදිහ ඒ සූත්‍රයෙන් හම්බෙනවා. අපි කරන්න ඕනේ මෙහෙම රූප අරමුණු කරමින් අපි හිතන්න ඕනේ මේ තමයි රූප. ඉති රූපං කියන්නේ මේ තමයි රූප. ඉති රූපස සමුදයෝ කියන්නේ රූප හටගැන්ම මෙහෙමයි කියලා හටගැන්ම සිහි කරන්න ඕනේ හටගැන්ම මෙසේයි කියලා සිහි කරනකොට හටගන්න හේතුත් එක්කම මේ හේතු නිසායි හටගන්නේ මෙන්න මේවයි හේතු කියලා සිහි කරන්න ඕන රූප අස්තංගමේ මෙසේ අස්තංගම කියන්නේ අහෝසි වෙලා යනවා කියන එක රූප නැති වෙන්නේ මෙන්න මේ හේතු නැතිවීම කියලා රූප ගැන මේ තුන් විදියට සිහි කරන්න කියලා කියනවා ඒ තමයි අනිච්ච සංඥාව. රූපයන් කෙරෙහි අනිච්ච සංඥාව තමයි යම් රූප අරමුණු කරලා මේ තමයි රූප. මෙන්න මෙහෙමයි මේවා හටගන්නේ. මෙන්න මෙහෙමයි මේවා බිඳිලා යන්නේ. කියලා හිතනවා නම් ඒ තමයි රූපේ අනිච්ච සංඥාව. වේදනා අරමුණු කරමින් හිතනවා නම් මේ තමයි වේදනා. මෙන්න මෙහෙමයි මේ වේදනා හටගන්නේ. මෙන්න මෙහෙමයි මේ වේදනා අහෝසි වෙන්නේ. අන්න වේදනාවල අනිච්ච සංඥාව ඊළඟට සංඥාවල අනිච්ච සංඥාව තමයි යම් සංඥා අරමුණු කරලා හිතනවා මේ තමයි සංඥා මේ සංඥා හටගන්නේ මෙහෙමයි මේ සංඥා වෙනසිලා යන්නේ මෙහෙමයි ඊළඟට සංකාරවල සංකාර කිව්වම අපි දන්නවනේ චේතන කාය වචී මනෝ සංචේතන එන්නේ සංකාර අරමුණු කරලා මේව තමයි සංකාර මෙන්න මේ විදිහටයි මේ සංකාර හැදෙන්නේ මේ විදිහටයි මේ සංකාර හැදෙන්නේ මෙන්න මේ විදිහටයි මේ සංකාර හොසි වෙන්නේ බිඳ වැටෙන්නේ ඊළඟට විඥාණය අරමුණු කරමින් හිතන්න කියනවා මේ තමයි විඥාන මේ විඥාන හටගන්නේ මෙහෙමයි මේ විඥාන බිඳිලා යන්නේ මෙහෙමයි හොසි වෙන්නේ මෙහෙමයි හරි පැහැදිලි මේ ක්‍රමයට තමයි අනිච්ච සංඥාව වඩන්න ඕනේ. ගිරිමානන්ද සූත්‍රයේ මේ ක්‍රමය කියලා නැහැ. ගිරිමානන්ද සූත්‍රයේ දේශනා වෙන්නේ රූපං අනිච්චං කියලා හිතන්නේ විතරයි. එතකොට ඒ හිතන විදිය මේ අනික් සූත්‍රයෙන් අපි ගන්න සිද්ධ වෙනවා. මේ තියෙන සාරාංශය. පහටම හිතන්න ඕනේ විදිය. එතකොට එතන භාවනා කරන අයට එන ප්‍රශ්නයක් දැන් මේ පහ අරගත්තොත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අරමුණු කරන්න පුළුවන් දෙයාකාරයකට කොහොමද දෙයාකාරය පරිත්ත නිමිත්තක් විදිහට අරමුණු කරන්න පුළුවන් පරිත්ත කියන්නේ කුඩා නැත්නම් සීමා කරපු නිමිත්තක් විදිහට පුරුදු වෙන්න පුළුවන් මොලින් ඒ කියන්නේ අපි හිතමු ආධ්‍යාත්මික රූප ඉතරක් අරගන්නවා. ඒකෙනුත් ඕනනම් ඇඟ ඉතරක් ගන්නවා. ඇහැ කන නාසය දිව ගන්නෙ නැතුව. ඇඟ ඉතරක් අරගෙන එතකොට අපි කියනවා පරිත්ත නිමිත්ත. මොකද ඒක කුඩයි. සීමා සීමාවක් පනවලා තියෙන තමන්ගේ කියලා. මේ හරිය තියෙන. එතනත් ඇහැ කන නාසය දිව අතහැරලා ඇඟ ඉතරක්. අන්න හැම ගන්නකොට අපි කියනවා ඒවා පරිත්ත කියලා. උදාහරණයක් මම මේ පෙන්නන්නේ. ඊළඟට මේ ඇඟට විතරක් දැනෙන වේදනා ටික ගන්නකොට එතනත් වේදනාවල පරිත්ත. පරිත්ත කියන්නේ කුඩා කරලා aran තියෙන. ඉතින් එහෙම පුරුදු වෙලා හැබැයි පස්සේ අපි හිත දියුණු කරන්න ඕනේ අනත්ත නිමිත්තට යනකම්. මම හිතන්නේ මේවා ඔයගොල්ලෝ කරන ඒවා නිසා විශේෂයෙන් හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. නමුත් අලුත් අයත් ඉන්න පුළුවන් නිසා මම මේ ආයේ පොඩ්ඩක් මතක් කරනවා. ගැටලු සාගත තැන් තිබුණත් අහන්න මේ කියාගෙන යන අතරෙම පරිත්ත සහ අනත්ත කියන නිමිති දෙකම
ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන් මේ ඕනෑම ස්කන්ධයක් කෙරෙහි භාවනාව පුහුණු වෙන්න. ඊළඟට අපි මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මහවග්ගයට උද්‍යප්පේ ඥාන කොටසට ඔගලන් එක්කන් යනවා. හේතුව තමයි අර කලින් සූත්‍රයේ තිබුණනේ ඉති රූපා ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියලා. මේ තමයි රූප, මේ තමයි රූප හැදෙන විදිය, මේ තමයි රූප බිඳෙන විදිය කියලා සිහි කරන්න කියලා. ඉතින් නමුත් සිහි කරන්න ගියාම කෙනෙක් ඒ විදිහට කරන්න ගියාම මේ තමයි රූප හැදෙන විදිය කියලා හිතනකොට ඔන්න අපිට එක එකේ වහිතෙනවා කොහොමද රූප හැදෙන්නේ කියලා. ඒ නිසා ඒකත් අපිට සූත්‍රයෙන්ම ගන්න වෙනවා. මම මේ උද්‍යප්පේ ඥාන කොටස ඉදිරිපත් කරන්නේ ඒකයි. ඉති රූපං කිව්වහම මේ තමයි රූප. ඒක පෙන්නනවා විභංග ප්‍රකරණය අභිධර්ම පිටකේ පෙන්නනවා මෙන්න මේවා තමයි රූප කියලා. ඇස කන නාසය දිව ශරීරය වර්ණ ශබ්ද ගන්ධ රස පහස් රස ළඟට පඨ වියාපෝ තේජෝ වායෝ අර්ධ රූපේ සහ අරසුකුම රූපටි. ඔය ඔක්කොම තමයි රූප කියලා කියන්නේ. ඉති රූපං කියලා කියන්නේ ওই ටික. ඕකෙන් ඔක්කොම රූප ටික අරගන්න නම් භාවනාවට අපි කියන අනත්ත නිමිත්ත කියලා. ඕකෙන් කුඩා කුඩා කොටස් තරම් භාවනා කරනකොට අපි කියන පරිත්ත නිමිත්ත කියලා. පැහැදිලි වුණාද ඒක? දැන් ඊළඟට එහෙනම් ඕන වෙනවා ඉති රූපස්ස සමුදයෝ කියන. දැන් අපි ආයෙත් පැහැදිලි කරනවා ඉස්සර කියපන්. අනන්ත ඒ රූප ටික අනත්ත අනිත්ත කියලා බලන්නේ. අනිත්ත කියලා කියන්නේ අපි අර ලොකු ඔක්කොම එකට ගන්න තරම් හිත ශක්තිමත් නැති කාලයක හෝ නැති කෙනෙක් නම් එයාට ලේසියෙන් අරමුණු කරන්න පුළුවන් නම් මේ එයින් පොඩි කොටසක් අපි හිතමු මේ ඇඟ කියන ටික විතර. අපි හිතමු මේකෙන් මෙන්න මේක පොඩි කොටසක් අපි මේ ශරීරය කියන ටික විතරක් තෝරගන්න. මේ තමයි රූප. මෙහෙමයි මේ ශරීරය හැදෙන්නේ, මෙහෙමයි මේ ශරීරය බිඳෙන්නේ කියලා ඒ ශරීරයේ අනිත්‍ය සංඥාව වෙනම ගන්න පුළුවන් යා. හැබැයි ඒක රූපස්කන්ධයේ අනිත්‍ය සංඥාව නෙවෙයි. ඒ රූපස්කන්ධයෙන් තෝරගත්ත පුංචි කොටසක අනිත්‍ය සංඥාව. ඉතින් අපි දන්නවනේ දැන් හැමදේම හිමින් හිමින් පුහුණු වෙන්න ඕනේ. ඔක්කොම එකපාර බැරි අය එහෙම තමයි පුහුණු වෙන්නේ. ඔගොල්ලොත් මම හිතන්නේ මුලින් කරන්නේ නැත්නම් එහෙම නේද? එතකොට අපි කියනවා මේ පරිත්ත නිමිත්තක් පරිත්ත රූප නිමිත්තක් තමයි ආරමුණු කරලා තියෙන්නේ කියලා. එහෙම එහෙම පුරුදු කරලා යම් වෙලාවක පුළුවන් කෙනෙකුට දැන් අපි අද කරේ අද සිහිය පිහිටවා ගන්න අර සතිපට්ඨාන භාවනාවේදී ඔයගොල්ලෝ කොහොමද ඇඟවල් වලට සිහිය පිහිටවන්නේ? ආධ්‍යාත්මික ඊළඟට බාහිර. බාහිර කියවම සියලු ලෝකත. يعني ඒ වගේ අප්‍රමාණ කරලා තමයි රූපයන්ගේ සිහිය පිහිටවන්නේ. එතකොට කියනවා අනත්ත නිමිත්තක් කියලා. සීමාවක් අනෝපු නැති නිමිත්තක් කියලා. පැහැදිලි වුණාද ඒක? දෙක වෙනස. පැහැදිලි මාත්ම. එතනදී මේ සංවිධිය කොටසක් වෙනව ගත්තාමත් එතන තව සීමාවක් වෙනවා. ඒක සමාන්තරම් කරනකොට තව සීමාවක් වෙනවා. හරි. ඔන්න පොඩි කොටසක් කරගෙන තව සීමාවක්. එතකොට කියනවා අති පරිත්ත කියලා. ගොඩාක් කොඩන අපි තම ශරීරයේ අපි ගන්නවා පෙනහල්ල විතරයි. අරගෙන පෙනහල්ල හැදෙන්නේ මෙහෙමයි පෙනහල්ල බිඳෙන්නේ මෙහෙමයි කියලා එහෙම හිතනකොට අපි ගන්න නිමිත්ත අති පරිත්ත කියලා. ඉතාලම කුඩයි. තවත් ඕනනම් රූප කලාප මට්ටමටම ගෙනියන්න පුළුවන්. ඉතාලම කුඩයි එතකොට. එහෙම එහෙම ඉතින් අර කුඩා නිමිති වලට පුහුණු වෙන්න පුළුවන්. කොහමරි අන්තිමට ඉතින් අප්‍රමාණ නිමිත්ත තමයි අපි පුහුණු වෙන්න ඕනේ. මොකද අපේ උපාදානිනේ අපි දුරු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනුසේ වශයෙන් තියෙනවා අපේ උපාදාන මේ ලෝක තලවල තියෙන විවිධ රූප කෙරෙහි. උදාහරණයක් විදිහට අපි හිතමු අපි දෙවි කෙනෙක් වෙලා හිටපු කාලේ ඒ දෙවි දිව්‍යමය රූප සම්බන්ධේ දිව්‍යමය ශබ්ද සම්බන්ධයෙන් එහෙම අනුසේ විදිහට දැනට උපාදාන තියෙන්න පුළුවන්. අනුසේ කියන්නේ මේ දැන් නැහැ යටපත් වෙලා තියෙන නමුත් පස්සේ කාලෙක අර කලින් ඒ පෙර ඇසුර මතුවලා එන්න පුළුවන්. ඒවට කියනවා ආශ්‍රව කියලා. ආශ්‍රව ගෙවා ගන්න නම් අනත්ත නිමිත්තටම භාවනාව සිද්ධ කරන්න. පරිත්ත නිමිති වල සිද්ධ කරලා මදි.
උදාහරණයක් මම කියන්නම්කෝ දැන් අපි තුමේ මනුස්ස රූපේ අපි අරගන්නවා මේ හිස් මුද්‍රණය මේ පාදාන්තය අතර අරගෙන මේක ගැන කලකිරෙන විදිහට භාවනා කරනවා භාවනා කරලා අපි තුම අපිට අපි නිර්වාණ අවබෝධය ලැබෙන්නේ ඉතින් අපි ඊට කලින් මිය ගියා මිය ගිහිල්ලා දැන් දිව්‍ය ලෝකේ අපි උපදිනවා කියලා හිතන්නේ දැන් දෙවි කෙනෙක් වෙලා ඉන්න කාලෙට මේ මනුස්ස ඇඟක් එහෙම යාට අරමුණ වුණාද භාවනාවක් නොකරම දෙවි කෙනෙකුට මනුස්සය ඇඟක ගඳ තමයි දැනෙන්නේ. භාවනා කරපු දෙවියන්ටත් නොකරපු දෙවියන්ටත් ඔක්කොටම මනුස්ස ඇඟ ගඳයි. ඒතර මනුස්ස ඇඟේ තියෙන පිළිකුල් බව අමුතුවෙන් අවබෝධ කරන්න දෙයක් නැහැ එතනදී. මම මේ කියන්න හදන්නේ පිළිකුල් භාවනාව මෙහෙදි වැඩුවත් නොවැඩුවත් ඔයගොල්ලෝ දෙවි කෙනෙක් කියලා ඉන්නකොට මනුස්ස ඇඟ පිළිකුල් බව. ඉතින් එතකොට අර පරිත්‍ත නිමිත්තක වඩා ගන්න එකේ තේරුම මොකද්ද? මොකද ඒ භවය අතහැරලා වෙන භවයකට ගියාම අරක කොහොමත් අසුබ දෙයක් විදියට පේනවා නะ මං කිව්ව දේ පැහැදිලි වුණාද දන්නේ දැන් මම මේ කියන්න හදන්නේ ඔයගොල්ලෝ දැන් පිළිකුල් භාවනාව වැඩනවා ගොඩාක් මනුස්ස ඇඟක තියෙන පිළිකුල බලලා තව කෙනෙක් ඉන්නවා පිළිකුල් භාවනාව වැඩන්නේ නැහැ නමුත් එයා වෙන මොකක් හරි කුසලයක් කරලා එයත් දෙවි කෙනෙක් කියලා උපදිනවා මේ වැඩපු කෙනත් දෙවි කෙනෙක් කියලා උපදිනවා එහෙම උපදින දෙන්නටම මනුස්ස ඇඟ කරමුණු වුණොත් දැක්කොත් එහෙම ගඳයි දෙන්නටම වැඩපු කෙනාටත් නොවැඩපු කෙනාටත් මනුස්ස ඇඟ පිළිකුල් හේතුව එයා දිව්‍ය භවයක ඉන්නේ හරියට දැන් උදාහරණයක් කිව්වොත් දැන් ඕගොල්ලන්ට කැරපොත් එක්ක ගත්තොත් කැරපොත් එක්ක ඇඟ මකුළුවේ ඇඟ දැක්කහමම පිළිකුල් ඉතින් දැක්කහමම ඒ වගේ දැන් දෙවි කෙනෙකුට අපේ ඇඟක් දැක්කහම දැක්ක ගමන් පිළිකුල් දැක්ක ගමන් ගඳ දැනෙන්නේ ඒගොල්ලන් ඉතින් එතකොට ඒ කියන්නේ අපි භවෙන් භවයට මාරු වෙනකොට මේ පිළිකුල කියන එක වෙනස් වෙනවා ඒ නිසා අපි වඩන්න ඕනේ අනත්ත නිමිත්තට ඒ කියන්නේ සියලු භවයන් හිතන සියලු රූප කෙරෙහි කලකිරෙන විදිහට තමයි අන්තිමට වඩන්න ඕනේ කොයි භවයට මාරුණත් අපි කලින් වඩාගත්තේ කලකිරීම තියෙනවා. හොඳනේ මට ඒක හරියට කියාගන්න පුළුවන් වුණාද කියලා මම අදහස් කරන දේ පැහැදිලි වුණාද ඒක? මහත්මයා ඒක තේරුණා. මහත්මයා මෙහෙම අදහසක් හිතට එනවා. ඒක අහන්නේ. දැන් රූප කලාප වශයෙන් අපි ආරමුණු කරනකොට ධාතු මනසිකාරයේදී ඒක අර්ථතරේ ලේසි කියලා හිතන මොකද ඒක ගොඩාක් පුදු බවක් ඇති වෙනවා. ඒ පොදු බව අර ගොඩක් බාහිරට ගෙන යන්න ලේසි මොකද අනිවාර්යයෙන්ම මේ ටික තියෙනවා. නමුත් ඇඟක් ඇඟක් ගත්තාම ඒකෙත් යම් යම් වෙනස්කම් හින්දා එතනට වැඩිය පහසු බවක් ඇති වෙනවා කියලා හිතන ගිවක් ඇති වෙනවා. හරි. නමුත් රූප කලාප වලට පිළිකුල් භාවනාව අපි ගන්න නැහැ නේද? රූප කලාපේ කොහොමද පිළිකුල් කියලා භාවනා කරන්නේ? එහෙමයි. එතන වැරද්දක් වෙනවා. ඒක වෙනම භාවනාවක්. එතකොට ඒක උපේක්ෂා භාවනාවක්නේ. ධාතු මනසිකාරය කියන්නේ උපේක්ෂාව හිතේ වැඩෙන භාවනාව. මම මේ පෙන්වන්න හදන්නේ අර රූප ගැන මේ පිළිකුල් විදියට වඩපු භාවනාව වෙන භවයකට ගිහාම භාවනාව වඩපු කෙනාටත් නොවඩපු කෙනාටත් අනික් භවයේ ඉන්න ඇඟක් පිළිකුල් විදියට කොහොමද දැర్శණය වෙන්න පුළුවන්? ඒක නිසා මම මේ කියන්න හදන දේ තමයි අනත්ත නිමිත්තට කෙනෙක් භාවනා නොකරොත් සිද්ධ වෙන අකටයුතු තමයි මම මේ පෙන්වන්න හදන්නේ. පරිත්ත නිමිති වලට භාවනා කරොත් වෙන භවයකට ගියාම සමහර වෙලාවට අපේ අර අනුසය විදිහට අර ඔක්කොම ඒවා කෙලෙස් එහෙමම තියෙනවා. අනත්ත නිමිත්තට භාවනාව සිද්ධ කරගත්තනම් ඒ ප්‍රශ්නේ මගහැරෙනවා. ඒ නිසා අපි පරිත්ත නිමිති වලින් පටන් ගත්තට හිත ශක්තිමත් වෙන්න වෙන්න අපි අනත්ත නිමිති වලට මාරු වෙන්න ඕනේ. අප්‍රමාණ නිමිති වලට මාරු වෙන්න ඕනේ. අද අපි කරන්න යන්නේ අප්‍රමාණ නිමිති. මම දෙකම කරලා පෙන්නන්නම්. එතකොට ලේසියනේ නේද? දැන් අපි ආපවරාපු කාරණාවට යමුකෝ. උදයබ්බේ ඥානයේ විදිහට අපි ගන්න යන්නේ මේ ඉති රූපස සමුදයෝ කියලා කියන්නේ මොකද්ද කියලා. අපිට හිතෙන දේම ගන්න බෑ. ධර්මයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙමයි රූපේ සමුදේ වෙන්නේ කියලා. අපි ඒකම ගන්න වෙනවා. කොහොමද රූපේ සමුදේ වෙන්නේ? මෙන්න මේ විදිහට. මෙන්න මේ සමුදේ ධර්ම ටික ප්‍රත්‍ය විදිහට ඉදිරිය තමයි රූපයක් හැදෙන්නේ කියලා. අවිද්‍යාව
තණ්හාව පූර්ව කර්මයේ සහ කබලින්ක ආහාරය. මේ හතර ඔයගොල්ලෝ දන්නවා කලිනුත්. මෙතන තමයි මේ සඳහන් වෙන්නේ. ඒ ටික කියව ගන්න තව ටික. එතකොට ඉතිරූපස සමුදයෝ කිව්වහම මේ සමුදය ධර්මත් සිහි කරන්න කියලා කියනවා. නිබ්බති ලක්ෂණයත් සිහි කරන්න කියලා. නිබ්බති ලක්ෂණය කියන්නේ මේ හතර තියෙනකොට ඇඟක් උපදින ස්වභාවය. ඒ ස්වභාවයට කියනවා නිබ්බති ලක්ෂණය. ඔන්න ඉතිරූපස සමුදයෝ කියන එකේ අරමුණ අදහස. ඉතිරූපස අත්තංගමෝ කියන එකේ අදහස මේකයි. මේ නිරෝධ ධර්ම. නිරෝධ ධර්ම කියලා කියන්නේ අවිද්‍යාව වෙනුවට විද්‍යාව ඉපදී. තණ්හාව වෙනුවට තණ්හාව දුරු වී. විපාකයේ වෙනුවට විපාකයේ ගෙවියා. කබලින්කාහාරය නැතිවීම. මෙන්න මේ කියන ධර්ම නිරෝධ ධර්ම කියලා. ඒ වගේම විපරිණාම ලක්ෂණයත් එක්ක සිහි කරන්න කියලා. ඒකම වෙනස් වෙලා යනවා නැති වෙලා යනවා. ඔන්න ඉතිරූපස අත්තංගමෝ කියන වචනට අර්ථ දැක්වීම අපිට දැන් හම්බ වෙනවා. දැන් එහෙනම් මේ තුනම පැහැදිලි නේද? ඉතිරූපස සමුදයෝ ඊළඟට ඉතිරූපං ඊළඟට ඉතිරූපස අත්තංගමෝ. ඔය වචන තුනම දැන් සූත්‍ර තුනක් ආදරෙන් තමයි අපිට ගන්න උනේ. නමුත් ඔය විදිහට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ අපිට සිහි කරන්න. මේ සිහි කිරීම මේ විදිහටම කරන්න වෙයි පොඩ්ඩක්වත් වෙනස් කරන්න යන්නේ නැතුව. මොකද එතකොට අපේ භාවනාව අසම්පූර්ණ වෙනවා. ඒ ටික කලිනුත් කතා කරලා තියෙනවා. නමුත් ඇත්තත් ඉදිරිපත් කරා ඒකේ වැදගත්කම නිසා. සර් සමා වෙන්න මේ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නකෝ මේ සාමාන්‍යයෙන් අන්‍ය තීර්ථක කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ නොවෙලා ඉන්න වෙලාවක සාමාන්‍යයෙන් ඔය අසුභ භාවනාව වගේ දෙයක් ලෙදිස් කුණුපය වගේ භාවනාවක් කළා එයත් ඇත්තටම මේ රූපයක අසුභය අර කිව්වා වගේ දෙවියන්ට වගේම යටත් මේකේ පිළිකුල දැනෙලා බ්‍රහ්මලෝකෙ ගියා කියනකො එතකොට එයාට මේ එයා පිරිහෙන කොට එතනින් ආපහු කොහොමද දැන් ඒ ඥානය එයාට පිහිටන්නේ නැත්තේ කොහොමද සර්? ඒ මොකද භවයෙන් වැහෙනවා කියලා කියන සමතය. දැන් අපි සමතය සමත භාවනහරහා වඩා ගන්න සංඥා වෙන භවයකට මාරු වුණාම ඒ විදිහටම රඳන්නේ නැහැ. භවයෙන් වැහිලා යනවා. විදර්ශනා සංඥා වඩා ගත්තොත් ඒවා භවයෙන් වැහෙන්නේ නැහැ. ඊළඟ භවවලටත් අදාළයි. මොකද අපි අර අනත්ත් නිමිති අරමුණු කරලානේ කරන්නේ. එතකොට ඊළඟ භවයටත් ඒ සංඥාව ශේෂ වෙනවා. ඒකයි වෙනස. ඒ හින්දා සමතේ ඉතින් ආනිසංශ තාවකාලිකයි. යම් භවය ගාන ගියන් පස්සේ ඒ ආනිසංශය ඉවරයි. ඒ නිසා ඒක ස්ථිර නැති බවක් තමයි ඒ ආනිසංසල තියෙන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් ඔයගොල්ලෝ මීට පෙර අසුභ භාවනාව වඩලා ඇති මේ මනුස්ස ශරීර ගැන. නමුත් අද ආපහු මනුස්ස ශරීරයක් පරිහරණය කරනවා නැවත ලැබිලා. ඒ මොකද ඒ අර කලින් වඩාගත්ත සංඥා තිබුණාට ඒවා සමහර වෙලාවට භවවලින් වැහිලා යනවා. ඒ විපාක වලින් වැහිලා යනවා. එතකොට අපිට ඒකේ ප්‍රතිඵලය ගන්න බෑ හැම භවයකදී මෙතනින් යනවා. ඉතින් ඒක පැහැදිලිනේ. දැන් සමත භාවනා කියන ඒවා බුදු පියාණන් වහන්සේ නැති කාලවල තියෙනවා. නමුත් නිර්වාණ අවබෝධයකට කෙනෙක් යන්නේ නැහැ. භවයන් අතර මාරු වෙවි ඉන්නවා ඒගොල්ලෝ. ඉතින් ඒකෙන් තේරෙනවා සමත භාවනා කොච්චර කරත් භවය අතර මාරු වෙද්දී ඒවායේ හැකියාවන් වැහිලා යනවා. ඒව ගැන ස්ථිර බලාපොරොත්තු තියන්න බෑ කියන්නේ. මගේ අදහස උනේ මේ සර් මේ දැන් අපි සාමාන්‍ය කෙනෙක් වුණත් දැන් මේකේ ඇත්තටම රළු ශරීරයක් නෙවෙයි තියෙන්නේ මෙතන පටවි ස්වභාවයක් කියන එක මේ බුද්ධ භාවනාවේ විතරක් නෙවෙයිනේ. එතකොට පටවි ස්වභාවය
ආපෝ ස්වභාවයෙන්. එතකොට එහෙම දෙයක් වඩලත් මේක මට තේරෙන්නේ නැහැ ඇයි දැන් එච්චර විදියකට මේ රළු ශරීරයක් නෙවෙයි මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවයක් කියන ධර්මතාවයත් එයාට අවබෝධ වෙලා ඒක කොහොමද ආපහු මේ රළු තත්ත්වයට මේ රිටර්න් වෙන්නේ කියන එකයි පැහැදිලි නැත්ත සම් මේ මේ සර් හරි එතකොට කර්ම විපාකයේ ගෙවිලා යන දවසට මේක වෙන්නේ දැන් එයා ඒ පිනක් ඒ කරගත්තේ එහෙම වැඩලා ඒ පින ස්ථිර නැහැ පින කියන එකේ ආනිසංශය අස්ථිරයි යම් කාලයකට පැවතිලා නැති වෙලා යනවා එතකොට ඒ වඩාගත් එක අහෝසි වෙනවා ඒ නිසා කල්ප කොච්චරක් හරි ආ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඒක අහෝසි වෙලා ආපහු අර අනුසය කෙලස් මත වෙලා ආපහු ඇඟක් දරන්න මෙහෙට උපදිනවා ඒ පින ගැන කලකිරෙන ඔබතුමා කිව්ව එකම හොඳ උදාහරණයක් අස්ථිර බව එතකොට සර් අපි එතන කෙයාර්ෆුල් වෙන්න ඕනනේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය මේ වඩන එක සාමාන්‍ය ලෝකයේ තුලද පටවිය ආපෝ තේජෝ වායෝ ස්වභාවයද නැත්නම් අර විදර්ශනා මට නම් ඒක තේරෙන්නේ නැහැ. මේ සර් කොච්චර කියලා දෙන්න උත්සාහ කරත් මගේ මේ උකුණු මොලේට ඒක යන්නෙම නැහැ. මේ ලේසි නැහැ. මේ ඉතින් ඒක වෙනස මේකනේ දැන් වෙනස තියෙන්නේ අරගොල්ලෝ පටවිය ආපෝ තේජෝ වායෝ හොඳ නෑ කියලා වැඩලා අරූප සංඥාවක් අල්ල ගන්නවානේ. ඒ කියන්නේ අරූප ලෝකවලට යනවා. ගියාට ඒගොල්ලෝ කවදාවත් පඨවි ආපෝ තේජෝ වායෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වැඩලා නැහැ. ඒගොල්ලෝ වැඩලා තියෙන්නේ අරූප සංඥාව රූප සංඥාවට වැඩිය හොඳයි කියලා විතරයි. මං කියන්නේ පැහැදිලිද දන්නේ? යම් කෙනෙක් අරූප සංඥාව අල්ලගන්නේ රූප සංඥාව අතාරින්නේ අරූප සංඥාව අල්ලගෙන ඒගොල්ලෝ දැන් බුදු පියාණන් වහන්සේ කියලා දෙන ක්‍රමයේදී වෙන සංඥාවක් අල්ලගෙන අර කතරිනවා නෙවෙයි සියලු සංඥා ගැන කලකිරීමක් එන්නේ ඒ නිසා ආපසු හැරෙන්නේ නැත්තේ ඒගොල්ලෝ ඒ කියන්නේ සංඥා නිරෝධය දැකලා නේද සර් අන්න හරි සංඥා නිරෝධයක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දැන් අරගොල්ල හැම වෙලේම බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ රූප සංඥාව අතහැරලා අරූප සංඥාව වඩලා අරූප සංඥාව අල්ලගෙන තමයි ගිහින් තියෙන්නේ. ඒ නිසා තමයි ආපහු රූප සංඥාවට එන්න වෙන්නේ ඒගොල්ලන්ට. මොකද අරූප සංඥාව වැඩිීමේ අනිජ්ජාපි සංකාරයේ කුසලය ඉවර වෙනවා යම් දවසක. ඉවර වුණාම නැවත රූප සංඥාව හිතේ හැට ගන්නවා. එතකොට අසඤ්ඤතලයට යන කෙනෙක් සර් කොහොමද ඒත් එහෙමයි ඒ සංඥා යටපත් වෙලා තියෙන්නේ කුසල කර්මයක් යම් පෙර පිනක විපාකයේ විදිහට. ඒ විපාකයේ ගෙවුනහම ආයේ සංඥා හැදෙන්න පටන් ගන්නවා. එතකොට සංඥාවේ නිරෝධයයි අසංඥයයි කියන දෙක අතර වෙනස සියුම්ම විස්තර කරන්න. සංඥා නිරෝධය කියන එකේ අනුසය නැහෙනේ. අනුසය කියලා කියන්නේ නැවත සංඥාවක් හට ගැනීම නැහැ එතන. නැවත කවදාවත් සංඥාවක් හටගන්නේ නැත්නම් තමයි සංඥා නිරෝධය කියලා කියන්නේ. අසංඥ කියලා කියන්නේ දැනට සංඥා නැහැ පස්සේ හටගන්න පුළුවන් කියන එක. ඒ වුණාට එයාට ඒක තේරෙන්නේ නැහැ නේ සර්. එයා හිතන්නේ මේ වැඩේ ක්ලෝස් කියලා. ඔව්. ඒගොල්ලෝ හිතන්නේ ඉතින් එතන ඉවරයි කියලා. එතනින් එහාට සංඥාවක් ආයේ ඇති වෙන එකක් නැහැ කියලා තමයි එයාට හිතෙන්නේ. අපි ඔයිතත් වැඩද සර්? මේ දැන් මේ කරන එකෙත් අපි ওই තත්ත්වයේ අපිට අපි මුලාවේ ඉන්න බැරිද? අපි ඉතින් අර බුදුපිය සම්මා සම්බුදුරෙගේ ඥානය තමයි අපි විශ්වාස කරන්නේ. ඒ සම්මා සම්බුදුරෙගේ ඥානයෙන් පෙන්නලා දෙන එකනේ නිරෝධය. අපි විශ්වාස කරන නිරෝධය ඒකෙ පෙන්නන්නේ අනුසය කෙලෙස් නැති කිරීමක් නොකරොත් යටපත් වෙච්ච කෙලෙස් කවදා හරි ආයෙ මතුවෙනවා කියන එක. අනුසය කෙලෙස් නැති කරන්න නම් ඒකනේ අපිට දැන් බුදු පියාණන් වහන්සේ භාවනා જાති තුනක් පෙන්වලා තියෙනවානේ. සති භාවනාවයි සමාධි භාවනාවයි ප්‍රඥා භාවනාවයි. අනික් ශාස්ත්‍රවල පෙන්වන්නේ සති භාවනාවයි සමාධි භාවනාව. ප්‍රඥා භාවනාවක් නැහැ. ප්‍රඥා භාවනාවෙන් විතරයි අනුසය නැති කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙමයි සර්. එහෙමයි. බොහොම පිං සමාවෙන්න මේ සාකච්ඡාව වෙන පැත්තකට ගිහින් නම්
සමහර. හා නේ නේ වෙන පැත්තකට ගෙනිච්ච නෑ ඒක ගොඩක් වැදගත් ඒ අහපු ප්‍රශ්නේ. මොකද දැන් අපි හරියටම දැනගන්න එපා දැන් අපි එක එක භාවනා જાති වඩන්නේ ඇයි කියලා නේද දැන්. සති භාවනාවත් අපි වඩනවා සමාධි භාවනාවත් අපි වඩනවා ඒව කරන්නේ අර කෙලෙස් తాවකාලිකව යටපත් කිරීමට. ඒකත් අපිට අවශ්‍යයි. හැබැයි කෙලෙස් නැවත මතුවෙන එක වළක්වන්න අපිට ප්‍රඥා භාවනාවක් තියෙනවා. ඒගොල්ලන්ට එහෙම භාවනාවක් නැහැ. එතන තමයි ප්‍රධාන වෙනස තියෙන්නේ බුද්ධ ශාසනයක සහ අන්‍ය ශාසනවල. විශේෂයෙන්ම දැන් මේ උදාහරණෙ මේ ස්ක්‍රීන් එකේ තියෙන එකම ප්‍රඥා භාවනාවනේ දැන් අරගොල්ල රූප අතරින්නේ අරූප සංඥාව උපාදාන කරගෙන රූපස රූපය කෙරෙහි කලකිරෙන්නේ අරූපේ ඊට වැඩිය සුවදායක නිසා අපි රූපය අතරින්නේ මේන මේ සමුදේ වේ පීඩාව තියෙන නිසා ඒ කියන්නේ ඒකේ අනිත්‍ය බව ඒකේ දුක්ඛ බව ඒකේ අනාත්ම බව තියෙන නිසා තමයි අපි අතරින්නේ අරගොල්ල අතරින්නේ අරූපේ රූපයට වැඩිය සුවදායක නිසා ලොකු වෙනසක් නැතන නේද? ඒගොල්ලන්ට වැඩිපුර සෝදායක එකක් හම්බුනහම අඩුවෙන් සෝදායක එක අතාරිනවා. එතන ඒ අඩුවෙන් සෝදායක එකේ තියෙන අර පීඩාව හෝ වැඩියෙන් සෝදායකේ තියෙන දෙකේම තියෙන පීඩාව ඒගොල්ල දකින්නේ මේ ප්‍රඥා භාවනා කරනකම්. ඒ නිසාමනේ මෙතන මේ මේ මේක නම බලන්නකො නමත් උදයබ්බේ ඥාන. උදේසහ වැය පිළිබඳ ඥාන ඒව ප්‍රඥා භාවනා කෙලින්. මේවා අනික් ශාසනවල හම්බෙන්නේ නැහැ. එකිනෙම මම හිතන්නේ ආපු ප්‍රශ්නේ ගොඩක් වැදගත්. මේ එතකොට සර් මේ අර අනේ තව පොඩි ප්‍රශ්නයක් දැන් අසඤ්ඤ වෙන එකයි ඊට පස්සේ නත්තිකින්චි වෙන එකයි. ඒ කියන්නේ අකින්චන දෙකේදී මේ උදයවය දකින එකේ අනේ සර් සියුම්ම පොඩ්ඩක් වෙනස පැහැදිලි කරන්න දරනවා. සංඥා වෙනස් මට කියන්න දෙන්න නෑ. වෙනස කියන්නේ මෙහෙමයි. නත්තිකින්චි කියන්නේ සංඥාවක්. දැන් කිසිත් නැත කියලා කියන්නේ සංඥාවක්. එතකොට එයා ආකින්චායතනේ ඉන්නේ සංඥාවක් එක්ක. අසඤ්ඤතලේ ඉන්න කෙනාට සංඥාවක් නැහැ. නත්තිකින්ච කියලා සංඥාවක් නැහැ එයාට. හැබැයි ඔය දෙන්නම දැන් ඒ දෙකේ වෙනස දැන් පේනවා ඇතිනේ ආකින්චායතනේ සංඥාවක් තියෙනවා නත්තිකින්ච කියන සංඥාව තියෙනවා. අසඤ්ඤතලේ සංඥාව නැහැ. හැබැයි අසඤ්ඤතලේ ඉන්න කෙනාට ආකින්චයතනේ ඉන්න කෙනාට අනුසය දුර වෙලා නැහැ. අනුසය දුර වෙලා නැහැ කියලා කියන්නේ නැවත අර සංඥා ඒගොල්ල දුරු කරා කියලා හිතපු සංඥා නැවත හට ගැනීමේ හැකියාව ඒගොල්ල දුරු කරලා නැහැ. දැන් අපි කියවහම නිරෝධ සංඥාව වඩපු කෙනාට නැවත සංඥා හට ගැනීමේ හැකියාවම එයා දුරු කරලා තියෙනවා. ඒ තුන තමයි වෙනස්කම්. ආයි කියන්නද? තේරුණා සර් මම පොඩ්ඩක් මම කිව්වොත් ඒකේ වැරද්ද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේ මෙහෙම කිව්වොත් දැන් අසඤ්ඤ එක්කෙනාට සංඥාවක් ඇත්තෙම නැහැ කියලා එයා හිතාගෙන ඉන්නවා හැබැයි ඒකේ පින නැති වෙච්ච ගමන් නෑ එයා හිතාගෙනවත් නැහැ එතන. එයාට හිතාගන්න සංඥාවක් නැහැ එතන. සංඥාව නැති වෙලා තියෙන්නේ යම් කාලයකට. ආයි මත වෙනවා පස්සේ කාලෙක. පස්සේ කාලෙක. ඒ කියන්නේ සංඥාවක් නැහැ කියලා හිතාගන්නවත් බෑ එයාට. හිතා ගන්නවද අර පැස්බරා මේ තමන් පේන්නේ නැහැ කියලා ඔළුව අස්ස ගහගත්තු වගේ තමයි නේ ශරීරය ඔක්කොම එළි. ඔව් ඒ වගේ. එහෙමත් නෙමෙයි ඊටත් එදී වෙනස් නේද අතන. දැන් අසඤ්ඤතලයේ ඉන්න කෙනාට මුකුත් හිතා ගන්න බෑ. රූපයක් තියෙනවද සර්? රූපයක් තියෙනවා මුකුත් හිතන්න බෑ. ඉතින් මුකුත් හිතන්න බෑ කියන්නේ සංඥාවක් නැහැ කියලා හිතන්නවත් එයාට බෑ. නමුත් ආකින්චයතනයේ ඉන්න කෙනාට සංඥාවක් තියෙනවා. එයා මොකුත් නැහැ කියන සංඥාව තමයි පරිහරණය කරන්නේ. එහෙමයි එහෙමයි එහෙමයි. එතකොට අසඤ්ඤ එක්කෙනාට වේදනා සංඥා කියන එක හිතාගන්න, ඒ කියන්නේ එයාට අඩුම ගානේ රූපයක් තියනවද කියලාකවත් දැන් මේ රූපයක් තියනවා කියලා දන්නේ නැහැ. අනේ හරි. ඔව්. දන්නේ නැහැ. දැනගන්න විදියක් නැහැ. හරි. එහෙමයි එහෙමයි. අනේ බොහොම පිං සර් බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙනම් අපි මේ තෙරුවන් සරණයි. සේ ටික ආපහු පොඩ්ඩක් කියන්න පුළුවන් නම් බොහොම පිං. හොඳයි. ආයෙ කිව්වනම් මෙහෙමයි. දැන් ආකින්චායතන කියන සංඥාව වඩන කෙනා
නත්ති කිංචි නත්ති කිංචි කියලා තමයි වඩන්නේ. ඒ කියන්නේ කිසිවක් නැත කිසිවක් නැත කියලා. කිසිවක් කියුවහම එයා හිතන්නේ මොකුත්ම නාම රූප ධර්ම මොකුත්ම නැහැ කියලා. ඊට පස්සේ එයාට එහෙම මොකුත්ම නැහැ කියලා හැඟීමක් ස්ථිර වෙනවා හිතේ. නමුත් මේ මොකුත්ම නැහැ කියන හැඟීම සංඥාවක්. ඒතර මොකුත් නැහැ නෙමෙයි එතන සංඥාව තියෙනවා. නත්ති කිංචි කියන සංඥාව එයාට තියෙනවා. ඒ සංඥාව සහිතව එයා ඉන්න නිසා එයාට දැනෙන්නේ මොකුත් නැහැ කියලා. සංඥාවකුත් නැහැ කියලා තමයි එයාට දැනෙන්නේ. ඒතර සංඥාවක් තියෙද්දි සංඥාවක් නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් තමයි එයා. දැන් අසඤ්ඤතලේ ඉන්න කෙනා එහෙම නෙමෙයි. සංඥාවකුත් නැහැ, සංඥාවක් නැහැ කියලා හිතාගෙනවත් නැහැ. වෙන මොකුත් හිතාගෙනවත් නැහැ. මොකුත් හිතන්නම බෑ එයාට. හැබැයි එයා නිරෝධ කරලා නෙමෙයි සංඥාව නිරෝධ කරලා ඉන්නවනම් සංඥාව නිරෝධයි කියලා කියන්නේ යලි කවම කවදාවත් සංඥාවක් හම්බෙන්නේ නැහැ කියන එක කිසිම දවසක. එතකොට තමයි අපි නිරෝධයි කියලා කියන්නේ අනුසය නිරෝධ වෙලා. දැන් අර දෙන්නටම ආකින්චයතනේ ඉන්න කෙනාටත් අසඤ්ඤතලේ ඉන්න කෙනාටත් අනුසය වශයෙන් සංඥා නිරෝධය හම්බෙලා නැහැ. ඒ මොකද යම් දවසක අනාගතේ නැවත සංඥා මතුවෙනවා ඒගොල්ලෝ. නිරෝධය කියලා කියන්නේ සංඥා නිරෝධය කියලා කියන්නේ නැවත කවදාවත් සංඥාවක් මතුවෙන්නේ නැහැ කියන්නේ. එතකොට මහත්මයා අසඤ්ඤතලේ ඉන්න එකට තියෙන ප්‍රශ්නේ මොකද? එයාට විඥාණයෙන් එයා හිතන එක විඥානය ඒ නැහැ කියලා හිතන එක ආය උපදින එක නෙති. ආය ආය අපාය උපදිනවා. යම් දවසක ආය අපාය උපදිනවා. ආය මිනිස්සෙක් වෙනවා. ඒකනේ ප්‍රශ්නේ යට තියෙන. අනාගත දුක හොස් වෙලා නැහැ එයාට. උපදින්න හේතුව මොකද එතන? අසඤ්ඤතලේ කෙනාට. උපදින්න හේතුව අසඤ්ඤතලේ උපදින්න තිබිච්ච කර්මය ගෙවියා. අසඤ්ඤතලේ උපදින්නේ යම් කර්මයකින්නේ. ඒ කර්මය ඉවරුනහම වෙන තලයක උපදින්න එපා. ඒක තමයි යාට තියෙන ප්‍රශ්නේ. සර් අහුවේ අසඤ්ඤතලේ කියන්නේ ඒක ඉස්සෙල්ලා ඒකට මහත්මයා ඉස්සෙල්ලා කරු ඒක මුදු මාතෘකාවක් කියන්නේ මේ ඒක ඒ කියන්නේ කර්මය ගෙවාගෙන ඇවිල්ලා නැහැ කියන කර්ම ඉතුරු කරන්නේ අපි හිතලා. අසඤ්ඤතලේ ඉන්න අය කර්මය කොහොමද ඉතුරු කරගෙනම තමයි තියෙන්නේ එතන. කර්මය ගෙවලා නැහැ. කර්මය ගෙවන්නත් බෑනේ. කර්මය ෂය කරනවා මිසක් ගෙවන්න බෑ. දැන් ඔය කර්මය ගෙවන්න ගියාය තමයි අර නිගණ්ඨනාත පුත්තලා. ඒගොල්ලෝ කිව්වේ කර්ම ගොඩාක් තියෙනවා. අපි දැන් මේ එක එක ගෙවාගෙන ගෙවාගෙන යනවා. එතකොට තියෙන කර්ම කවදා හරි ගෙවිලා ඉවරුනහම අපි අවසానයි කියලා. ඒක තමයි නිගණ්ඨවාදය කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කර්මක්ෂය කියන එක. කර්ම නිරෝධය කියන එක. පැහැදිලිව නැන් දැන් නැහැ. කර්මය ගෙවනවා කියන එක කර්මය ගෙවනවා කියන්නේ ඒ කියන්නේ අපිට යම් කර්ම විපාක තියෙනවා නම් අපි අලුත් කර්ම රැස් කරන්නේ නැතුව පරණේවා ටික ගෙවිලා ඉවර වෙනකන් ඉන්නවා. ඒක තමයි නිගණ්ඨනාත පුත්‍රගේ වාදය. බුදුහාමුදුරුවෝ ඒක පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක නිග්‍රහ කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා අලුත් කර්ම නොකර ඔයගොල්ලෝ කොහොමද ඉන්නේ කියලා. පරණ කර්ම එහෙම ගෙවලා ඉවර කරන්න බෑ කියලා පෙන්නලා දෙන්නේ. එතනම හිතන්නේ ඔක්කොම මට දැන් තේරෙන විදිහට ඔය ඔක්කොම ප්‍රශ්න ටික ගොනු වෙන්නේ එකම එක වචනයකට. නිරෝධ කියන වචන. නිරෝධ කියන වචනේ පැහැදිලි වෙනා නම් ඔය ප්‍රශ්න සේරම පැහැදිලි වෙනවා. නිරෝධ කියලා කියන්නේ නැවත හටගන්න කිසිම ඉඩක් නැහැ කියන එක. මිසක් දැනට නැහැ කියන එක නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කජු ගහක් තියෙනවා. දැන් කජු ගහක් තියෙනවා අපි හිතනවා දැනට කජු ගහේ මොකුත් කජු හැදිලා නැහැනේ. අපි තම මේ කජු අවාරි කියලා දැන් එතකොට කජු ගහක් තියෙනවා කජු නැහැ ඉතින්. එතකොට අපි කිව්වොත් මේ කජු ගහ දැන් කජු නිරෝධ කරලා තියෙන්නේ කියලා හරිද එතකොට? නෑ නේද දැනට කජු නැතුවයි තියෙන්නේ කියන එකයි හරි. කජු නිරෝධ කරා කියලා කියන්නේ කජු ගෙඩි කවදාවත් ආයේ හටගන්නේ නැත්නම් ඒ ගහේ ඉස්සරහට ලැබෙන අවුරුද්දවත් ඊළඟ අවුරුද්දවත්. ඔන්න එතකොට අපිට කියන්න පුළුවන් ඒ ගහේ කජු නිරෝධ වෙලා. පැහැදිලිද නිරෝධ කියන වචනේ? අන්න ඒක තේරුම් ගත්තත් ඔය ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙනවා.
එතන මම හිතන්නේ ලොකුම ප්‍රශ්නේ සර් එන්නේ අර අසඤ්ඤ කියන එකේ කොහොමද සංඥාව නැති කරලා සංඥාව නැති කරන එකයි සංඥාව නිරෝධ කරන එකයි අතරේ වෙනසයි පැහැදිලි නැත්තේ අපිට. මොකද ඒකේ සංඥාවක් නැති කරනවා කියන්නේ දැන් හතරවෙනි ධානතලයෙන් එතකොට පටවියාපෝ තේජෝ වායෝ කියන ඒ කියන්නේ අපි මේ මොනවාද වේදනාව ඒ වගේම රළු දේවල් ඔක්කොම නැති කරලානේ ඔය තත්ත්වයට යන්න තියෙන්නේ මේ සංඥා මේ අතර මේ ඉප මේ තියෙන්නේ රූපයකුත් නෙමෙයි වේදනාවකුත් නෙමෙයි සංඥා මට්ටමට අපි හිත ගෙනිච්චොත් නේ ඔය අසඤ්ඤ තත්ත්වයකට අපිට යන්න පුළුවන් වෙන්නේ නැහැ මේ සියුම් භාවය උතුන අර රූපයක් කියනවා කිව්වට ඒ සියුම් රූපයක් තමයි ඉතුරු වෙන්නේ කියන එක වගේ දෙයක් තමයි මම හිතන්නේ අපි පැහැදිලි කරගත යුත්තේ සර් නේ ඒක සංඥාව නැති කරනවා කියන එක. එහෙමද? නැහැ. සංඥාව නැති අයට රළු රූපයක් තියෙන්නේ සියුම් රූපයක් නෙවෙයි. එතකොට හතරවෙනි ධානතලයේ තියෙන සියුම් රූප නෙමෙයි රළු රූප. නැහැ, එහෙම වෙන්න බෑ නේද සර්? මේ ඒ කියන්නේ හතරවෙනි ධානතලයේදී හතර ධානතලයේ ඉන්න කෙනෙකුට රළු රූප පිටන්න බෑ නේද? ඒ කියන්නේ පළවෙනි ධානතලයේම එයා මේ රළු රූපේ ඉක්මවනවනේ. බ්‍රහ්මේකට තියෙන්න බෑනේ රළු රූපය. මම හිතනවා ඔබ තමයි රළු රූපේ කියලා ගන්නේ මේ මනුස්ස ඇඟ කියන එක. එහෙමයි. මම රළු රූපේ කියලා ගන්නේ අර සියුම් රූප නොවන රූප ටික. මේ මෙතන උඩ තියෙන්නේ මේ ස්ලයිඩ් එකේ උඩම තියෙන්නේ දකුණු පැත්තේ තියෙන සියුම් රූප, වම් පැත්තේ තියෙන්නේ රළු රූප. ඒක තමයි ධර්මයේ අර්ථ දැක්වීම. රළු රූප කියන්නේ මෙන්න මෙවුවා. ඇඟ විතරක් නෙවෙයි. මේවා සියුම් රූප. එතකොට එයා දැන් රළු රූප නැති කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මං හිතන්නේ මෙන්න මේ ඇහැ කන නාසය ඇඟ ඔන්න ඔය නැති කරා කියන එක නේද? ඒක තමයි සර්. මෙතන දැන් හෘදය වගේ රූපයක් තියෙන්න බෑනේ යා. ඔව් හෘද රූපයක් නෑ. අසඤ්ඤතලේ ඉන්න හිට නෑ. ඒගොල්ලන් නිකන් අර ගස් ගල් වගේ ඉන්නවා කියලා නේ කියන්නේ නේද? එහෙමයි එහෙමයි. මට ඒක හරියටම දන්නේ නැහැ සර්. මම මේ උපකල්පනයක් කරන්නේ. මම එහෙම ලොකුවට අහලා නැහැ. එහෙම අපිට මතක නැතුවට අපි ඉන්නේ නැති නේද? එහෙම තමයි. මට එහෙම ධර්ම ඥානයක් නැහැ සර්. මේ මම එහෙම ලොකුවට පොත් කියවපු කෙනෙක් නෙවෙයි. දැන් මෙතන මේ ඇහැ කනනාසය කියන ඒවා යාට ඇහැ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පහ තියෙන්න පුළුවන් නේද සර්? දැන් ඇහැ තිබිලා ඒක මේ මේටික් නම් මේ රළු රූප මට්ටම තමයි ඒගොල්ලන්ට තියෙන. රළු කියලා කියන්නේ දැන් පටවි ආපෝ තේජෝ වායෝ ගොනු වෙලා තියෙන්නේ රළු විදියට. ඒකයි ගස්කල් වගේ කියලා කියන්නේ. මොකුත් ප්‍රතික්‍රියා දක්වන්න බෑ, හිතන්න බෑ. මොකක් හරි රූපයක් තියෙනවා, රළු රූපයක්. ඒක ඔය තියෙන විදිහටම තියෙනවා. වෙනස් වෙමුකුත් නැහැ නේ. ඒ කියන්නේ අර කල්ප 500 උරච්ච ගමන් එතනින් චුත වෙනවා. එතනින් චුත වෙනවා. අන්න හරි. එම අනේ ඔබතුමාගේ වටිනා කාලය ගත්තා සමාවෙ. ඔව්. කමක් නැහැ ඒක. අයියතුරි ප්‍රශ්නෙකුත් යම් වෙලා තිබුණා මම ඒකත් කියන්න. සිරන්ති මහත්මිය අහන if time permits please explain the difference of ආශ්‍රවයන් අනුසය කියලා කියන ආශ්‍රව සහ අනුසය කියන එක. දැන් ආශ්‍රව කියලා කියන්නේ පෙර ඇසුර හින්දා නැවත අපි දැන් කලින් ඇසුරු කරපු හින්දා ඒක අතහැර ගන්න බෑ. ආයෙත් ඒකට ඇබ්බැහි වෙලා වගේ. ඒ ඇබ්බැහි වීමක් තමයි ආශ්‍රවය කියලා කියන්නේ. අනුසය කියලා කියන්නේ දැනට නැහැ. නමුත් ඉදිරියේදී නැවත මතුවෙනවා කියන එක. දැනට යටපත් වෙලා තියෙන ඉදිරියේදී නැවත මතුවෙනවා කියන එක තමයි අනුසය. අනුසය කෙලස් කිව්වහම දැනට කෙලස් යටපත් වෙලා තියෙන දැනට නැහැ පේන්න ඉස්සරහට ආයෙ මතුවෙනවා. හරියට වතුරයට ගිලිච්ච කෙනෙක් වගේ. ගිලුණෙන් පස්සේ එයා නැහැ පේන්න. හැබැයි ඉතින් එයා අනිවාර්යෙන් තව ටිකකින් මතුවෙනවා. අන්න ඒ වගේ ධර්ම වලට කියන අනුසය ධර්ම කියලා. තව අනේක මහත්මයාලා තියෙනවා මේ ගැන නවීන අරිදම්ම ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. එක සූත්‍රයක භවය සමග ලැබෙන පුණ්‍ය 이르දි ලෙස 이르දි යන්න හැකියාවක් ලෙස අර්ථ දක්වනවා. භවයට අදාළව ලැබෙන 이르දි නිදර්ශනක් ලෙස කුරුල්ලෙකුට පියාඹන්න ඇති හැකියාව
ඒ හැකියාව මිනිස්සුන්ට නැති බව ආදී ලෙස විස්තර කරනවා. ආ මම හිතන්නේ මේ එන්නන්නේ අර අසඤ්ඤතලය කියන එක. ඔය ඇත්තම හරි ඒක ඉදි බලයක් වගේ කියන්නේ අර ප්‍රතිඵලයක් එයාගේ කලින් සමාධියේ ප්‍රතිඵලෙ විදිහට ලැබෙන දෙයක්. ඉතින් ඒ හැකියාව යම් ඒ ඵලය අවසන් වුණාම නැති වෙනවා. දැන් මේක දීලා තියෙන උදාහරණෙත් හරි හොඳයි. ඒ කියන්නේ පෙන්නනන් කුරුල්ලෙකුට පියාඹන්න පුළුවන්කම ඒ ඒ ඒ සත්‍යයේ ඒ හැකියාව. දැන් අපි අපිට ඉස්සර ඒ හැකියාව තිබුණා. අපි කුරුල්ල වෙලා ඉන්න කාලේ ඒ පියාඹන හැකියාව තිබුණා. දැන් සසරේ වෙනත් භවයකට පරිවර්තනය වෙච්ච හින්දා ඒ හැකියාව දැන් නැහැ. අනේ ඒ වගේ අසඤ්ඤතලයේ ඉන්න එක්කෙනාට අර සංඥාවක් නැතුව ඉන්න හැකියාව ඒ කාලෙට තියෙනවා. මේ පස්සේ කාලෙක ඒ හැකියාව ආපහු වෙනස් වෙලා යනවා. ආපහු නැවත ඇති වෙනවා. නැවත නැති වෙනවා. අනේ හිදිර නැවත නැවත සිද්ධ වීමක් තමයි ඔය සසර කියලා කියන්නේ. නිරෝධ කියලා කියන්නේ එහෙම වෙන්න නොදී නැවත හටගන්න එක හොසි කරලා දාන එක. ඉතින් මම ආයෙත් ඉල්ලලා හිටින්නේ එකයි නිරෝධ කියන වචනේ නිවැරදි අර්ථය තෝරගත්තොත් ඔය ප්‍රශ්න සියරම විසඳෙනවා කියන්නේ. නිරෝධ කියන්නේ දැනට නැති වෙලා දැන් නැහැ කියන එක නෙමෙයි අනාගතේ හට ගැනීම අහෝසි වෙලා කියන්නේ. අනාගත හට ගැනීම අහෝසි වෙලා නම් යමක අන්න ඒක නිරෝධ වෙලා තියෙනවා. ඔන්න ඔය අර්ථය ගත්තාම ওই ප්‍රශ්න සියල්ලම එතනින්ම නිරෝධ වෙලා යනවා. ආයි කවදාවත් හිතට එන්නේ නැහැ එවැනි ප්‍රශ්නයක්. මොකද මේ ප්‍රශ්නත් කවදා හරි අපි නිරෝධ කරගන්න පය නේද? ඒ කියන්නේ ප්‍රශ්න අපි ප්‍රශ්නේ විසඳුමක් අපිට අහන්න ලැබුණාට ප්‍රශ්නේ නිරෝධ වෙන්නේ අවබෝධ වෙනකන්. අන්න ඒ වගේ ප්‍රශ්නිකත් හැම වෙලේම තියෙන්න ඕනේ අන්තිමට නැවත හට නොගන්න ගතිය. නැවත කවදාවත් ඒ ප්‍රශ්නේ ඇති නොවන ගතිය. අන්න ඒක තමයි නිරෝධය කියන්නේ. හොඳයි. එතකොට දැන් අපි රූපය ගැන කියුව එකේදී මේ තියෙන රළු රූප ටික ඇහ කන නාසය දිව ශරීරය හැම ඒ තියෙන්නේ. ඊළඟට මන ආයතනය හද රූපය ඇසුරේ තියෙනවා. මේවා අපි වෙන වෙනම ගත්තොත් ඒ කියන්නේ තමන්ගේ කියලා ගත්ත මේ ඇහැ ඒක අනිත්‍යයි, කන අනිත්‍යයි, දිව අනිත්‍යයි, ඔහොමම කියලා අපි අනිත්‍ය සංඥාව පොඩි ප්‍රදේශයකට ආදේශ කරනවා නම් එතකොට අපි පරිත්ත නිමිත්තක තමයි මේ භාවනා මානසිකාරය තියාගන්නේ. කුඩා නිමිත්තක. අනත්ත නිමිත්තට මේක ගෙනියන්නේ කොහොමද? ඒකනේ දැන් ප්‍රධාන ගැටලුව. මොකද අනත්ත නිමිත්තට ඒක පරිහරණය නොකරොත් අපි සියලු ලෝකතල ගැන කලකිරෙන්නේ නැතුවයි එතකොට මේ යන්නේ. එතකොට යම් කිසි ලෝකතලයක ඉපදෙනවා අපි. ඒ නිසා අනත්ත නිමිත්තට පරිවර්තනය කරගන්නකොට අපි හිතන්න ඕනේ මෙන්න මේ විදිහට ස්කන්ධ විදිහට හිතන්න කියලා කියනවා. ඒකයි අර මේ සූත්‍රය පෙන්නන්නේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය සංඥාව ගන්න කියලා. කොට මේ රූපසටහනත් ඔයගොල්ලෝ කලින් දැකලා තියෙන එක ස්කන්ධය තියෙනවා තුන් කාලෙම අතීත වර්තමාන අනාගත. වර්තමාන උදාහරණයට ගත්තොත් අපි වර්තමාන ආධ්‍යාත්මික තියෙනවා බාහිර තියෙනවා. රළු විදිහට තියෙනවා සියුම් විදිහට තියෙනවා. හීන විදිහට තියෙනවා ප්‍රණීත විදිහට තියෙනවා. දුර තියෙනවා ළඟ තියෙනවා. කියලා වර්තමාන ස්කන්ධයක් කියවම අපි හිතමු රූප කියලා වර්තමාන රූප ඔය ඔක්කොම ආකාරවලින් තියෙනවා. මේ විදිහට අතීත රූපත් ඒ ඔක්කොම ආකාරවලට තියෙනවා. මේ විදිහට. අනාගත රූපත් මේ ඔක්කොම ආකාරවලට තියෙනවා. ඔන්නෝම අතීත වර්තමාන අනාගත ඇතුලේ පිට හීන ප්‍රනීත රළුසියුම් දුර ළඟ තියෙන ඔක්කොම රූප ටික ගත්තොත් ඔන්න අනත්ත නිමිත්ත එනවා. ඒකට කියනවා රූපස්කන්ධය කියලා. ඒකේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව තේරුණොත් ඔන්න ඍජුල රූප ගැන කලකිරුණ වෙනවා, මිදුණ වෙනවා. ඒතර රූප ගැන අනිත්‍ය සංඥාව ගන්නකොට අර පරිත්ත රූපයක අනිත්‍ය සංඥාව ගන්න මුලින් පුරුදු වෙන්න කාලයක් ගියාම හිමින්ම මේ හිත ගෙනියන්න අනත්ත නිමිත්තට
අනිත්‍ය සංඥාව අරගන්න පුළුවන් වෙන විදිහට. දැන් මේ සූත්‍රය පෙන්නන්නේ අනිත්‍ය මෙනෙහි කරන්න රූප කෙරෙහි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා, සංකාර, විඥාන. ඒකට අතීතේ රූපගත්ත ඇතුලේ පිට රළු සියුම් හීන ප්‍රණීත දුර ළඟ කියලා හතර ආකාරය. වර්තමාන රූපගත්ත තේත් හතර ආකාරය. අනාගත රූපගත්ත තේත් හතර ආකාරය. ඔන්නෝ ඔක්කොම රූප ටික කව වෙනකොට සියලු ලෝකතල කව වෙනවා. සියලු අතීත වර්තමාන අනාගත රූප කව වෙනවා. කිසිදු රූපයක් එතනින් අතහැරෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. අන්න එතකොට අපි කියනවා ඒක අනත්ත්‍ය. පරිපූර්ණ අනිත්‍ය සංඥාව රූපයන්ගේ අනිත්‍ය සංඥාව. ඒ නිසා තමයි සතිපට්ඨාන සූත්‍රයේ රූපයන් පිළිබඳ සිහිය පිටවා ගන්න අපිව හුරු කරලා තියෙන්නේ. තව ටිකක් ඒ ගැන කිව්ව මේ තියෙන්නේ අනත්ත නිමිත්ත රූපස්කන්ධේ. ඒතර ගිරිමානන්ද සාමීන් වහන්සේගේ ප්‍රඥාව කොච්චර ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට යන්තම් මතක් කරලා තියෙනවා රූපං අනිච්චා වේදනං අනිච්චා සංඥා අනිච්චා එහෙම මතක් කරන්න කියලා. ඒ මතක් කරනකොට මේ ඔක්කොම තමයි මතක් වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් අතීත උදාහරණයක් විදිහට ක්ෂණ වශයෙන් හෝ භව වශයෙන් ඉක්ම ගිය අහෝසි වෙච්ච රූප. අනාගත කියන්නේ ක්ෂණ වශයෙන් හෝ භව වශයෙන් දැනට නොහටගත් නූපන් නොපාල රූප. පච්චුපන්න කියන්නේ මේ දැන් තියෙන රූප. අජ්ජත් කියන්නේ තමන් තුල පවත්න. අයිද්දා කියන්නේ අන්සත්යෙන් තුල පවත්න. හීන රූප කියන්නේ ඒ සත්‍යයන් අවමන් කරපු පරිභව කරපු අනිෂ්ට අකාන්ත කියපු වර්ණ සද්ද ගන්ධ රස පහස කියන දේවල්. ප්‍රණීතං කියන්නේ ඒ සත්‍යයන් විසින් අගය කරපු වර්ණ සද්ද ගන්ධ රස පහස කියන දේවල්. දුර රූප කියලා කියන්නේ මන ආයතන පරියාපන්න සුකුම රූප 15. සාන්තික රූප කියන්නේ මේ ආයතන 10. ඕලාරික රූප 10. සුකුම රූප 15 කිව්වහම මෙන්න මේ ටික අර මං කලින් පෙන්නවා. සාන්තිකය කියලා කියන්නේ මේ ටික. ඕලාරික රූප වලට. ඒ ඔන්න ඔහම හිතනවා නම් ඒක කියනවා අනත් රූප නිමිත්ත කියලා. අනන්ත අප්‍රමාණ රූප ගොඩක් ගැනයි මේ හිතන්නේ. ඒ ඔක්කොම අනන්ත අප්‍රමාණ රූප ගොඩම අනිත්‍යයි කියලා කෙනෙකුට සංඥාවකට යන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඒ රූපස්කන්ධේ අනිත්‍ය සංඥා. රූප උපාදානස්කන්ධේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. මේ නිමිති ಜಾති දෙක පැහැදිලි වුණාද? පරිත්ත සහ අනත්ත කියන දෙකේ වෙනස. සර් තෙරුවන් සරණයි සර්. මේ අනත්ත කියන්නේ අනන්ත කියන්නේ එකමද සර්? ඒ කියන්නේ අනත්ත සහ අනන්ත කියන වචන දෙකම එකක් එකම? ඔව්, අනත්ත කියන්නේ පාලි වචනේ, අනන්ත කියන්නේ සිංහල. එකමයි. හරි, තෙරුවන් සරණයි සර්. එකමයි, ඒ දෙකම එකයි. අපි කියන්නේ අනත්තයි අනන්තයි අප්‍රමාණයි කියලා අපි සිංහලෙන් කියන්නේ, ওই පාලියෙන් අනත්ත කියලා. එන අපි රූපස්කන්ධය පිළිබඳ භාවනාව ඉවර කරලා ඉමුද? අනිත්‍ය සංඥාව ගොඩාක් අපි සාකච්ඡා කරපු නිසා එහෙනම් භාවනාවට යොමු වෙමු. හොඳයි. භාවනා ඉරියව්ව අනේ ඉරියව්වේ කය පිහිටවා ගත්තොත් හොඳයි මේ වෙලාවේ. කැමතිනම් ඇස් වහගෙන, කැමතිනම් අඩවල් කරගෙන, හෝ කැමතිනම් ඇස් අරගෙන මුලින් සීලය සිහි කරන්න. සීලයක පිහිටලා මේ වෙලාවේ ඉන්නේ. ඒ සීලය මේ අවබෝධය පිණිස හේතු වෙනවා. ඒ ගැන සතුටු වෙන්න. ඊළඟට හිත සතිපට්ඨානය සහිතයි. සතිපට්ඨාන ධර්ම කෙරෙහි හොඳ සිහියක් තියෙන වෙලාවක් මේ. ඒ ගැන සතුටු වෙන්න.
ඊළඟට හිතේ නීවරණ ධර්ම යටපත් වෙලා තියෙන්නේ. දීර්ඝ ධර්ම සාකච්ඡා කුසලයක් අපි කරපු නිසාම දැන් ඒ නීවරණ ධර්ම ඇවිස්සලා නැහැ මේ වෙලාවේ. ඒකන සතුටු වෙන්න. මුලින් හිතමු අපි පුහුණුවක් විදියට පරිත්‍ත රූප නිමිත්ත අරමුණු කරන හැටි පුහුණු වෙමු. ඒ සඳහා හිස් මුදුනේ ඉඳලා පාදාන්තයට හමෙන් වට වෙච්ච මුළු ශරීරෙම අරමුණු කරන්න. අරමුණු කරලා හිතව මෙතන රළු රූප ගොඩක් සියුම් රූප ගොඩක් තියෙනවා. රළු රූප ගොඩක් සහ සියුම් රූප ගොඩක් තියෙනවා. ඒක එකට හිත යොමු කරලා සිහිය පිහිටවා ගන්න. මේ විදිහට මුලින්ම ඇහැට සිහිය ගෙනහිල්ලා එතන චක්කු ප්‍රසාද රූපය සහ වර්ණ රූපය මේ දැන් තියෙන බව සිහි කරමු. කනට සිහිය ගෙනහිල්ලා ශබ්ද දැන් ඇහෙනවා. දැන් ඒ සෝත ප්‍රසාදයයි ශබ්ද රූපයයි එතන ක්‍රියාත්මකයි. මේ රළු රූප ආධ්‍යාත්මික රළු රූප මේ බලන්න. නාහෙට සිහිය ගෙනියන්නේ ගන්ධ සුවඳක් දැනෙනවද? මේ ක්‍රියාත්මක වෙන්නේ රළු රූප කාන ප්‍රසාද රූපය සහ ගන්ධ රූපය තමයි. දිවට සිහිය ගෙනියමු. මේ වෙලාවෙත් දිවෙන් රසයක් දැනෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ දිවා ප්‍රසාද රූපයයි රස රූපයයි. දැන් කයට සිහිය ගෙනියමු. එඟ පුරාම කාය ප්‍රසාදය තියෙන හින්දා කොහේ බැලුවත් කොහේ විමසුවත් පහසක් දැනෙනවා. එගේ පොට්ටබ්බ රූපයත් කාය ප්‍රසාද රූපයත්. ඊළඟට සිහි කරමු ඒ රළු රූප නිපදවන රළු රූප පවත්තගෙන යන රළු රූප විනාශයට ගෙනියන සියුම් රූප ටිකක්. ශබ්ද රූපය ආශ්‍රිතව මේ වෙලාවේ ක්‍රියාත්මකයි. දැනෙන්න හරින අර ස්ත්‍රී රූප පුරුෂ රූප ජීවිත රූපය ආකාශ ධාතු ආපෝ ධාතු ඒ වගේම ලිහිල් කරන මෝර්දු කරන කර්මාන්‍ය කරන ස්වභාවයන් ඒ වගේම කබලින්ක ආහාරය ඒ වගේම රළු රූප එකතු කරන පවත්තගෙන යන ඒ ගතිය ඒ ඔක්කොම සියුම් රූප මේ මොහොතෙත් ක්‍රියාත්මකව තියෙනවා. මේ මොහොතෙත් ක්‍රියාත්මකව තියෙනවා. සිහි කරන්න මේ ඔක්කොම ආධ්‍යාත්මික රූප. මේ අරමුණු වෙමින් තියෙන්නේ ආධ්‍යාත්මික රළු රූපයි සියුම් රූපයි. මෙලන ඇඟ පුරාම හොඳටම අරමුණු වෙමින් තියෙනවා. හිතට වෙන මොනවත් මතක් නොවීම මේ ගැනමද මේ රළු රූප ගැනමද දැන් සිහි වෙන්නේ. රළු රූපම ඇඟ පුරා දැනෙන්නේ. හොඳයි. ඔන්න එහෙම දැනෙනවා නම් දැන් හිතන්න ඕනේ
කොහොමද මේ රළු රූප කොහොමද මේ සියුම් රූප සමුදේවුනි මොනවාද ප්‍රත්‍ය ධර්ම දැන් හොඳට සිහි කරලා බලන්න මේ හැම එකක්ම කබලින්කාහාර ප්‍රත්‍ය තියෙනවා මේ හැම එකේම කර්ම ප්‍රත්‍ය තියෙනවා පූර්ව කර්ම විපාක මේවා ඊළඟට මේ හැම එකේම අවිද්‍යා ප්‍රත්‍ය තෘෂ්ණා ප්‍රත්‍ය තියෙනවා ඒ ප්‍රත්‍ය ටික යෙදিলা නිසායි මේ අරමුණු වෙලා තියෙන රූප හැදුනේ ඒ ප්‍රත්‍ය ටික තියෙන නිසායි මේවා පවතින්නේ දැන් හිතන්න යම් දවසක මේ ප්‍රත්‍ය නැති වුණා නම් කබලින්කාහාර නැති වුණා නම් ඊළඟට කර්ම ප්‍රත්‍ය අහෝසි වුණා නම් ඊළඟට කෙලෙස් ප්‍රත්‍ය අවිද්‍යා තෘෂ්ණා නිරෝධ වුණා නම් මේ රූප වලට මොකක් වෙයිද? එතකොට වැටේ කබලින්කාහාර අහෝසි වෙනකොට ෂණ වශයෙන් බිඳෙනවා. කර්ම ප්‍රත්‍ය අහෝසි වෙනකොට සන්තති බිඳෙනවා භව වශයෙන්. කෙලෙස් ප්‍රත්‍ය අහෝසි වුණොත් නිරෝධ වශයෙන්ම බිඳිලා යනවා. එහෙනම් මේ ප්‍රත්‍ය ධර්ම අහෝසි වෙනකොට මේ හිස් මුදුන ඉඳලා පාදාන්තයට තියෙන සියලු රූප බිඳ වැටෙනවා. ෂය වෙනවා. වැය වෙනවා. දැන් වැය වෙන හැටි හොඳට මතක් කරන්න. බලන්න මොලේ විදිහට තියෙන රූපේ වැය වෙන හැටි. කෙස් විදිහට තියෙන ලොම් නියපොතු දත් අරමුණු වෙන හැම රළු සියුම් රූපයක්ම බිඳිලා වැය වෙලා ෂය වෙලා යන හැටි ඒක ස්ථිරයි ඒක ධර්මතාවය ප්‍රත්‍ය නැති වුණාට බිඳෙනවා එහෙනම් මේ අරමුණු වෙලා තියෙන සියලු රළු රූප සියලු සියුම් රූප අනිත්‍යයි මේ අරමුණ වෙලා තියෙන සියලු රළු සියුම් රූප ඔක්කොම අනිත්‍යයි. මේ අරමුණ වෙලා තියෙන රූප ඔක්කොම අනිත්‍යයි. මේ අරමුණ වෙලා තියෙන රූප සියල්ලම අනිත්‍යයි. මේ රූප ඔක්කොම අනිත්‍යයි. එහෙම හිතමින් ඉන්න තව ටිකක් වෙලා යනකම් හිත සමාධිගත වෙනකම් දැන් වැටේ අරමුණ වෙන හැම රූප නිමිත්තක්ම හිස් මුදුන ඉඳලා පාදාන්තයට. ඒ හැම එකක්ම අනිත්‍යයි. ෂය වෙනවා. වැය වෙනවා. වෙනසිලා යනවා. අනිත්‍යයි. හොඳයි. එහෙම සිහි කරමින් ඉඳලා දැන් අපි නැවත හිමිහිට ඒ භාවනාව අවසන් කරලා සාමාන්‍ය තත්ත්වයට එන්න. ඒකෙන් අදහස් කරේ පරිත්ත රූප නිමිත්තක භාවනා කරන විදිය. නමුත්
අනත් රූප නිමිත්ත නෙවෙයි අපි රූපස්කන්ධය නෙමෙයි භාවනා කරේ. ඒතර මේ සූත්‍රය පෙන්වන්නේ අපි ওই භාවනා කරපු ක්‍රමය නෙවෙයි. මේ සූත්‍රය පෙන්වන්නේ උපාදානස්කන්ධ කියලා. රූප උපාදානස්කන්ධය කෙරෙහි අනිච්ච සංඥාවෙන් ඉන්න කියලා තමයි මතක් කරන්න කියලා තිබුණේ ගිරිමානන්ද හාමුදුරුවෝ. ඒතර අපි උපාදානස්කන්ධයම නෙමෙයි නේද සිහි කරේ. ආධ්‍යාත්මික රූප ටික විතරයි. ඒ නිසා ඒ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන භාවනාව විදිහට නෙමෙයි අපි කරේ අර පුහුණු වෙන කෙනෙක් කරන විදිහට. ඔක දැන් පැහැදිලි ඇතිද? ඒක පැහැදිලි කරන්න තමයි පොඩි කොටස කරේ කලින්. අපි එහෙනම් දැන් අනත්ත්ව සංඥාවට ඒ රූපස්කන්ධයෙන් භාවනාවට යනවද? ඊට කලින් ඇසිය යුතු දෙයක් තියෙයිද? නෑ නේද? හොඳයි. එහෙනම් අපි ගිරිමානන්ද සූත්‍රයේ පෙන්වන විදිහටම ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තංගමෝ කියන විදිහේ අනිත්‍ය සංඥාව දැන් පවත්තුමු. නැවත එහෙනම් මෙහෙට භාවනා ඉරියව් එකයි තියාගන්න. දැන් කලින් භාවනාවේ විදිහටම හිස් මුදුනයි පාදාන්තයේ අතර සියලු ආධ්‍යාත්මික රළු සියුම් ඔක්කොම රූප සිහි කරන්න. දැනෙන්න අරින්නානේ මේ ඔක්කොම අනිත්‍යයි නේද? බලන්න කබලින්ක ආහාර බිඳෙනකොට ෂණ වශයෙන් බිඳෙන හැටි ඔක්කොම. කර්ම ප්‍රත්‍යයේ වෙනකොට මුළු සන්තතියම බිඳ වැටෙන හැටි. ඒ කියන්නේ මේවා කොහොමත් බිඳ වැටෙනවා. වෙනසෙනවා. කොහොමත් ආධ්‍යාත්මික රූප අනිත්‍යයි. දැන් සිහි කරමු. එහෙනම් ඊයේ පෙරේදා පළමුදා එහෙම අතීතයට සිහි කරගෙන යන්න. ෂණ වශයෙන් සිහි කරන්න අතීතයට. භව වශයෙන් උත් සිහි කරගෙන යන්න අතීතයට. කොච්චරක්නම් රූප ඉක්ම ගිහිල්ලාද? නිරුද්ධ වෙලාද? එහෙනම් ඒ අතීත ඔක්කොම රූප අනිත්‍යයි. ආධ්‍යාත්මික අතීත රූප එකක්වත් ඉතුරු වෙලා නැහැ. ඒවා ඔක්කොම බිඳ වැටිලා ෂය වෙලා වැය වෙලා ඒවා අනිත්‍යයි. දැන් සිහි කරමු. හෙට මොකද වෙන්නේ? අනිත්‍ය මොකද වෙන්නේ? මේ ආධ්‍යාත්මික රළු සියුම් රූප ෂණ වශයෙන් බිඳ වැටෙන රූප කලාප ඒක වෙන හැටි හිතෙන් දකින්න. සන්තති වශයෙන් බිඳ වැටෙනවා දකින්න. කර්ම ප්‍රත්‍යයේ වෙනකොට සන්තතියම කඩා වැටෙනවා. තීරණයකට එන්න එහෙනම් කොහොමද බිඳ වැටෙනවා? අනාගත රූප හැම එකක්ම අනිත්‍යයි. එකදු රූපයක්වත් නිත්‍ය නෑ. දැන් අරමුණු කරමු බාහිර රූප. හිතෙන් දකින්න හැම මනුස්ස ඇඟකම ඉස්මුදුනි ඉඳලා පාදාන්තයට රළු රූප සියුම් රූප මේ වෙලාවේ ක්‍රියාත්මකයි. තිරිසන් ඇඟකත් ක්‍රියාත්මකයි. තිරිසන් ඇඟවල් ඔක්කොම මතක් කරන්න. පීනගෙන යන ඇඟවල්, බඩගාගෙන යන ඇඟවල්, පියාඹගෙන යන ඇඟවල්, ඇවිදගෙන යන ඇඟවල්, ඒවයි හයි කරලා තියෙන හැස් කන් නාස් දිවවල්, ඒවා ක්‍රියාත්මක කරන සියුම් රූප,
තිරිසන් භවයේ පුරාම රළු සියුම් රූප අරමුණු වෙනවා. ප්‍රේත භවය අරමුණු කරමු. ප්‍රේත ඇස්, ප්‍රේත කන්, නාස්, ඇඟවල් ඒවා මේ දැන් තියෙනවා ක්‍රියාත්මකයි. අසුර භවය අරමුණු කරමු. ප්‍රමාණ අසුරයෝ, නිරිසත්‍යය අරමුණු කරමු. අප්‍රමාණවයි. ඊළඟට සුගතිවල රූප අරමුණු කරමු. දිව්‍යමය, බ්‍රහ්මමය ඒ රූපස්කන්ධ. මෙතෙන් දරින්න බාහිර රූප, බාහිර වර්තමාන රූප අප්‍රමාණයි, අනන්තයි, විවිධයි. ඒව සමුදේ වෙන්නේ කොහොමද? මේ අරමුණ වෙන අප්‍රමාණ බාහිර රූප එකක් නැර අවිද්‍යා ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ඒ පූර්ව කර්මයේ ප්‍රත්‍යයෙන්, කබලින්කාහාර ප්‍රත්‍යයෙන් තමයි හැදිලා තියෙන්නේ. එකක් නැර බාහිර රූප සමුදේ වෙලා තියෙන්නේත් එහෙමයි. එහෙනම් මේ බාහිර වර්තමාන රූප සියල්ල බිඳෙනවා. ප්‍රත්‍ය බිඳෙනකොට ෂණ වශයෙන් බිඳෙනවා, සන්තති වශයෙන් බිඳෙනවා, භව වශයෙන් බිඳෙනවා, නොඑක ආකාරයෙන් බිඳෙනවා මිසක් නොබිඳෙන එකදු රූපයක්වත් නැහැනේ. සියලු වර්තමාන බාහිර රූප අනිත්‍යයි. සියලු වර්තමාන බාහිර රූප අනිත්‍යයි. දැන් අපි අරමුණු කරමු අතීත බාහිර රූප. ඒ ලෝක තලවල ඔච්චරනම් මීට කලින් ෂණ වශයෙන් බිඳලා ගිය රූප තිබුණාද? සන්තති බිඳිලා භව වශයෙන් බිඳිලා ගිය රූප අප්‍රමාණයි. නමුත් හැම එකක්ම ෂය වෙලා, පැය වෙලා බිඳිලා ගින් අද නැහැ. එහෙනම් සියලු අතීත බාහිර රූප, සියලු අතීත බාහිර රූප අනිත්‍යයි. දැන් ඒ බාහිර ඔක්කොම රූපකායන්හි ඉස්සරහට මොකද වෙන්නේ? හෙට අනිද්දා විදියට හිතාගෙන හිතාගෙන යන්න හිතට පෙනේ අනාගත කොච්චර රූප හැදුනත් එකක් නැර බිඳෙනවා, ඡය වෙනවා, වැය වෙනවා, විපරිණාම වෙනවා. එහෙනම් සියලු අනාගත බාහිර රූපත් අනිත්‍යයි. දැන් අබාහිර ආධ්‍යාත්මික එකට දාලා සිහි කරමු. ආධ්‍යාත්මික උනත් බාහිර උනත් සියලු රූප අනිත්‍යයි නේද? ආධ්‍යාත්මික උනත් බාහිර උනත් සියලු රූප අනිත්‍යයි. ඒවා රළු රූපත් අනිත්‍යයි, සියුම් රූපත් අනිත්‍යයි, ගොරෝසු රූපත් අනිත්‍යයි, සියුම් රූපත් අනිත්‍යයි. හීන රූපත් අනිත්‍යයි, ප්‍රණීත රූපත් අනිත්‍යයි, අතීත සීකරම. අතීතෙත් සියලු ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත ගොරෝසු සියුම් දුර ළඟ සියලුම රූප අනිත්‍යයි. අනාගත සීකරමු. ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ
ඔක්කොම අනාගත රූප අනිත්‍යයි. දැන් සියලුම රූප රූපස්කන්ධයම අනිත්‍යයි. මුළු මහත් අප්‍රමාණ රූපස්කන්ධයම අනිත්‍යයි. දැන් හිතෙන් දකින්න ලෝකතර සියල්ලම සියලු රූප බිඳ වැටෙනවා, වෙනසෙනවා, ක්ෂය වෙනවා, අනිත්‍යයි. අප්‍රමාණ සියලු රූප බිඳ වැටෙනවා, ක්ෂය වෙනවා, වැය වෙලා යනවා, අනිත්‍යයි. කිසිදු රූපයක් ඉතුරු වෙන්නේ නැති හැටි එහෙම දකිමින් ටිකක් වෙලා ගත කරමු. ඒ අප්‍රමාණ නිමිත්තේ අනිත්‍ය සංඥාව ප්‍රබල වෙලා හිත ඒ සංඥාවේ සමාධිගත වෙනකම් ඒකාග්‍ර කරමු ඒ සංඥාවටම. දැන් ඒ හිත අප්‍රමාණ නිමිත්තකුයි මේ අරගනිමින් තියෙන්නේ. ඒ අප්‍රමාණ නිමිත්තේ අප්‍රමාණ අනිත්‍ය බව තමයි දැනෙන්නේ. අප්‍රමාණ ක්ෂය වීම, වැය වීම, විනාශ වීම හොඳටම විෂය වෙනවා හිතට දැනෙනවා. ඒකමයි දැනෙන්නේ, ඒ ගතියක්මයි දැනෙන්නේ, වෙන මොකුත් නිමිත්තක් අරමුණු නොවන විදියට හිත ඒකාග්‍ර වෙන්න ඉඩාරිම ඒ සංඥාව. ලොකු උපේක්ෂාවක් දැනෙන්න අරින්න මේ රූප වලට කැමති වෙලා වැඩකුත් නැහැ, අකමැති වෙලා වැඩකුත් නැහැ. මේ මේවයි හැටි, මේ දැනෙන්නේ මේවයි ස්වභාවය. මේ රූප කලකිරෙන සුදුසුයි, මිදෙන්න සුදුසුයි. කලකිරෙන සුදුසුයි, මිදෙන්න සුදුසුයි. මේව කෙරෙහි කලකිරෙන සුදුසුයි, මේවයි මිදෙන්න සුදුසුයි. හොඳයි, එහෙම හිතලා අපි නැවත හිමීට භාවනාව ඉවර කරලා ඉරියව වෙනස් කරලා සාමාන්‍ය තත්ත්වයට හැරෙමු. ඒ තමයි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට එන සංඥා. එතකොට ඒකේ තියෙන්නේ අර රූප උපාදානස්කන්ධයම මුළු මහත් උපාදානයන්ට ලක් වෙන සියලුම රූප අනුසය විදිහට හෝ උපාදාන වෙලා තියෙන සියලුම රූප කෙරෙහි යම් ඥානයක් උපදිනවා. ඒ හැම එකක්ම බිඳ වැටෙන සුළු, නැසෙන වෙනසෙන සුළු දේවල් කියන ඒ අදහසත් ඔගලන්ට ආවනම් හිතට ඒක අර සූත්‍රයේ කියවපු පළවෙනි වාක්‍යයේ තිබිච්ච අදහසයි. සාකච්ඡා කළ යුතු මොනවද තියෙන්නේ?
එතකොට කිසිදු රූපයකට කැමැති වෙලා වැඩකුත් නැති නොකමැති වෙලා වැඩකුත් නැති ගතිය. ලොකු උපේක්ෂාවක් සියලු රූප කෙරෙහි දැනෙනවා. අතීත රූප කියන්නේ ඉස්සර තමන් යම්තාක් පරිහරණය කරපු රූප තියෙනවා නම් ඒ ඔක්කොම. අනාගත රූප ඉස්සරහට හට ගන්න පුළුවන් යම්තාක් රූප තියෙනවා නම් ඒ ඔක්කොම. ওই විදිහට සිහි කරනකොට මොකුත් රූපයක් අතහැරෙන්නේ නැහැ. ඒ විදිහට තමයි අර සංඥාව පුරුදු කරන්න ඕනේ. අර මුලින් අපි පොඩියට පුරුදු කරේ ඒ පරිත්ත විදිහට ඒ භාවනාව ආරම්භ කරන කෙනෙකුට සුදුසුයි. නමුත් හොඳට සතිපට්ඨාන පිළිපිටගත් කෙනෙකුට අජ්ජත් බහිද්දා විදිහට හොඳට සිහිය පිළිපිටවාගත් කෙනෙකුට මේ අනත්ත් රූප නිමිත්ත තමයි අරමුණු වෙන්නේ. ඉබේම එක වෙනවා. ඒකම මේ භාවනාව අවසානයේ ටිකක් වෙලා වැඩිපුර ඉන්න අනිත්‍ය සංඥාව ග්‍රහණය කරගනිමින් හිත ඒකාග්‍ර වෙනකම්ම ඉන්න ඕනේ ටිකක් වෙලා. දැන් අපි වෙලා මැදි නිසා එතන නැවතුවට තනියම කරනකොට එහෙම එකපාර නවත්තන්න එපා. අනිත්‍යයි අනිත්‍යයි කියලා අප්‍රමාණ රූප නිමිත්තේ අනිත්‍යම අනිත්‍යම නැවත නැවත හිතට අරමුණු කරමින් ඉන්න දෙන්න ඕනේ. එතකොට ඒ හරහා උපදින විදර්ශනා සමාධියක් තියෙනවා. ඒක දියුණු වුණාම තමයි අර අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. අපි දැන් කරේ මෙන්න මේ කොටස. මේ සූත්‍රේන මෙන්න මේ කොටස තමයි අපි භාවනාවට ලක් කරේ. හිත වැඩන්න උත්සාහ කරේ. ඊළඟට මේ කොටස කරන්න වෙනවා. වේදනං අනිච්චා කියලා එතන සඳහන් වුණා. ඒකට දැන් ඊළඟට යන්න වෙනවා. මේ තියෙන වේදනා ස්කන්ධය අප්‍රමාණ නිමිත්ත. කලින් වගේම එතකොට අතීත වර්තමාන අනාගත අජ්ජත් බහිද්දා තියෙනවා. දුර වේදනා කියලා කියන්නේ එකිනෙකට වෙනස් වේදනා කියන්නේ. එකිනෙකට වෙනස් ගති කොච්චර තියෙනවද මේ වේදනාවල? මේ විදිහට තියෙනවා. මේ විදිහට තියෙනවා. මේ විදිහට වේදනා තියෙනවා. මේ විදිහට එකිනෙකට වෙනස් දුරස්ත වේදනාය. සාන්තික වේදනා කියලා කියන්නේ ඒ ඒ වේදනා වලට කිට්ටු එවැනිම තවත් වේදනා. මේ අකුසල අකුසල කුසල කුසල ඔය විදිහට අරහතරටම දාන්න. කොහමරි එකිනෙකට සමාන වේදනා කියන්නේ සාන්තික වේදනා, එකිනෙකට ගොඩස් වෙනස් වේදනා කියන්නේ දුරේ වේදනා. ඕලාරික හීන බව ඇති වෙන්නේ වේදනාවල මේ ආකාරයෙන්. වේදනාවල තියෙනනි ප්‍රභේද දැන් අකුසල වේදනා ඕලාරිකයි කුසල වේදනා වලට. කුසල වේදනා ඕලාරිකයි අව්‍යාකෘත වලට. මේ විදිහට. ඒ වගේම දුක්ඛ වේදනා රළුයි. එනනම් ඕලාරිකයි සුඛ වලට වෙයි. සුඛ වේදනා ඕලාරිකයි අදුක්ඛම සුඛ වලට වෙයි. මේ විදිහට මේ පැත්තට ඕලාරික ගතිය වැඩි වෙනවා. මේ පැත්තට. එහෙම එකේම. ඉතින් එතකොට ඕලාරික හීන කියන අර්ථ දෙක ගන්න පුළුවන්. මේ වම් පැත්තේ තියෙන ඕලාරික ගති දකුණු පැත්තේ මේ හරියට තියෙන්නේ හීන ප්‍රණීත ප්‍රණීත ගති. මේ පැත්තේ ප්‍රණීත මේ පැත්තේ ඕලාරික. මේ වේදනා જાතිත් ඕලාරික සුක්කම කියලා කියනවා. ඒකටමයි හීන ප්‍රණීත වේදනා කියලා කියන්නේ. ඔය දැනීම ප්‍රමාණවත් වේදනා ස්කන්ධය පිළිබඳව මේ භාවනාව කරගන්න. ස්ක්‍රීන් එකේ තියෙන රූප සටහන පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි වේදනා ස්කන්ධය පිළිබඳව මේ භාවනාව දැන් සිද්ධ කරමු. මේ භාවනාවට යමු. ඊට කලින් මතක් කරන්න ඕනේ ඉති වේදනා සමුදය කියලා කිව්වහම වේදනා මේ වේදනා හටගන්න හේතු මොනවාද? අයිමත්තර උද්‍යප්පේ ඥානය කොටසේ පෙන්නනවා වේදනා හටගන්න ප්‍රධාන හේතු. අවිද්‍යාව තෘෂ්ණාව හේතු වෙලා, පූර්ව සංචේතනාව හේතු වෙලා, ස්පර්ශ ආහාරය හේතු වෙලා.
තමයි හැම වේදනාවක්ම හැදෙන්නේ. ඒ ප්‍රත්‍ය නැති වුණාම තමයි ඒ වේදනාව බිඳෙන්නේ. මේ විදිහට ඉති රූප ඉති වේදනස්ස සමුදය ඉති වේදනස්ස අත්තංගමෝ කියන ටික අපි දැන් සිහි කරන්න යනවා මේ භාවනාවේදීම. ඉතින් මේ භාවනාව අපි අනත්ත නිමිත්තෙම කරනවද? එහෙම නැත්නම් මුලින් පොඩි පරිත්ත නිමිත්තක කරලා ඊළඟට ඒක අනත්ත දක්වා වැඩි කරමු. දෙවෙනි ක්‍රමයට කරමු. මුලින් පරිත්ත නිමිත්තක් පොඩ්ඩක් උරෙමු. ඊළඟට ඒකම අනත්ත බවට වැඩි කරමු. හොඳයි. හිස් මුදුනේ ඉඳලා පාදාන්තයට. විඳීම් එහෙම දැනෙනවද කියලා බලන්න. මොනවා හරි විඳින්න පුළුවන්ද කියලා. මේ වෙලාවේ විඳීම් ගොඩක් දැනෙනවා. කොහෙටද හිත යොමු කරන්නේ? එතන විඳීම. අතේද කකුලේද ඉසේද ඔය විදිහට බලන්න විඳීමක් තියෙනවා හැම වෙලේ. ඉතින් මේ ආධ්‍යාත්මික විඳීම. මානසිකවත් ඇති මොකක් හරි සෝමනස්සයක් හරි දෝමනස්සයක් හරි උපේක්ෂාවක් හරි ඒකත් අඳුනගන්න. ඒත් ආධ්‍යාත්මික විඳීම. දැයතර බලන්න ඔය විඳීම් විමසලා සමහර ඒවා රළුද සමහර ඒවා සියුම්ද කියලා. මේවත් ගොඩාක් හම්බෙයි ඇඟ හේතු වෙලා එහෙම තියෙන තැන්වල රළු විඳීම්. උලන් වදින වගේ තැන්වල සියුම් විඳීම් විදිහට රළු සියුම්. හේතනම දැනේ හීන බව ප්‍රණීත බව. සමහර විඳීම් ප්‍රණීතයි සමහර ඒවා හීනයි. හීනයි. ඒ අතරින් බලන්න සමහර වේදනා එකිනෙකට වෙනස්ද? සමහර වේදනා නිකන් එකිනෙකට කිට්ටුවෙන් වගේ යනවාද? සමාන ගති තියෙනවා සමහර තැන්වල. දුරේ වේදනා, සන්තිකේ වේදනා වගේ ඒවා වෙන් වෙලා තියෙයි. ඒ ඔක්කොම අත්දැකීම කැටි කරලා එකට හිතන්න. එහෙනම් මේ දැන් හරියටම මේ දැන් මේ හිස් මුදුනයි පාදාන්තයේ අතර ආධ්‍යාත්මික වේදනා තියෙනවා. රළු සියුම් විදිහට තියෙනවා. හීන ප්‍රණීත විදිහට තියෙනවා. එකිනෙකට වෙනස් එකිනෙකට සමාන විදිහටත් තියෙනවා. මොනවද මේ අත්විඳින්නේ? ආධ්‍යාත්මික වර්තමාන වේදනා නේද මේ? ආධ්‍යාත්මික වර්තමාන වේදනා නේද මේ අත්දැකීම? නැහැ, ඒක සාක්ෂියට තියාගෙන හිතන්න. ආධ්‍යාත්මික මේ වර්තමාන වේදනා බාහිරවත් තියෙනවා. බාහිරව අරමුණු කරන්න. මනුස්සයෝ මනුස්ස ලෝකේ තිරිසන් ලෝකේ අසුර ප්‍රේත දුගතීන් දිව්‍යතල බ්‍රහ්මතල සුගතීන් හිතා ගන්න බැරි තරම් අප්‍රමාණ අසීමිත විඳීම් මේ අරමුණු වෙන්නේ. වර්තමාන බාහිර විඳීම් නේද මේ සිහි වෙන්නේ. දැන් ආධ්‍යාත්මික බාහිර එකවර සිහි කරමු. ඔක්කොම වර්තමාන විඳීම්. මේ ඔක්කොම වර්තමාන විඳීම් මේ දැන් සිහි වෙනවා. හොඳට දැනෙනව නේද? එකක්වත් ස්ථිර නැහැ. හැදෙනවා, බිඳ වැටෙනවා. නැවත හැදෙනවා, බිඳ වැටෙනවා. සමුදය ධර්ම, වාය ධර්ම එකම සිහි කරන්න. ස්පර්ශයෙන් ස්පර්ශයට බිඳ වැටෙන හැටි. වේදනා සන්තතියෙන් සන්තතියට බිඳ වැටෙන හැටි. ඒ විතරක් නෙමෙයි, භවයෙන් භවයටත් වේදනා බිඳෙන හැටි. සියලු වර්තමාන වේදනා ෂය වෙනවා, වැය වෙනවා,
වෙනසිලා යනවා. එහෙනම් මේකම නේද අතීතෙත් වෙන්නේ නැත්තේ? මතක් කරන්න ඕම ලෝකතලවල අතීතේ කොච්චරක්නම් වේදනා ෂණ වශයෙන් භව වශයෙන් ඉක්ම යන්නේ නැද්ද? මේ වෙනකොට එකක්වත් නැහැ. ස්ථිරවම බිඳිලා වෙනසිලා. කොච්චර රළු වේදනා තියෙන්නේ නැද්ද අතීත? කොච්චර සියුම් වේදනා තියෙන්නේ නැද්ද? ගොරෝසු සියුම් එකිනෙකට සමාන අසමාන මොනතරම් විඳීම් තියෙන්නේ නැද්ද මේ ලෝකතලවල? අද එකක්වත් නැහැ. අතීත සියලු වේදනා අනිත්‍යයි. සියලු අතීත වේදනාත් අනිත්‍යයි. දැන් ආධ්‍යාත්මික සහ බාහිර අනාගත වේදනා සිහි කරමු. දැනට හට නොගෙන, දැනට නොහටගත්, දැනට නූපන්, නමුත් හෙට හටගන්න, අනිද්දා හටගන්න. ඉස්සරහට ඉස්සරහටම හිතාගෙන යන්න මොනතරම් විඳීම් හටගනීද? හටගන්න හේතුත් එක්ක සිහි කරලා හිතෙන් දකින්න ඒ හේතු නැති වෙනකොට ඒ අනාගත විඳීම් බිඳිලා ෂණිකව බිඳිලා යනවා. සමහර ඒවා සන්තති බිඳිලා. සියලු අනාගත විඳීම් අනිත්‍යයි. සියලු අනාගත විඳීම් අනිත්‍යයි. දැන් අපි සිහි වෙන්න ආරෙමු. සියලු විඳීම් මුළු විඳීම් ස්කන්ධයම සිහි වෙන්න ආරෙ. අතීත උනත් වර්තමාන උනත් අනාගත උනත් සියලු විඳීම් අනිත්‍යයි. ගොරෝසු උනත් සියුම් උනත් සියලු විඳීම් අනිත්‍යයි. එකිනෙකට සමාන විඳීම් අනිත්‍යයි. එකිනෙකට අසමාන විඳීම් අනිත්‍යයි. ප්‍රණීත විඳීම් අනිත්‍යයි. හීන විඳීමුත් අනිත්‍යයි. සියලුම විඳීම් අනිත්‍යයි. සියලුම විඳීම් අනිත්‍යයි. විඳීම් උපාදානස්කන්ධයම අනිත්‍යයි. විඳීම් උපාදානස්කන්ධයම අනිත්‍යයි. විඳීම් උපාදානස්කන්ධයම අනිත්‍යයි. විඳීම් උපාදානස්කන්ධයම අනිත්‍යයි. මේ අප්‍රමාණ අසීමිත විඳීම් ස්කන්ධයම අනිත්‍යයි. හොඳයි. විඳීම් ගැන එහෙම හිතලා ඒ භාවනාව අවසන් කරලා හිමීට ඇස් අරින්න නැවත. එතකොට වේදනා ස්කන්ධේ සමුදය ධර්මත් එක්කම ඒ වේදනා කෙරෙහි ප්‍රඥාව වැඩෙන විදිහට අපි මේ භාවනා කරනකොට ඔයාලන්ට විෂය වෙයි, සිහි වෙයි. දෙවිවරු මේ වෙලාවේ විඳිමින් ඉන්න විඳි. බ්‍රහ්මත්කායික දෙවියෝ විඳිමින් ඉන්නේ උපේක්ෂා විඳි. ඊළඟට අපායේ අධික දුක්ඛ විඳි. ඒතර විඳීමල මුළු පරාසයම පෙනේ. යකනිට බ්‍රහ්ම ලෝකේ ඉඳලා පහළම අවීචි මහ නරක ආදිය දක්වා හරියටම මේ මොහොතේ කොයිතරම් විඳීම් ගොඩක් ක්‍රියාත්මකයිද කියලා දැනේ. ඒ තමයි විඳීම කියන ධර්මතාවයේ ලෝකෙ. ඒ ධර්මතාවයේ මේ අනිත්‍යයි කියන ස්වභාවය දරනවා. එහෙනම් අනිත්‍යයි කියන ලක්ෂණය අප්‍රමාණව හැම විඳීමකටම පොදුයි.
සියලු විඳීම් වලට පොදුයි. අපි මේ අවබෝධ කරගන්නේ මනුස්ස ලෝකෙ ගැන විතරක් නෙවෙයි එතකොට. මුළු සසරම ගැන. එතකොට මේ අනිත්‍ය ලක්ෂණයට කලකිරෙනවා නම් මුළු සසරම ගැනයි කලකිරෙන්නේ. අනාගත වේදනාව වලටත් අදම කලකිරිලායි තියෙන්නේ. ඒ නිසායි මේ අනාගත වේදනාව මෙතන අරමුණු කරන්න කියලා කියන්නේ. ඒ වගේ මේ ඔක්කොම මේ විදිහට හිතන්නේ ඇයි කියලා දැන් තේරුම් ගන්න ඕනේ. සමහරවිට ඇයි මෙච්චර හිතන්නේ මේක කරදරයක් නේ කියලාත් අහපු ප්‍රශ්න තිබුණා කලින්. ඉතින් ඒ උත්තරත් ආයෙ මතක් කරගන්න මේක කරදරයක් මීට වැඩිය කරදරයක් මෙහෙම නොහිතලා හිටියොත් නැත්නම් මේ වර්තමාන භවයේ තියෙන විඳීම් කෙරෙහි විතරක් කලකිරුණොත් අනාගත භවයන් ඉතුරු වෙයි. හිතාගන්න බැරි තරම් දුක්ඛ ස්කන්ධයක් තමයි හම්බෙන්නේ. මේ දුක්ඛ ස්කන්ධේ නැති කරන්න මේ වගේ පරාසයක හිතවිලි මෙහෙවන්න වෙනවා අපිට. විශාල පරාසයක අප්‍රමාණ නිමිතිවල හිත පවත්තන්න හුරු කරන්න සිද්ධ වෙනවා. අදට කොච්චර ඒක වෙහෙසක් වුණා අර වීරිය එහෙම ඕනේ වෙන්නේ එතන. ඒ විදිය සම්බොච්චන්ගේ එහෙම ඕනේ වෙන්නේ මේක ලොකු පරාසයක් වුණාට මේ ඔක්කොම කෙරෙහි කලකිරීම උපදන්න පතුරවන්න හිත වීරිය සම්පන්න කරගන්න ඕනේ. සාකච්ඡා කළ යුතු දෙයක් මතක් වෙනවද? එහෙනම් මේ වේදනා අපි දැන් මේ භාවනා කරේ මෙන්න මේ කොටස. ඉති වේදනස්ස සමුදයෝ. ඉති වේදනස්ස අත්තංගම. ඉති වේදනා කියන්නේ මෙන්න මේ කලින් ස්ලයිඩ් එකේ තියෙන ඔක්කොම වේදනා. මේවා තමයි වේදනා. ඊළඟට මේ තමයි වේදනස්ස සමුදයෝ. මෙන්න මේ ධර්මහින්ද වේදනා හට ගන්නවා. නිබ්බති ලක්ෂණය කියන්නේ හට ගන්න ලක්ෂණ, හත ගන්න ගතිය. ඒ ප්‍රත්‍ය නැති වෙනකොට වේදනා නැති වෙලා යනවා. උදාහරණයක් විදිහට පස්ස ආහාරය කියන ප්‍රත්‍ය නැති වෙනකොට මේ ප්‍රත්‍ය ආහාරය පස්ස ආහාරය නැතිවීම කියන දේ එනකොට වේදනා ඔක්කොම ක්ෂණ වශයෙන් බිඳෙනවා. ඊළඟට කර්ම විපාකය ගෙවී යාම කියන දේ සිද්ධ වෙනකොට වේදනා සන්තති වශයෙන් මිදිලා යනවා. ඊළඟට අවිද්‍යාව තෘෂ්ණාව ඒවා නැති වෙනකොට වේදනා නිරෝධ වීම වශයෙන් මිදිලා යනවා. තුන් ආකාර බිඳීම් ක්ෂණ සන්තති නිරෝධ. ඒ විදිහට මුළු ඒ ක්‍රමවේදයම හිතට අරගන්නවා. ඒවෙන් එකක්වත් හිතෙන් මගහැරෙන්න දෙන්න එපා. එතකොට කලකිරීම අසම්පූර්ණ වෙනවා. අපිට ඕනේ සියලු වේදනා ගැන උපේක්ෂා සහගතව කලකිරෙන්න. අනේ අරමුණ වෙනුවෙන් තමයි මේ සිතිවිලි මාලාව කියලා හිතන්නේ. ඊළඟට සංඥාස්කන්ධය අර වගේමයි. සුවිශාල පරාසයක් තියෙනවා. එතකොට අතීත සංඥා කියන්නේ අතීත ඔක්කොම අඳුන ගැනීම. මිනිස්සෙක් විදිහටින් අඳුන ගැනීම විතරක් නෙමෙයි. තිරිසන් සත්වයන්ගේ සිද්ධ වෙච්ච අඳුන ගැනීම. ප්‍රේතයන්ගේ සිද්ධ වෙච්ච අඳුන ගැනීම. මේ විදිහට අතීත අඳුන ගැනීම ඔක්කොම දැන් නිරුද්ධ වෙලා. මේ දැන් අඳුන ගැනීම සිද්ධ වෙමින් තියෙන අප්‍රමාණ ඒවා බිඳෙනවා. ඉස්සරහටත් කොයිතරම් අඳුන ගැනීම ආවත් ඒවා බිඳෙනවා. කියලා මේ සංඥා කියන සුවිශාල ස්කන්ධේ මුළුමනින්ම අනිත්‍ය බව තියෙන්නේ කියන තැනට හිත ගේන්න ඕනේ. අපි ටිකක් වෙලා ඒක කරමු. හොඳයි. නම් නැවතත් භාවනා ඉරියව්වට කය තියාගෙන මුලින් පොඩි පරිත්ත නිමිත්තක පුහුණු වෙමු.
බලන්න මේ වෙලාවේ සද්ද ඇහෙනවද? සද්ද හඳුනා ගැනීම සිද්ධ වෙනවා. පළු සද්ද, සියුම් සද්ද දැනෙනවා ඒ විදිහට. ඊළඟට මේ වෙලාවේ කයට හිත යොමු කරලා බලන්න රළු පහසවල්, සියුම් පහසවල්. ඒව පොට්ටබ්බ සංඥා. මේ වෙලාවේ නාසයට සිහිය ගෙනිච්ච බලන්න රළු හෝ සියුම් විදිහට ගඳ සුවඳ දැනේ. ඉවෙත් එහෙම දැනේ. එනම් වර්තමාන මොහොත සංඥා සහිතයි. හෘද රූපය ඇසුරේ මොන සංඥාද දැනෙන්නේ බලන්න. මේ වෙලාවේ භාවනා කරමින් ඉන්නේ මේ ධම්ම සංඥා. කුසල ධම්ම සංඥා හඳුන ගැනීම මෙතන සිද්ධ වෙනවා. මේ දැන් වර්තමාන මොහොතේ හෘද රූපය ඇසුරේ ඒ කුසල සංඥා ක්‍රියාත්මකයි. එහෙනම් දැන් හිතන්න මේ ඇහේ, කනේ, නාසයේ, දිවේ, කයේ සහ මනසේ හඳුනා ගැනීම සිද්ධ වෙමින් තියෙනවා. වේගෙන් වේගෙන් ඒවා සිද්ධ වෙනවා. මේ ඔක්කොම ආධ්‍යාත්මික වෙන්නේ. ආධ්‍යාත්මික හඳුනා ගැනීම මේ. සීකරන්න ඇයි මේව හැදෙන්නේ? ඇයි මේ අඳුන ගැනීම පහළ වෙන්නේ? කවර හේතු ප්‍රත්‍යේදිලද? මතක් වේ ස්පර්ශයේ කිම්මයි ස්පර්ශාහාරෙම්මයි. පූර්ව චේතනාවක ප්‍රතිඵලයක් විදිහටමයි. ඒ පූර්ව අවිද්‍යා තෘෂ්ණා ප්‍රත්‍යේදිල හින්දාමයි. එනං ආධ්‍යාත්මික සංඥා මෙවත් සංකතයි. ප්‍රත්‍ය නැති වෙනකොට බින්දෙන හැටි දකින්න හිතෙන් ක්ෂණ වශයෙන් අඳුන ගැනීම නැති වෙලා යන හැටි. සන්තති වශයෙන් නැති වෙලා යනවා. භව වශයෙන් අඳුන ගැනීම අහෝසි වෙනවා. අහෝසි නොවෙන අඳුන ගැනීම නෑ නේද? සියලු ආධ්‍යාත්මික සංඥා අනිත්‍යයි. මේ සිද්ධ වෙන ඔක්කොම අඳුන ගැනීම අනිත්‍යයි. වර්ණ, සද්ද, ගන්ධ, රස, පහස, ධම්ම අඳුන ගැනීම ඔක්කොම අනිත්‍යයි. ඔය විදිහට වර්තමාන මොහොතේ තමන් තුළ සිද්ධ වෙන අඳුන ගැනීම බිඳ වැටෙන හැටි හොඳට අත්දකින්න. මේ සංඥා පරිත්ත නිමිත්ත කුඩා සංඥා ටිකක් විතරක් කොටු කරගෙන ඒවා හැදෙන හැටි බිඳෙන හැටි ඒ ධර්මතාවය විශ්ේ කරගනිමිනුයි අරමුණු කරගනිමුනුයි මේ වෙලාවේ හිත තියෙන්නේ. මේ හිස් මුදුනයි පාදාන්තයේ අතර මේ මොහොතේ දැනෙන මේ කුඩා සංඥා ඒ ඔක්කොම අනිත්‍යයි. සමහර සංඥා ප්‍රණීතයි නේද? සමහර ඒවා හීනයි. සමහර සංඥා රළුයි, සමහර ඒවා සියුම්. ඒ කොහොම වුණත් ඒවා බිඳෙනවා, කැඩෙනවා, වැය වෙනවා, වෙනසෙනවා, අනිත්‍යයි. දැන් මේ නිමිත්ත තව ටිකක් වැඩි කරන්න. අරිත්ත නිමිත්තේ ඉඳලා අතීත නිමිති සිහි කරමු. එහෙනම් ඊයේ මොනවද සිද්ධ වෙච්ච අඳුන ගැනීමලි? ඊයේ රස හඳුනා ගැනීම මොනවාද? සද්ද හඳුනා ගැනීම මොනවාද? පහසවල්, ඒ වගේම සිතුවිලි වලින්ම අර ධම්ම සංඥා
ඔච්චරක් නම් ඊයේ සිද්ධ වුණා. පෙරේද පළමුද එහෙම එහෙම අතීත ආධ්‍යාත්මිකව ඔක්කොම මතක් කරා. අද වෙනකොට ඒවා බිඳිලා කැඩිලා වෙනසිලා ඉක්ම ගිහිල්ලා. ඒවත් අනිත්‍යයි. දැන් සීකරමු අද හවසට හෙට අනිද්දා වර්ණ සද්ද ගන්ධ රස පහස ධම්ම මොනතරම් අඳුන ගනීද? මොනතරම් හැඳිනීම් සිද්ධ වෙයිද? ප්‍රත්‍ය නැති වෙනකොට බින්දෙනවා. ඔක්කොම ඒ අනාගත ඇඳිනීම් විනාශ වෙනවා. වෙනසිලා යනවා, ෂය වෙනවා. එනම් හිතමු අතීත වුණා. වර්තමාන වුණා. අනාගත වුණා. ආධ්‍යාත්මිකව ඇති වෙන සියලු වර්ණ සද්ද ගන්ධ රස පහස ධම්ම හඳුන ගැනීමලි එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ල අස්ථිරයි. විඳෙනවා වෙනසෙනවා. ඒවයි ගතිය. මේ සංඥාවල ගතිය මේ. ඉගෙන කලකිරීමක් උපද්දලා විශේෂයෙන් හිතන්න රළු සංඥා වුණත් සියොම් වුණ වෙනසෙනවම නේද? එකිනෙකට සමාන සංඥාවත් අසමානාවත් වෙනසෙනවා. හීන සංඥාත් වෙනසෙනවා, ප්‍රණීත සංඥාත් වෙනසෙනවා. වෙනසෙන ගතියමයි සංඥාවල උරුමය. දැන් බාහිරව සිහි කරන්න. මේක අන්සත්ත්වයින්ට කියලා වෙනස්ද කියලා සිහි කරන්න. මේ වෙලාවේ කොච්චරනම් අඳුන ගැනීම. මනුෂ්‍යයෝ විදිහට, දෙවියෝ විදිහට, බ්‍රහ්මයෝ විදිහට, විවිධ සත්ත්වනිකාය අය විදිහට මොනතරම් හඳුන ගැනීම මේ වෙලාවේ කෙරෙනවද? ඔක්කොම අනිත්‍යයි. ඒ ඔක්කොම බිඳෙනවා. බැ වෙනවා. ප්‍රත්‍ය නැති වෙනකොටම ඉවරයි. චන වශයෙන් බිඳෙන හැටි සිහි කරමු. සන්තති බිඳිලා කඩා වැටෙන හැටි සිහි කරමු. සංඥා සන්තති. භවය වෙනස් වෙනකොට ඒ අඳුන ගැනීම ඔක්කොම වෙනසිලා යන හැටි සිහි කරමු. කලකිරෙමු. ආධ්‍යාත්මික වුණත් බාහිර වුණත් සංඥා කියන ඒවා වෙනසීමමයි උරුම කරගෙන තියෙන්නේ. අතීත වුණත් අනාගත වුණත් වර්තමාන වුණත් එකිනෙකට සමාන සංඥා වුණත් එකිනෙකට අසමාන සංඥා වුණත් ආධ්‍යාත්මික අඳුන ගැනීම බාහිර අඳුන ගැනීම වුණත් එකිනෙකට සාපේක්ෂව රළු හීන වුණත් සියලුම සියලු වර්ගයේ හඳුන ගැනීම සංකතයි පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යා තෘෂ්ණා මූලික වුණ පූර්ව සංචේතනාවක ප්‍රතිඵලයක් විදියට ඇති වෙන ස්පර්ශයකින්මයි මේ හැම හඳුන ගැනීමක්ම මතුවේ. ඒ ප්‍රත්‍ය බිඳෙනකොටමයි හැම අඳුන ගැනීමක්ම නැති වෙන්නේ. සමුදේ වැය පීඩාවමයි ඒවට උරුම. එහෙනම් මේ අඳුන ගැනීම වල මොකද්ද තියෙන වැදගත්කම? කැමැති වෙලා වැඩකුත් නැහැ. අකමැති වෙලා වැඩකුත් නැහැ. විනාශයම උරුම වෙච්ච වෙනසීමටම බලන් ඉන්න දේවල්. ලොකු උපේක්ෂාවක් හිතට දැනෙන්න ආරමු. සියලු අඳුන ගැනීම ගැන තමන්ගේ අනුන්ගේ අතීත වර්තමාන අනාගත පළුසියෝ මොන විදිහට අඳුනගත්ත වැඩක් නැහැ. අස්තිරයි. ෂය වෙනවා, බැය වෙනවා, වෙනසෙනවා. සියලු සංඥා අනිත්‍යයි.
මුළු සංඥා ස්කන්ධයම අනිත්‍යයි. මුළු සංඥා ස්කන්ධයම අනිත්‍යයි. කුසල සංඥා වුණා. අකුසල සංඥා වුණා. සියලු සංඥා අනිත්‍යයි. සියලු සංඥා අනිත්‍යයි. සියලු සංඥා අනිත්‍යයි. සියලුම සංඥා අනිත්‍යයි. ටිකෙන් ටික දැනෙයි. සියලු සංඥා හරිම නිස්සාරයි. අස්ථිරයි. ටිකෙන් ටික ඒ අනිත්‍ය සංඥාවේ හිත ස්ථාවර වෙලා ඒකාග්‍ර වෙලා ඒක මේකම ඇසුරු කරමින් තියෙන්න අරිනවා තියෙන්න අරින්න චුට්ටක් වෙලා යනවා. හොඳයි. භාවනාව අවසන් කරලා නැවත සාමාන්‍ය තත්ත්වයට එමු. එතකොට මොනතරම් අඳුන ගැනීම ඉස්සර කළාද? දැන් කෙරෙනවද? ඉස්සරහට කෙරෙනවද? සමහර ඒවා ප්‍රිය විදියට, අප්‍රිය විදියට මොන විදියට වුණත් අඳුන ගැනීම වල බිඳීම නම් උරුමමයි. වෙනසීම උරුමමයි. ඒ හින්දා කැමති වෙලා වැඩක් නැහැ, අකමැති වෙලා වැඩක් නැහැ කියන අදහස තමයි හිතේ පළපදියම් වෙන්න ඕනේ. දැන් ස්ථිර වෙන්න ඕනේ. වේදනා සංඥා දෙකටම අර සමුදේවය ධර්ම සමානයි කියලා පෙනේ නේද? අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ ආහාරය. මේව තමයි සමුදේ ධර්ම. වේදනාවටත් එහෙමයි. සංඥාවටත් ඒවමයි. එතකොට වැය වෙලා යන්නේ තේ විදිහටමයි. ස්පර්ශ වැය වෙනකොට ක්ෂණ වශයෙන්, කර්මයේ වැය වෙනකොට සන්තති වශයෙන්, හෝ භව වශයෙන්, අවිද්‍යා තෘෂ්ණා දෙක වෙනසෙනකොට යලි නොහට ගන්න වශයෙන්, නිරෝධ වෙන වශයෙන්, සංඥා වේදනා අහෝසි වෙන එක ලෝක ස්වභාවයක්, ලෝක ධර්මතාවයක්. කාටවත් මුකුත් කරන්න බෑ ඒ වෙනුවෙන්. ඒ හින්දා මේ සංසිද්ධිය කාටවත් අයිති කරගන්න බෑ, කාටවත් අධිපතිකම් පවත්වන්න බෑ. ඉස්සරත් ඔහොමමයි වුණේ, දැනුත් ඔහොමයි, ඉස්සරහටත් ඔහොමයි කියන ඒ නුවණ තමයි එන්න ඕනේ. සාකච්ඡා කළ යුතු කාරණයක් තියෙනවා නම් අපි ඒ සඳහා යමු. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සංඥාව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට කියනවා හිතෙන් මතක් කරගන්න. ඔත්තල වෙලා ඉන්න ඒ ස්වාමීන් වහන්සේට මේ සංඥාව කියනවා. කියන්නේ තනි වචනෙන් කියන්නේ. අර මුලින් මං සූත්‍රේ පෙන්නේ තනි වචනේ. සංඥා අනිච්ච. ඒ පුහුණුව කොච්චරද කියනවා නම් මේ සිතේලි මාලාවම එක ෂණයකින් දිගහැරෙනවා ඒ මනසේ. දැන් අපි තාම එහෙම පුහුණු කරලා නැති හින්දා අපිට වෙන වෙන වචන ඕනේ, හෙමින් හෙමින් කරන්න ඕනේ, ගොඩක් වෙලා කරන්න ඕනේ. එහෙම ප්‍රශ්න ගොඩයි අපිට. නමුත් පුහුණු කරපු අයට ඒ ප්‍රශ්න හොසි. එතකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ මෙනෙහි කිරීම කොච්චර ප්‍රබලයිද කියලා තේරුම් ගන්න පුළුවන් මේකෙන්. අපි පැය තුනක් තිස්සේ කරන මෙනෙහි කිරීම නේද? සාකච්ඡාව ගොඩක් වෙලාවට එක ක්ෂණයයි ඒ ස්වාමීන් වහන්සේගේ මනස තුළ. ඒ වගේ තමයි ඒ පුහුණුවේ වටිනාකම. ඒ වගේ කාරණා ටිකක් මතක් වෙනවා. වෙලාව නම් මං හිතන්නේ අද හරි අපි ගොඩක්
ධර්ම සාකච්ඡාවද යොමු වෙච්ච නිසා ඔක්කොම පහම නම් ඉවර කරගන්න බැරි වුණා. සංඛාර විඥාන දෙක පොඩ්ඩක් තනියම එහෙනම් කරන්න. මේ ස්ලයිඩ් එක ප්‍රයෝගී වෙයි. අර විදිහමයි සංඛාර කියලා කියන්නේ සිත, කය, වචන මෙහෙවන සංචේතනාවල. එතකොට ඒවා මේ වෙලාවේ ආධ්‍යාත්මිකවත් සිද්ධ වෙනවා, බාහිරත් වෙනවා. ඒ වගේම ඉස්සරත් වුණා, දැනුත් වෙනවා, අනාගතෙදිත් වෙනවා. එකිනෙකට කිට්ටු සංඛාර තියෙනවා, එකිනෙකට ඈත සංඛාර තියෙනවා, වෙනස් ඒවා. ඒ වගේම හීන සංඛාර, ප්‍රනීත සංඛාර තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ අකුසල සංඛාර වගේවා, ඒ චේතනා රළුයි, මේ චේතනා සියුම්. ඒ වගේම සාස්ත්‍රව සිතක වේදනා රළුයි, අනාස්ත්‍රව සිතල මේ සංඛාර, ඒ චේතනා සියුම්. අනේ මේ විදිහට විවිධත්වය, මේ මුළු පරාසය ගැන හිතනවා අපි. හිතලා අන්තිමට මොකද දැනෙන්න ඕනේ? මේ සංචේතනා කියන ජාතිය හැමදාමත් හැම තැනකමත් වෙනසෙන්නම බලාගෙන ඉන්න ජාතියක්. විනාශයටම ඒ බර. අහෝසි වීමට, විනාශයට, ඡය වීමට, වැයවීමට, නැති වෙලා යන්න, නැති බංගස්ථාන වෙලා යාමම තමයි ඒගොල්ලන්ගේ ගුරුමේ. ඒකටමයි නැඹුරු, ඒකටමයි බර. ඒ නිසා ඒවට කැමති වෙන්න හොඳත් නැහැ, නොකැමති වෙන්න හොඳත් නැහැ, කලකිරෙන්න තමයි හොඳ කියලා අපේ හිතේ පහළ වෙන හැම චේතනා ජාතියක්, සියලු භවයන් ඉන්න සියලු සත්වයන්ගේ මනසවල පහළ වෙන හැම චේතනා ජාතියක් ගැනම ඒවයි අනිත්‍ය බව කෙරෙහි කලකිරීමක් තමයි උපදින්නේ. එහෙම හිතන විදිහට භාවනාව gederedi කරන්න, සංචේතනා සිහි කරලා. සංචේතන දැන් තනීම කරනවා නම් මොනවද තව දැනගන්න ඕනේ වෙන්නේ? සමුදය ධර්ම ඉති සංඛාරස්ස සමුදයෝ කිවාම මේ සංචේතනා හැදෙන්නේ මොන සමුදය ධර්ම, මොනව ප්‍රත්‍ය වෙලාද? අවිද්‍යාව ප්‍රත්‍යයයි, තණ්හාව ප්‍රත්‍යයයි, పూర్ව සංචේතනාවකුත් ප්‍රත්‍යයයි, ඊළඟට ස්පර්ශාහාරය ප්‍රත්‍යයයි. ස්පර්ශයේ කිම්මනි චේතනාවක් හටගන්නේ? ඒක අවිද්‍යා, තෘෂ්ණා, කර්ම සහ පස්සාහාර තමයි සමුදය ධර්ම. ඒ ප්‍රත්‍ය වෙලා අලුත් චේතනා හට ගන්නවා. ඊළඟට ඒ අලුත් චේතනා අර ප්‍රත්‍ය ධර්ම නැති වෙනකොට චන වශයෙන් හෝ සංතති වශයෙන් හෝ භව වශයෙන් බිඳිලා යනවා. ලෝක ධර්මතාවයක් හැමදාමත් තියෙනවා. එහෙම හිතනකොට මේ චේතනා පහල කරගන්න එක ගැන ලැජ්ජාවක් දිගින් දිගටම චේතනා පහල වෙන එක ගැන ලැජ්ජාවක්, බයක් වගේ ගති දැනෙන්න ඕනේ. ඒ ටික අපි ඉස්සරහට සාකච්ඡා කරන මේ සූත්‍රයේ මෙනවා ඉදිරියට. ඒ සංඛාර විඥාන කියලා කියන්නේ දැනුවත් වීම. වර්ණ ගැන, සද්ද, ගන්ධ අඳුන ගැනීම නෙමෙයි දැනුවත් වීමක් වෙනවා. අන්නේ දැනුවත් වීමත් අර විදිහටම අර 11 ආකාරයට දාලා අප්‍රමාණ කරලා මේ අවබෝධ කරගන්න ඕනේ මොනතරම් දැනුවත් වීම මොන බ්‍රහ්මයෙන්ගේ හරි දෙවියන්ගේ හරි තිරිසනුන්ගේ අපේ ඔය කොයි භවයක ඉඳලා මොන දැනුවත් වීමක් ආවත් වැඩක් නැහැ. වෙනසෙන්න බලාගෙනමයි මේ හැම දැනුවත් වීමම හටගන්නේ. විශ්වාසයක් තියන්න බෑ, ස්ථිර ගතියක් නැහැ. වෙනසීමමයි, බිඳ වැටීමමයි උරුම. අන්න ඒ ගැන ධර්ම සංවේගය කලකිරීමක් වෙන විදිහට තමයි අනිත්‍ය සංඥාවට යන්නේ. ඒ ටික තමයි සාරාංශේ පළවෙනි කොටසේ. ඊළඟට අපි කොහොමද දැනගන්නේ මේ දැන් අනිත්‍ය සංඥාව දැන් ඔයගොල්ලොත් වැඩුවනේ ගොඩක්කල්.
දැන් මේක හරියනවද මට? දැන් වැඩිලාද? මේ මම මේ කරන විදිය හරිද කියලා කොහොමද දැනගන්නේ? මතකද දැනගන්න විදිය? කලින් දවසේ කතා කරා ආයේ මතක් කරන්න වෙයිද? කවුරුත් සද්දයක් නැහැ මොකද දන්නේ නැහැ නේද? අනිත්‍ය සංඥාව වැඩෙනවා කියලා අර අපි අපිම දැනුවත් වෙවි නැවත නැවත ඒක මෙෂර් කරගෙන වගේ යන්න තියෙන්නේ අපි. අනේ මෙෂර්මන්ට් එක තමයි මම මේ අහන්නේ. මීම මොකද්ද? ඒ මීම Tamanටම දාලා කොහොමද මැනගන්නේ? කලින් අර විත්තත සත් සංඥා සූත්‍රය මතකද කලින් කරා? තරණයි සර්. තරණ සර්ණයි. කෙටියෙන් මතක් කරන්න වෙලා තියෙනවා නම් ගොඩක් පින්. හරි. මතක් කරමු අපි. කොහොමද මම මතක් කරන්න හිටියේ? ඔයගොල්ලන්ට මතක තිබුණා නම් තවත් හොඳයි කියලා කියන්නේ. වෙලාවක් දුන්නේ. අපි කොහොමද ඒක මතක් කරගමු? දැන් ඒක අපිට හරි වැදගත් දෙයක් නේ. මොකද අපිට දැන් අහන්න කෙනෙක් නැහැ නේ. අපේ හිත බලලා ඔයාගේ අනිත්‍ය සංඥාව දැන් හොඳයි. තව ඔහොම කරගෙන යන්න කියලා එහෙම කියන්න කෙනෙක් නැහැ ලේසියෙන්. හොයාගන්න අමාරුයි. ඒ නිසා අපිට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේම ඒ ක්‍රමය අපිට දීලා තිනවා මෙන්න මෙහෙම මැනගන්න ඕනේ කියලා. මේ තියෙනේ සූත්‍රේ කලින් දවසක කතා කරා. අනේනි කොයි විදියට අනිත්‍ය සංඥාව වැඩුවද්ද හරියට ඒක කෙරෙන්නේ මහත්ඵල වෙන්නේ මහානිසංස වෙන්නේ නිවන කෙරෙහි යොමු වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහලා බුදුපියාණන් වහන්සේ පිළිතුරු දෙනවා. එන්නේ මෙහෙම අනිත්‍ය සංඥාව පරිචිත වුණොත් හොඳින් බහුල වුණොත් හිතේ ඒ හිත ලාභයක් ලැබෙනකොට සත්කාරයක් ලැබෙනකොට කීර්තියක් ලැබෙනකොට ප්‍රශංසාවක් ලැබෙනකොට ඒවට ප්‍රමුදිත වෙන්නේ නැහැ. ඒවෙන් සැඟ වෙනවා, හැකිලෙනවා, පෙරලෙනවා, කිසිම උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මෙෂර්මන්ට් එක. එතකොට දැන් ඔයගොල්ලන්ගෙම බලන්න ඉස්සරට වැඩිය ලාභය ගැන දැන් හිතන විදිය කොච්චර වෙනස් වෙලා. අනුන්ගෙන් ලැබෙන සත්කාර ගැන ඔයගොල්ලෝ දැන් හිතන විදිය ඒව පිළිගන්න විදිය මොනතරම් වෙනස් වෙලාද? අන්න ඒක අනුව ඔන්න අනිත්‍ය සංඥාවේ වැඩිම තීරණය කරතේ. දැන් මේ ලාභ ඇයි කොහොමද එහෙම තීරණය කරන්නේ කියලා ඔයගොල්ලන් අහයි. එතකොට දැන් ඇයි මේ ලාභ කියන්නේ මොනවද? මේ මෙතන තියෙන ಜಾති හතර මොනවද? මේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා මේ මොනවද? මේ අර පංච උපාදානස්කන්ධ අර භාවනා කරු පංච උපාදානස්කන්ධ සත්කාරයක් ලැබෙනවා, කීර්තිය ලැබෙනවා, පංච උපාදානස්කන්ධයක් ලැබෙනවා, ප්‍රශංසාව පංච උපාදානස්කන්ධ. එතකොට කලින් පංච උපාදානස්කන්ධ වල අනර්ථය දැකලා තියෙනවා නම් කොහොමත් බිඳ වැටෙනවා, කොහොමත් ඒවා වෙනසීම බලාගෙනමයි තියෙන්නේ. සියදි විනාසා ගන්නමයි ඒ හැම ලාභයක්ම, හැම සත්කාරයක්ම, කීර්තියම, ප්‍රශංසාවක්ම ඒ ධර්මතාවයම වෙනසෙනවා. ඒ ධර්මතාවය විසින් මේ ධර්මතාවය හානි කරගන්නවා. ඒක නිසා සතුටු වෙන්න දෙයක් නැහැ. ඒ නිසා හැකිලෙන්න, උනන්දු නොවෙන්න. අනිත්‍ය සංඥාව හරියට වැඩුණා නම් අන්න බලා ගන්න තියෙන විදිය. එතකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන උපේක්ෂාව හෝ අකමැත්ත පිහිටනවා යාගේ හිතේ. නිමිත්ත කරේ කලකිරීම. ඔව්, ඒ එක එක නිමිත්ත වශයෙන් ගත්තොත් දැන් අපේ හිතට නිමිති ගොඩාක් කර්මණ වෙන දවස 30.
ඒ හැම නිමිත්තකම අනිත්‍ය බව දකිනවා නම් ඒ එක එක නිමිත්ත කෙරෙහි කලකිරෙනවා. ඒක ගොඩක් සංකීර්ණ එකක්. මේ දීලා තියෙන ඊට වඩා ගොඩක් සරල ක්‍රමයක්. අනිත්‍ය සංඥාව වැඩුණද කියලා බලන්න. ඔබතුමා කියන එක හරි නිමිත්ත කෙරෙහි තමයි කලකිරෙන්නේ. හැබැයි ඒක පවා අඳුන ගන්න හරි අමාරුයි. අඳුන ගන්න ක්‍රමය තමයි මේ දීලා තියෙන්නේ. හරියට පුරුළු පිහාට පොඩ්ඩක් ගින්දරට ලං කරපුවාම ඇකිලෙන්නේ. පුළුටු ගඳක් එක්ක ඒ තටු ඇකිලිලා යනවා. අන්න ඒ වගේ තමයි මේ හිතට මේ තමන්ට ලාභයක් ලැබෙනකොට ඒ ලාභය කෙරේ හිත ඇකිලෙන්නේ. සත්කාරයක් ලැබෙනවා කියන නේද? ආපහු නැවත යථාර්ථයටපත් කරන්න බැහැ කියන අදහස උතර තියනවා නේද? නෑ, ඒ හම්බෙලා ඒ හම්බෙන එක වැඩක් නෑ. ඒක කොහොමත් වෙනසෙන දෙයක් කියලා. ඒ කියන්නේ තමන් ඒක මත පිහිටව ගත්තොත් තමන් තමයි වෙනසෙන්නේ කියලා දකින්න ලාභය කියලා. සත්කාරය කියලා දැන් කවුරු හරි කෙනෙක්ගෙන් අපිට ගෞරවයක් කීර්තියක් හම්බෙනකොට තමන් ඒකෙන් වෙනසෙන බවක් තමයි දැනෙන්නේ. මොකද ඒ ලාභය හෝ සත්කාරය මත තමන් පිහිටව ගත්තොත් ඒක විනාශලා යනකොට තමනුත් විනාශය. අලාභය ගැන ඉතින් කියනුම කවරේද කියලා කියන්න වෙන්නේ. ලාභයටත් එහෙමනම් මේ තියෙන බුද්ධ වචන කුරුළු පියාපත්තක් ගින්න හිලු විට යම් විදියකට හැකිලෙන්නේ, යම් විදියකට සැඟවෙන්නේ. අන්න ඒ වගේ තමයි අනිත්‍ය සංඥාව පරිචිත කරපු පුහුණු කරපු හිත කිසිම ලාභයක් කෙරෙහි, සත්කාරයක් කෙරෙහි, කීර්තියක් හෝ ප්‍රශංසාවක් කෙරෙහි උනන්දුවක් නැහැ. උපේක්ෂාවක් තමයි තියෙන්නේ. ඒවා කෙරෙහි හැකිලෙනවා, සැඟවෙනවා. ඔන්න ඕකෙන් තමන්ගේ අනිත්‍ය සංඥාවේ වර්ධනය හැම වෙලේම මැන ගන්න පුළුවන්. අදත් මැනිතයි, හෙටත් මැනිතයි. ඉතින් අපූර්ව ක්‍රමයක් දීලා දැන් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ අනිත්‍ය සංඥාව මට වැඩිලාද, මම අනිත්‍ය භාවනාව කරන මම කරන විදිය හරිද වැඩිලාද, ඔය අහන්න ඕනේ නැහැ කාගෙන්. මේ විදිහට දේශනා වෙලා තියෙනවා. බැරි වෙලා හරි තමන්ට පේනවා නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන මගේ කිසි වෙනසක් නැහැ නීසර වගේමනේ, මං එන්නට අනිත්‍ය සංඥාවත් වඩනවා කියලා වගේ තේරෙනවා නම් අන්න හිතන්න කියනවා. මේ නිල් පාටින් දාලා තියෙන ඒ හිතන විදිය අනිත්‍ය සංඥාව තවම මට වැඩි වෙලා නැහැ, වැඩිලා නැහැ. පෙර අනිත්‍ය සංඥාව වඩපු නැති කාලෙදි වගේමයි මගේ හිත තාම අනිත්‍ය සංඥා භාවනාව කිරිලා කිසිම වෙනසක් මට සිද්ධ වෙලා නැහැ. මං විසින් ඒ භාවනා ඵලය ලැබලා නැහැ කියලා ඒ භික්ෂුව දැනගන්න ඕනේ කියලා. ඊළඟට තමන්ට තේරෙනවා නම් දැන් ඉස්සර වගේ ලාභයක් ලැබෙනකොට කිසි උනන්දුවක් නැහැ. සත්කාරයක් ලැබුණත් එකයි නොලැබුණත් එකයි, කීර්ති ප්‍රශංසා තිබුණත් එකයි නැතත් එකයි, විශේෂයක් නැහැ කියලා වගේ දැනෙනවා නම් මෙන්න මෙහෙම හිතන්න කියනවා. අනිත්‍ය සංඥාව මේ මම මේ නිල් පාටින් තියෙන කිව්වනේ, අනිත්‍ය සංඥාව මේ හිතේ දැන් වැඩිලා තියෙනවා. ඉස්සර අනිත්‍ය සංඥාව නොවැඩිච්ච කාලේ වගේ නෙමෙයි දැන් හිත ලොකු වෙනසක් සිද්ධ වෙලා. මං එහෙනම් ඒ භාවනා ඵලය ලැබලා තියෙනවා කියලා එයා සතුටින් මෙනෙහි කළ යුතුයි කියලා බුද්ධ අවවාදයක් අපිට දීලා තියෙනවා. මේ අවවාදෙ නම් අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ. ඒක නිසා දැන් අපිට හිතෙනවා නම් අනේ මං අනිත්‍ය භාවනාව කරා මේක මට වැඩිලාද නැද්ද දන්නේ නැහැ කියලා. ඒක කාගවත් අඩුපාඩු වෙන්නේ මේ අපේම ඒ අර මේ විදියට හිතපු නැති අඩුපාඩු. ඒ කියන්නේ නැවත නැවත මන බැලපු නැති අඩුපාඩුව තමයි එතන තියෙන්නේ. ඒ නිසා ඒ බුද්ධ අවවාදය අනිවාර්යෙන් පිළිපදින්න. අන්න ඒ විදිහට බහුලීකృత වුණොත්, බහුලව හිතුවොත් අනිත්‍ය සංඥාව මහත්ඵලයි, මහානිසංසයි, නිවන පිණිසමයි ඒ අනිත්‍ය සංඥාව යෙදෙන්නේ කියලා. මේ සූත්‍රය නෙමෙයි, අපි කලින් දවසක සාකච්ඡා කරපු විත්තත සත්ත සංඥා කියන සූත්‍රයේ තිබුණා. ඉතින් නැවත පොඩියට මතක් කිරීමක් කරනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට නම් එහෙම මේ මැනගැනීමක් කියන එකක් දේශනා කරලා තිබුණේ නැහැ. නමුත් අපිට මං හිතන්නේ මේ මැනගැනීම ගොඩක් අවශ්‍යයි. ඒ නිසා ඒ විදිහට පිළිපදිමු. මේ තියෙන්නේ අර නිමල්සිරි මහත්මයා කිව්ව අදහස.
විමෝක්ෂ කතාවල පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියනවා අනිත්‍ය සංඥාව හොඳට බහුලව නිවැරදිව මෙනෙහි කරන්න හට එයා අරමුණු කරපු නිමිත්තේ නිමිත්ත රූපණං ඒ විදියට නිමිත්ත වේදනානං ඒ විදියට මොකක් හරි අරමුණු කරපු නිමිත්තේ යථා ස්වභාවය වැටහෙනවා යථා ස්වභාවය කියන්නේ මේ මේක වෙනසෙන්න බලාගෙන තියෙන ධර්මයක් මේකට ලං වුණොත් වෙනසෙන එකමයි වෙන්නේ කියලා යථා ස්වභාවය වැටහෙනකොට එයාට බය ඇති වෙනවා සිත නිමිත්තෙන් නැගී සිටි ඒ නිමිත්තෙන් නැගී සිටීම නිසා අනිමිත්තෙහි ඇති විමුක්ති සුවය එයා ලබනවා කියලා. නිමිත්තෙන් නොයලී නැගී සිටීමේ තියෙන විමුක්ති ස්වභාවය එයාට දැනෙනවා කියලා දැනෙනවා. ඉතින් නිවන්සිරි මහත්මයා මතක් කරේ මෙන්න මේ කාරණේ. මේක හොඳයි ධර්මතාවයක් විදියට. නමුත් අපිට හැම නිමිත්තෙම ඕක මෙෂර් කරන්න බෑ එක දිගට. ඒ නිසා තමයි අර සරල මෙෂර්මන්ට් එකක් අපිට දීලා තියෙන්නේ. ඊට වඩා බොහොම ලේසි ලාභයක් සත්කාරයක් කීර්තිය ප්‍රශංසාවක් ලැබෙනකොට කොහොමද මං හැසිරෙන්නේ කියලා මතක් කරන එක. ඒ නිසා මේ රිමැසි මහත්මයා පෙන්ලා දීපු මේ කාරණේ ඉතාම වැදගත්. ඒ වගේම වැදගත් අර සරල උපක්‍රමය. කලින් පෙන්නපු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙරෙහි මං දැනුවත් හෝ නොදැනුවත් හැසිරිච්ච විදිය අනුව මට තීරණය කරන්න පුළුවන් අනිත්‍ය සංඥාව හරියට කෙරලාද නැද්ද කියලා. ඉතින් එහෙනම් අපි අදට අවසන් කරමු. ඔය විදිහට ඉතුරු සංඥා වලට තිදිරිය දියම් අපිට අද සංඥා තුනයි කරන්න හම්බුනේ. සංඥා කියවට අනිත්‍ය සංඥාව ස්කන්ධ තුනකටයි දාගන්න හම්බුනේ. ඉතින් ඉල්ලීමක් කරනවා කල්යාණ මිත්‍රයන්ගෙන් ඉතුරු ස්කන්ධ දෙකට තනියම මේ භාවනාව වෙනද වගේ කරන්න. ගැටළු සහගත තැනක් ආවොත් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හොඳයි අවසාන වශයෙන් තව මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අපි අවසාන කරමු. අපි ලබන සතියේ මේ ටිකම මේ තව විස්තරාත්මක කරනවා කරන්න කියලා ආරාධනා කරනවා සර් පුළුවන් නේද? හොඳයි අපි එහෙම කරමු. මොකද අපි හදිස්සි වෙන්න හොඳ නැහැ. එක එක කොටස නිවැරදිව හෙමින් තේරුම් අරගෙන ඉදිරියට යමු. මේ ප්‍රශ්නෙකන මේ භාවනා හිමේ ධ්‍යාන එක තමයි වැදගත්කම. මොකද විදිස්සලත් මාත්මයේ මේ භාවනා කරලා තියෙනවා. ඒකෝට අපි කාලයක් වැඩුවා. ඒ හරියට තව සිද්ධ වෙලා නැති නිසා මම හිතන්නේ අපිට එක එක දේවල් පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා තමයි මේ ප්‍රශ්නේ කියලා මට හිතෙන්නේ. ඒක නිසා මේ යෝජනාවත් අවශ්‍යයි කියලා හිතනවා. අපි එහෙම කරමු. හිමීට කරමු. මොකද කොහොමද ඉතින් අපේ කුසලය හිමින් වැඩෙන එකක් මේක. එක පාර අපිට මේ වැඩි කරන්න බෑ. ඉතින් මේ කාලය අපි ඒක හිමීට කරමු. ඊළඟ දවසෙත් මේ පිළිබඳවම තව ගැටලු තිබුණොත් අපි ඒවත් සාකච්ඡා කරමු. ලියලත් එවන්න. ගොඩක් පින් දෙනවා මේ ධර්ම ගැටලු ලියලා එවුවට. සමහර ධර්ම ගැටලු ලියපුවට අද පිළිතුරු හම්බුනේ නැත්නම් අපි ඒ අදාළ තැනට ආවේ නැති හින්දා සූත්‍රයේ දිග හැරෙනකොට අදාළ තැන්වලදී මම මේ එක එක ප්‍රශ්නේ අරගන්නවා. හොඳයි එහෙනම් අපි ඉන්න මම පොඩ්ඩක් chat එක බලනවා. දුක්ඛ අනාත්ම වෙන වෙනම කරමු සර් කියලා තියෙනවා. ඇත්තට මේ ගිරිමානන්ද සූත්‍රයේ ඊළඟට එන්නේ අනාත්ම, ඊළඟට එන්නේ දුක්ඛ. ඒ නිසා කොහොමත් අපි මේ යන පිළිවෙලට ඒක කෙරෙනවා. අපි හැමින් ඒ කොටසට යමු. හොඳයි එහෙනම් අපි භාවනාව අවසන් දෙට වෙලාව අවසන් නිසා ඔබතුමාට බොහොම පිං. ඇත්තටම මේ මම මේ විනාඩියක් දෙන්න මේ බොහොම පිං ඔබතුමා මේ කරන සත්කාරය මේ කීර්ති මහත්තයා මම අනික් කට්ටිය වෙනුවෙන් ඔබතුමාට හැකික්මනින් නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඉක්මනින් වඩා පිං සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ඉතින් අපිට ලැබිච්ච පිං අපි දෙවියන්ට ඥාතීන්ටත් අනුමෝදන් කරන එක යුතුයකම අපි විනාඩි කීපයක් හරි අරගමු. ඒ ටිකත් කරලා ඒ යුතුයකමත් කරලා දානමය කුසලයක් සිද්ධ කරගෙනම අවසන් කරන්න. එහෙනම් පොඩ්ඩක් නැවතත් අරමුණු කරන්න, සිහි කරන්න. අද දවසේ එකම සිල්පදයක්වත් තවමත් නොකැඩී ආරක්ෂා කරගනිමින් මහත් වූ සීලමය කුසලයක්
ඊළමේ පින සිද්ධ කරගත්තා. ඒ වගේම ධර්ම සාකච්ඡාමේ පින Tamanට සිදු වෙච්ච බව මතක් කරන්න ඉහළම කුසලයක් එක. ඒ වගේම උතුම් භාවනා කුසලය විදර්ශනා සංඥා සහිතව ඉහළින්ම සිද්ධ කරගත්තා. ඒ කුසලයේ මහත්ඵල බව මහානිසංස බවත් සිහි කරලා සතුටු වෙන ගමන් අපි හිතමු යම්තාක් ලෞකික ආනිසංස මේ සඳහා මේ පින් සඳහා මට ලැබෙන්න තියෙන ධනාගතේ දානමය පින්කමක් වශයෙන් ඒ ලැබෙන්න තියෙන සියලු දේ අන් අයට ලබා දෙනවා. ඒ අය තමන් සතු කරගෙන ඒ ආනිසංස භුක්ති විඳිත්වා කියන චේතනාව පහළ කරගෙන අපි දෙවියන්ට පින් දෙමු. මුලින් සම්‍යක් දෘෂ්ටික දෙවියෝ ඒ දේවතල සිහි කරමු. ඊළඟට සෙසු සියලුම දෙවියන් සිහි කරමු. දැන් ඒ දේවතල අරමුණු වෙනකොට දෙවියන් හොඳට අරමුණු වෙනකොට හිතන්න මන් දෙන මේ පින් බොහොම හිත සතුටින් මේ වෙලාවේ මේ දෙවිවරු අනුමෝදන් වෙත්වා තමන් සතු කර ගනිත්වා මේ මහා පුණ්‍ය ශක්තියෙන් සුඛී සුවපත් භාවයට පත් කරග තමන්ගේ දිව්‍ය භාවයන් දිව්‍ය භාවයන් පත් කර ගනිත්වා දිව සම්පත්තිය තව බොහෝ කල් පවත්වා ගනිත්වා ඒ වගේ මේ මහා පුණ්‍ය ශක්තියෙන් උතුම් නිර්වාණ අවබෝධය ලබන්න හේතු උපනිෂ්ඨය කර ගනිත්වා කියලා හිතලා දෙවියන්ට මේ පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. දෙවියන්ගේ චිත්ත ප්‍රීතිය තමන්ට දැනෙයි. ඒ ගැන ගොඩක් සතුටු වෙන්න. මේ විදිහට ප්‍රීතිමත් වෙන දෙවියෝ සතුටු වෙන දෙවියෝ බුද්ධ ශාසනය රැක දෙත්වා, බුද්ධ ශ්‍රාවකීන් ආරක්ෂා කරත්වා, බුද්ධ දේශන ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට මතක් කිරීමක් කරා. ඊළඟට තමන් වෙනුවෙන් වචනින් විස්තර කරන්න බැරි තරම් උපකාරයන් කළ දෙමාපියන් මේ භවයේ සහ අතීත සියලු භවයන්හි දෙමාපියන් නමින් මිය ගිය ඥාතීන් ඔක්කොම මතක් කරන්න හිතන්න ඒ අයගේ ප්‍රාණකාරය තමන් ඉන්නේ කවර භවයකද ඒ භවයේ සුවපත් කර ගැනීම සඳහා මන් දෙන මේ පින් හේතු උපනිෂ්ඨය කර ගැනීමත්වා හිත සතුටින් මන් දෙන මේ පින් අනුමෝදන් කරලා අනුමෝදන් වෙලා තමන් සතු කර ගැනීමත්වා භුක්ති විඳිත්වා සුඛී සුවපත් භාවයට පත්වෙත්වා අවසානයේ උතුම් නිර්වාණ අවබෝධය ලැබලා සියලු සසර දුකින් මිදෙන්නත් මන් දෙන මේ පින් හේතු උපනිෂ්ඨය කර ගැනීමත්වා කියලා හිතලා ඒ අයට අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වඩාක් සතුටුයි මේ ප්‍රතිඋපකාරයේ ඉහලින්ම අද අය වෙනුවෙන් සිද්ධ කරගන්න හැකි වුණා කියලා. ඊළඟට අපිට මෙවැනි කුසලයන් ගොඩක් සිද්ධ කරගන්න උපකාර කරන තාක්ෂණික වශයෙන් සංවිධාන වශයෙන් සහ නන් අයුරින් උපකාර කරපු සියලුම කල්‍යාණ මිත්‍රයින්ට ඒ අය සිහි කරලා හිතමු. ඒ අයට මේ මහා කුසලය අනුමෝදන් කරනවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිසම අපි අනුමෝදන් කරන මේ පිනත් හේතු වේවා, හිත සතුටින් අනුමෝදන් වෙත්වා කියලා ඒ අයව සිහි කරා. ඊළඟට අර සියලු ලෝකතල ආය මතක් කරලා හිතමු මේ අතරේ යම් කවර හෝ සත්වෝ කැමති නම් මම මේ දෙන පින් අනුමෝදන් වෙලා ඒ අයගේ භවයන් සුඛී සුවපත් භාවයට හරව ගන්න නිර්වාණ අවබෝධය ලබන්න මේ මොහොතේ හැම දෙනාමත්
මන්දෙන මේ පිං සතුටින් අනුමෝදන් වෙත්වා උතුම් නිර්වාණ අවබෝධය ලබත්වා කියලා ඒ අයටත් පුණ්‍ය අනුමෝදනා කරන්න. අවසාන වශයෙන් තමන්ව සිහි කරලා මතක් කරන්න සසර යන දුක්ඛිත සසර යන සත්වෙක් මේ නාම රූප සංතතියක් මේ වැඩ කරන්නේ. ලොකු අදිෂ්ඨානයක් තිබුණා මේ සසර ගමන නවත්තන්න ඕනේ නිර්වාණ අවබෝධය ලබන්න ඕනේ කියලා. ඒ අදිෂ්ඨානය වෙනුවෙන් අද ලොකු වැඩ කටයුතු ගොඩක් කරා, මහා කුසල සම්භාරයක් රැස් කරගත්තා. ප්‍රාර්ථනා කරමු ඒ සියලු කුසල් ආශ්‍රව දුර වෙලා අප්‍රමාදව චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස තම තමන්ට හේතු වේවා කියලා නිවන ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. අවසාන වශයෙන් මං විසින් රැස් කරගත්තා වූ යම් තාක් කුසල් ඔබලෝ හැම දිනාටම අනුමෝදන් කරනවා. සතුටින් අනුමෝදන් විත්වා තුම් නිර්වාණ අවබෝධය ලබන්නේ මේ පින්ද හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සිංසිදු වේවා ස. තෙරුවන් සරණයි ස. විරස් කරගත්තා ඔබ සලරම පින්. තෙරුවන් සරණයි. තා පෞලිය තමයි. මොනවද නේද? සාදු සාදු නමද. නිර්වාණ අවබෝධ වේවා ඔබතුමා.